ඔබන්ටයි කාටත් සුබ දවසක් සුබ දවසක් අපි අද තාක්ෂණ මෙතේ සඳහා විද්‍යා පන්තියේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ අපි රිවිෂන් පන්තියේ වැඩත් එක තමයි අදින සම්බන්ධ වන්නේකට හේතුව තමයි අපි මේ මාසේ 26 වෙනි වෙසක් පොය දවසේ පන්ති පැවැත්වුවේ නැහැ ඒ වගේම මාර්ගිකේ ළමයින්ට දෙක්මන ළමයින්ට 26 වෙනිද පන්ති පටන් ගත්තේ නැහැ අතරේ නැහැ පොය නිසා දෙක්විතාර මණ්ඩල නිවාරුගත් නිසා ඊට පස්සේ 28 වෙනිද සිකුරාදා අංකල්ලේ මාර්ක් ක්ලාස් කියලා මයින්ට රිවිෂන් පන්තිය තිබෙන්නේ නැහැ. ඒ නිසා එදා එකයි තිබේ තියරි පන්තිය. ඒ නිසා මේ සතිය තුළ මගේ හැරිච්ච තියරි පන්තිය තමයි අද දවසේ ඔයගලට උගන්වන්නේ 30 වෙනිදා. ඒ වගේම මතක් කරන්න ඕනේ නැවත මේ මාසේ දෙවනි මේ මාසේ නෙවෙයි ජූනි මාසේ දෙවනි බදාදාත් සාමාන්‍ය විදිහට රිවිෂන් පන්තිය පවත්වනවා. ඔයගලට ගිය සතියේ මගේ හැරිච්ච රිවිෂන් පන්තිය තමයි පන්ති දෙකටම අත් වෙනයි. වාද්‍යම සිදු කරන්නේ. आरंभ कर මම ලයිව් ගන්න එහෙම නැත්නම් ඔන්ලයින් උගන්න ආයතන වලින් දැක්මා ඇතනේට විතරයි තාම එක්සෑම් එකක් සකස් කරන්න පුළුවන් විදිහට වෙබ්සයිට් එක නිර්මාණය කළ තියෙන්නේ ඒ නිසා සියලුම ළමයි මාර්ගයේ කේන ළමයි ඒ වගේම ගාලේ ක්ලාස් එකේ ළමයි සියලුම ළමයි MCQ එක්සෑම් එකට දැක්ම සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ ඒ කරන්න ඕන සියලුම විදිය දැන් දැක්ම රෙජිස්ටර් වෙච්ච ළමයින්ට අය ගැටලුවක් නැහැ අනිකුත් ආයතන ළමයින්ට MCQ ක්ලාස් එක සඳහා වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක වෙනම පන්තියක් විදිහට තමයි පැවැත්වෙන්නේ. ඕනම කෙනෙකුට අපිට දැන් මේ ඔන්ලයින් කාඩ් ලංකාවේ විවිධ බලාපොරොත්තු ළමයි සම්බන්ධ වෙලා තියෙන නිසා කාටත් එන්න පුළුවන් විදිහට ඒක විවිධ පන්තියක් විදිහට තමයි පවත්වන්නේ. ඒක වෙනම පන්ති ගාස්තුවක් අරගෙන වෙනම එක්සෑම් එකක් විදිහට පවත්වන්නේ. ඒ අනුව MCQ 25ක විභාගයක් තියෙනවා. හරියටම පැයක කාලයක් තුල ජුනි මාසේ දෙවෙනි සතියේ ඉඳන් මම ඒ සඳහා ඔයගලොට දිනයක් කියන්නම්. ඒ දිනයට තමයි MCQ exam එක තියෙන්නේ. එතකොට 1 ඉඳන් 25 දක්වා ප්‍රශ්න හතර තියෙන්නේ. SFT paper එකේ එන සාමාන්‍ය පිළිවෙලටමයි. කිසිම වෙනසක් නැහැ. පළවෙනි ප්‍රශ්න පහ එන්නේ විද්‍යා පාඩමෙන්නේ. එතකොට MCQ 25කට භාගයක් වෙනකොට ප්‍රශ්න තුනක් දාලා තියෙනවා. දැන් කෙමිසි ප්‍රශ්න 6ක් දාලා තියෙනවා. සමස්ත ප්‍රශ්න 13ක් තියෙනනේ. ෆිසික්ස් ප්‍රශ්න 12ක් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ 12ක් තියෙනකොට භාගයක් වෙනකොට 6යි. ICT ප්‍රශ්න සම්පූර්ණයකට 10යි භාගයක් වෙනකොට 5යි. ඒ වගේම මැත්ස් වලට භාගයක් වෙනකොට 5යි. ඒ ආදී වශයෙන් සකස් කරලා තියෙනවා. අනිකර විභාග මට්ටමට ගැලපෙන විදිහට තමයි තියෙන්නේ. ඕගොල්ලොන්ට MCQ විභාගයේ අවසාන වෙනකොට, ඒ කියන්නේ අපි හිතමුකෝ මම උදාහරණයක් එක වෙලාවක් කරලා හිතමු පදා දවස් 5 ඉඳන් නැත්නම් බදා දවස් 6 ඉඳන් විභාග තිබ්බයි කියලා. නම් 6 ඉඳන් 7 වෙනකම් හරියට පැයක කාලයක් තුල MCQ exam එක ඕපන් වෙනවා. කමන්ට දෙන්නේ විභාග ශාලාවේ ඉන්නවයි කියන මාසිකත්වය හදාගෙන විභාගෙට පෙනී ඉන්න. ඊට පස්සේ ඔයගලොට අත අවසා එක උත්තර මාර්ක් කරන්න තියෙනවා. උත්තර මාර්ක්වල අවසානයේ තමන්ගේ MCQ 25 කොච්චර හරියට කියලා වැටෙනවා. අපි හිතමු ළමයි 50ක් exam එකට සම්බන්ධ වුණා නම් ඒ 50 න් තමයි කීවෙනියට තියෙන එකක් වෙන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ ඒක එතන අතෑරලා දාන්න නැහැ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට අංක සම්පූර්ණ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අංක සම්පූර්ණ විවරණයක් කරමු. ඒක ගොඩාක් කාලයක් කරන් ඔයගොල්ලොට උගන්වන්න. එතකොට පළවෙනි ප්‍රශ්නයට උත්තරේ නෙවෙයි කියන්නේ. උත්තරේට එහා ගියපු අපි හිත උත්තර පහක් තේරෙනවා උත්තර පහම සම්පූර්ණ ශේෂ්ත්‍රයම විවරණය කරමු. එතකොට ඔයගොල්ලොන්ට ඒකෙන් ලැබෙන වාසිය තමයි MCQ ශේෂ්ත්‍ර පහෙම SFT වල ශේෂ්ත්‍ර පහෙමනේ හදන්නේ. එතකොට හැම ශේෂ්ත්‍රයකම ඔයගොල්ලොන්ට අවශ්‍ය වෙන විෂය කරුණු නැවත ඔයගොල්ලොන්ට අර තියරි පන්තියේ මතක් වෙනා වගේ මතක් වෙනවා. තැනින් තැනට හැමතැනක්ම මතක් වෙනවා. දැන් තියරි පන්තියේ හැමතිස්සෙම තෝරගත්තු පාඩමක් විතරයිනේ මතක් වෙන්නේ. නමුත් ඩිවිෂන් පන්තිය ගත්තට පස්සේ MCQ ටෙස්ට් එකේදී සම්පූර්ණයෙන්ම වටපිටාවම සාකච්ඡා වෙනකොට විවිධත්වයක් තියෙනවා. MCQ වටපිටාව සාකච්ඡා වෙනවා, ජීව විද්‍යාව,
විසිීක්ස් පස්නනේ හැම එකක්ම ගනිතය යිICT හැම එකක්ම අඩි පිටවත් එක සාකච්ඡාව. එනිසා ඒකත් ඔගොල්ලොන්ට MCQ ටෙස්ට් එක සඳහා මම හිතන වැදගත්දේවි කිය. ඊට ඒ නිසා MCQ exam කියන එක වෙනම පන්තියක් විදියට හදන උදාහරණයක් වශයෙන් දැන් දැක්ම සයිට් එකේ ඉන්න ළමයි දාන්නවා. SFT 2021 theory revision පන්තියේ දැන් ඔගොල්ලෝ ඉන්නේ. ඒ වගේ SFT 2021 MCQ class කියලා වෙනම class එකක් හදනවා. ඒකේ තමයි MCQ exam එක පැහැදිලිව සිදු කරන්නේ. අනෝ සතියකට MCQ exam තුනක් සමග අග සම්පූර්ණ විවරණයක් සහිත ප්‍රශ්න සාකච්ඡාවක් ඒකත් live class එකක් විදියට Zoom එකෙන් ඉගෙනීම සිදු කරන ගොඩක් දුරට කාටවත් බාධාද පුළුවන් වෙන නිසා බාධාද තමයි ගොඩක් දුරට තියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක ඉදිරියේදී පාඩක් ගැලපෙන වෙලාවක exam එකදී මොකද පන්තියේ තියන්න වෙලාවක් හරි අමාරුයි හොයාගන්න මේ විශේෂයෙන්ම තංගල්ලේ තමයි ප්‍රශ්නේ මුලා තියෙන්නේ. අපේ නියමිත දවස්වල අනික් ගුරුවරු පන්ති දාලා තියෙන සෙනසුරාදා දවස් අපිට ගන්න බැරි වෙලා තියෙනවා. අපේ පන්තිය කරපු සිකුරාදා දවස් ගන්න බැරි වෙලා තියෙනවා. ICT පන්ති දාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් කරන්නේ තනුගේ වෙලාවකට දිවෙන කරත් දෙයක් නැහැ. අපේ නියම වෙලාවට මම ඉස්සෙල්ලාම තියන්න ගත්තා. අර ළමයිගේ පැත්තේ පුළුවන් තරම් සාධාරණ වෙලා උපරිම හොයන්න බැලුවා. ගුරුවරුන්ට කතා කරා. ඒ ගුරුවරු කිව්වේ ඇයට පන්ති වෙනස් කරගන්න බෑ කියලා. ඒ නිසා තමයි මාත්‍රායට ගැටලුවන්නේ අදාළ දවසමයි කරන්නේ. තංගල්ලයට කරන්නේ අදාළ දවසේ නෙවෙයි තමයි. අදාළ දවසේ කරන්න විදියක් නැහැ. ඒ දවස් දෙකේම ඒ ළමයිට පන්ති තියෙනවා. වෙන පන්ති සාමාන්‍ය පන්ති ළමයි භාගයකට වඩා වැඩියෙන් සහභාගී වෙන පන්ති තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් අකමැත්තෙන් වුණත් අනිත් අයගේ පන්ති දාපු නිසා අපේ වෙලාවට අපේ නියම දවස තංගල්ලි සිකුරාදා දවසමයි සෙනසුරාදා දවසමයි ළමයි මගේ කිල්ලීම කරා ඒ දවසේ දාන්න කියලා. ඒ දවසේ පන්තිය දැම්මොත් පන්තියේ ළමයි භාගයක්වත් නැති වෙයි. ඒ දවසට පන්ති දාලා තියෙන්නේ. ඒ නිසා මේ දවසට අනුගත වෙන්න කියලා මතක් කරා. ලයිව් එකට එන්න බැරි ළමයින්ට විකල්පයක් විදියට මාර්ග වෙබ්සයිට් එකේ නේ දැක්ම වෙබ්සයිට් එකේ නේ වෙනම රෙකෝඩින් ක්ලාස් එකක් යනවා. ඒත් මේකමයි ආය අලුතෙන් අමුතු දෙයක් වෙන්නේ නැහැ. මේකෙම රෙකෝඩින් එක තමයි ළමයින්ට ලැබෙන්නේ. ඒ නිසා ලයිව් පන්තියට සම්බන්ධ වුණාම අර තියෙන ක්‍රම මම දක්ින එක මේක අර ඩේටා පැකේජ් එකේ වාසිය හැරෙන්න වෙන නම් මොකක්වත් නැහැ. ඉතින් මේ වෙන සක් නැහැ. ඒසා ලයිව් පන්තියට සම්බන්ධ වුණා රෙකෝඩින් පන්තිය සම්බන්ධ වුණා කියලා නම් ගැටලුවක් නැහැ. ඒසා ඔන්න මගේ පළවෙනි විග්‍රහය ළමයි සමහර අය කතා කළාත් අහනවා ඔන්න විස්තරේ. ඊටසේ පුළුවන් තරම් බොහොම ආදරණීය ඉල්ලීමක් කරනවා. අද ලයිව් ක්ලාස් එකක් නේ කරන්නේ උදේ 7යි ගානකටත් තමයි අපි මෙතන ලෑස්ති වෙන අතරේ කෝල් කරලා කරදර කරනවා. මේ පන්ති තියෙන්නේ කොහොමද අරම තියෙන්නේ කියලා මම පැහැදිලි වර ගෲප් එකේ ඔක්කොම දාලා තියෙනවා. WhatsApp ගෲප් එකේ නැත්තම් අද හැන්දෑවෙත් 8:09 පස්සේ අර මගේ නම්බරේට මැසේජ් එකක් දාන්නේ. නැත්තම් මම වෙන නම්බරයක් දාලා තියෙනවා. ඔගලොන්ට කතා කරලා මොනව හරි විස්තරයක් දෙන්න තියෙනවා. අද කිසිදු ආයතනයක කාර්යමණ්ඩලයක් නැහැ. හොඳයි. මාර්ග ආයතනේවත් දැක්ම ආයතනේවත් නැහැ. ඔගලෝ දාන රට වහලා තියෙන්නේ. ඒ නිසා ඒ කාර්යමණ්ඩලයක් ඉදිරි ඉඳන් තමයි වැඩ කරගෙන යන්නේ. ඒ නිසා ඔගෝ දැක්ම ආයතනේට මාර්ග ආයතන කතා කරයි කියලා කවුරුවත් එහෙ ඇත්තෙත් නැහැ. ඒ අය ඉදිරි ඉඳන් තමයි මේ සම්බන්ධීකරණය කරන්නේ. ඒක ඉතින් පොඩි පොඩි ප්‍රශ්න රෝමේවත් ඉතින් ඇති වෙන්න පුළුවන්. දැන් මෙතන ඉන්නකොට එක සැරේ තමයි කරන්ට් යන්න පුළුවන්. ඈ ලයිව් කරනකොට ඒ වගේ ගැටලු මතු වෙනවා. ඉතින් ඒ වුණොත් ඉතින් ආයෙ කරන්ට් එක අදාගෙන ලෑස්ති කරගෙන කරනකොට වෙලාව යන්න පුළුවන්. අර රෙකෝඩින් ක්ලාස් එකක තියෙන වාසිය තමයි ඔයගොල්ලන්ට එක දිගට නිශ්ශබ්දව පාඩුවේ පාඩම හොඳට අහගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් යම් යම් පාද වීමෙත් වෙන්න පුළුවන්. සිග්නල් අඩු වෙන්න පුළුවන් තමයි. ඉන්න බලාතේ අපි ඉන්න බලාතේ අඩු වෙන්න පුළුවන්. කරන්ට් යන්න පුළුවන්. ඈ ලොකු ගැටලු තියෙනවා ඉතින්. නමුත් තමයිගේ බොහෝ බෞතරයාගේ කැමැත්ත ලයිව් ක්ලාස් නිසා තමයි මම මේම කරන්නේ. මගේ නම් වැඩි කැමැත්ත රෙකෝඩින් ක්ලාස් එකක් කරන්න. මොකද හේතුව රෙකෝඩින් ක්ලාස් එකක උගන්වන ප්‍රමාණය ගොඩාම වැඩි. ඕක මතක ඇති පසුගිය කාලේ සෑහෙන ප්‍රමාණයක් විර කරා. දැන් රෙකෝඩින් ක්ලාස් එක අත උගන්වන පැය 4 සීමාවටම උගන්වන එකයි මේ ලයිව් ක්ලාස් එක ගන්න එක සම්පූර්ණයෙන් වෙනස්. සාමාන්‍ය පැයක විතර වෙනසක් තියෙනවා. මම නෙමෙයි කවුරු ගන්නවත් එහෙම තමයි. රෙකෝඩින් එක අපි වීඩියෝ එක හදලා අර බෝඩ් එක මගන එක පවා අයින් කරලා දාලා ඒ තප්පර ගන්න පවා ඔයගොල්ලොන්ට වාසියක් දෙන තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. නමුත් බහුතරයක් හැමතිස්සෙම අපි බහුතරයකේ ඉදීමට සමත් වෙන නිසා බහුතරයක හැමතැනට තමයි හැමතිස්සෙම අපි වැඩ කරන්නේ. ඒ නිසා තමයි ලයිව් ක්ලාස් එකක් ආයතන දෙකටම මම ලබා දීම සිදු කරේ ළමයින්ගේ ඉල්ලීම. හරි. ඊටස්තව මතක් කිරීමක් තියෙනවා. දැන් MCQ exam එක ගැන මම පැහැදිලි කරා. ඊටසේ දෙවෙනි එක තමයි ඔයගොල්ලොන්ට මම පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනේ දැන් අපි රිවිෂන් පන්ති. හැබැයි මම 2020 පේපර් එක සාකච්ඡා කරේ නැහැ. මගේ පොඩි ප්ලෑන් එකක් තිබ්බ 2020 ප්‍රශ්න පත්‍රේ සම්පූර්ණයෙන්ම ඔගලොන්ට පන්ති කාමරය තුළදී විභාගයක් විදියට ලියවන්න. නමුත් දැන් ඔය
රටේ පවතින තත්ත්වයත් එක්ක මට හිතෙනවා ඒක ටිකක් සමහර වෙලාවට දුෂ්කර වෙන්න පුළුවන්. يعني ඔන්ලයින් වලින් එක්සෑම් එකක් තියන්න පුළුවන්. MCQ එක්සෑම් එකක් තියෙනවා වගේ ඉතිරි මාසවලදී ඔයගොල්ලොන්ට ස්ට්‍රක්චර්ඩ් එසේ සහ එසේ ප්‍රශ්න ලියවනවා සයිට් එක හරහා. ඒකට වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක ඉතින් මම ඔයගොල්ලන්ට මතකයි පන්තියේ දුවා මම ඔන්ලයින් එක්සෑම් වලට වැඩි කැමැත්තක් නැහැ. ඒක උඩම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. නොදෙති කරන්න දෙයක් නැති කමට කරන්න එපා නේ. ඒ නිසා 2021 පන්ති කාමරයක් දෙවදී ලියන්න පුළුවන් වේද කියලා මට හිතා ගන්නත් බැහැ. ඒ නිසා මම තීරණය කරා ඔයගොල්ලන්ට ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම 2021 පේපර් එක තෝරන්න. ඒ අනුව මම දැරට ප්‍රශ්න දෙකක් තෝරලා තියෙනවා. ඒ කියන්නේ විහුගත ප්‍රශ්න පත්‍රේ 2021 ගිය අවුරුද්දේ ආපු විහුගත ප්‍රශ්න පත්‍රේ පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය තෝරලා දැන් පළවෙනි ප්‍රශ්න සාකච්ඡාව. ඒක සාමාන්‍ය පැයකමාරක් විතර තියෙනවා. ප්‍රශ්නෙට උත්තරේ කියන එක නෙමෙයි කරන්නේ උත්තරෙත් එක්ක සම්පූර්ණ වටපිටාව සාකච්ඡා කරනවා ඒක YouTube එකට දාලා තියෙනවා මම අද අර ඔයගොල්ලෝ WhatsApp Telegram වලට දැම්මේ නැහැ අද තියෙන වැඩපිළිවෙලත් එක්ක ඔයගොල්ලන්ට එන මැසේජ් නැත්තම් කියව ගන්න මේ බලාගන්න බැරි වෙන නිසා අද මම අවසට මේ පන්ති ටික ඉවර වෙලා රෑ 8 අතෙන් 8න් පස්සේ ඔයගොල්ලන්ට WhatsApp සහ Telegram channel වලට දාන්නම් ඒක link එක ඔයගේ පළවෙනි comment එකේ තියෙනවා 2021 විහුගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. ඔගොල්ලෝ ඒක අරගෙන ලියලා ඊට පස්සේ මම ඉතින් ලියලා ඉන්න අනිවාර්යයෙන්. ලියලා ඉවර වෙලා ඊට පස්සේ මගේ සම්පූර්ණ කරන අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සවන් දෙන්න. ඊට පස්සේ තව දවසකින් මගේ දාන දෙවෙනි ප්‍රශ්නය. ඒකත් මේ විදියට කරන්න මම හැමතිස්සෙම link එක ඕගොල්ලොන්ට WhatsApp Telegram channel වලට දාන්න. ඒක ඇඩ් වෙච්ච නැති ළමයි අනිවාර්යයෙන්ම ඇඩ් වෙන්න. හරි? මේ දවස්වල දාන මැසේජ් ගැන හරියට සැලකිල්ලට ගන්න. තව එකම එක කරුණක් කියන්න තියෙනවා. අදාළ වීඩියෝ වල රෙකෝඩින් පදාදා හවසම සාමාන්‍ය විදියට විකාශය වෙනවා ඉරි දෙක ඉරි ද හවස 6ට විකාශය වෙනවා මාර්ගයේ ළමයින්ට මම කියන රෙකෝඩින් ක්ලාස් එකට එන අයට අර සුපුරුදු කාසටහටම තමයි තියෙන්නේ ඒ කියන්නේ පදාදා හවස තියෙනවා සිකුරාදා හවස තියෙනවා සෙනසුරාදා හවස තියෙනවා අයට ඒ අයට සුපුරුදු විදියට රෙකෝඩින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් සිකුරාදා තියෙන රිවිෂන් එක පදාදා ඉරිදායි තියෙන්නේ තියරි පන් දැන් මේකෙම රෙකෝඩින් ක්ලාස් එක සිකුරාදා අවසහයට යනවා සාමාන්‍ය විදියට. සූ ක්ලාස් එකට ආපු අයට ඒක ඇතුළත් වීමේ හැකියාවක් නැහැ. ගොඩක් දුරට පළවෙනි දවසේ අතේකට විතරක් සමහරට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ ඊට පස්සේ සූම් එකට ඇතුළත් වුණාට පස්සේ ඒක ඇටෙන්ඩන්ස් මාර්ක් කරනවා මාර්ග සයිට් එකේ. ඊට පස්සේ පන්තියට සම්බන්ධ වෙච්ච ළමයෙක් විතර තමයි ගණන් කරන්නේ. ඒ නිසා පන්තියේ සූම් එකට සම්බන්ධ වෙලා රෙකෝඩින් එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා පැහැදිලි ඇති. දැන් එහෙනම් අපි මෙතනින් ආ වැඩ කරගෙන යමු. ඊට පස්සේ ළමයි ප්‍රශ්නයක් අහලා තියෙනවා MCQ exam එක තියෙන මොන පාඩම් වලින්ද කියලා. MCQ exam එක තියෙන සම්පූර්ණ පාඩම් වලින්. ඒ කියන්නේ මම දැනට උගන්වපු හැම එකකින්ම. නැත්නම් වැඩක් නැහැ නේද? දැන් අපිට විභාගයට තව ටික දවසයිනේ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් මම පළවෙනි දැන් MCQ test එකේ පළවෙනි ප්‍රශ්න තුන මං කෝනේ ජීවවිද්‍යාව පාඩමේ. කියන්නේ තනිකර විභාගයේ විදියටමයි කරන්නේ. මේ වගේ MCQ ප්‍රශ්න පත්‍ර ටිකක් ලියනවා කියන්නේ අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන්. මොකද paper එකේ MCQ තමයි ප්‍රධානම ස්ථානයක් ගන්න මම උගලන්ට කිව්වා. හේතුව මොකද? MCQ ප්‍රශ්න 50ට ලකුණු 50ක් දෙනවා. සාමාන්‍ය SFT වලට එකක් ගන්න ළමයෙකුට 40 මට්ටම පේනවනේ. 40ක් ගන්න පුළුවන් නම් MCQ වලට එන ප්‍රශ්න 40ක් හරියනවනේ අඩු ගානේ 40ක් 35 40 අතර. 35ක් ගත්තොත් ටිකක් අමාරුයි. 40ක්වත් ගන්න පුළුවන් නම් SFT වලට පහසු වෙන එකක් ගන්න පුළුවන්. ඒකට ඒ නිසා මේ පාඩමකින් දෙකකින් ටෙස්ට් එකක් තියලා වැඩක් නැහැ. මොකද ඒ නිසා සම්පූර්ණ පාඩම් අදට තමයි තියන්නේ. දැනට උගන්වපු සියලුම පාඩම් වලින් තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්න තුන ජීව විද්‍යාව, ඊළඟ ප්‍රශ්න තුන රසායන විද්‍යාව. එතන මොනවද අපි ඉගෙන ගත්ත රසායන විද්‍යාව? තාප රසායන, චාලක රසායන. දැන් මේ දෙක නම් රිවිෂන් එකේ කෙරෙනවා. අපේ මාසේ මේ දවස් වෙනකොට වර්ක් කරලා තියෙනවා. බහු අවයවික. ඊට පස්සේ කර්මාන්ත රසායනය චූට පටන් ගන්න තියෙන මේ ඉරිද ඔගලොට ගන්නව සබන් නිෂ්පාදනය. ලබන සතිය ඉරිද මේ ඉරිද කියන දේ ලබන සතිය ඉරිද ගන්නව සබන් නිෂ්පාදනය පන්ති දෙකටම ඒ විදියට තමයි කියන උගන්වපු හැම පාඩමකින්ම තියෙන. ඒ නිසා හොඳ මතකයක් දිගටම පවත්වාගෙන යන්න ඕනේ. හරි? එක්සෑම් එකට ලියන්න නැතුව තියරි පන්ති වලට ඇවිල්ලා රිවිෂන් පන්ති වලට ඇවිල්ලා විතරක් නම් විභාග සමත් වෙන්න බෑ. හොඳ මම එක පන්තියෙදිත් හැමදාම කියනවා අනිවාර්යයෙන්ම එක්සෑම් එක ලිවිය යුතුමයි. ඒ අත්දැකීම ගන්න ඕනේ. හරි ලේසි. පද සිස්ටම් එකේම ඔයගොල්ලෝගේ උත්තර ටික ජෙනරේට් කරලා දෙනවා වෙනියා දෙනවා ලකුණු දෙනවා නිසා ගැටුවක් හිතන්න එපා.
දවසරි එක පන්තියකට ටෙස්ට් එකක ලකුණු දෙන්න තියෙන ළමයි සෑහෙන කරදර කරනවා. ඒ ළමයි තුත් ඉන්නේ ඒ ළමයි කකුර ඇස්සී ඉන්නේ කොරෝනා පැත්තක ඉන්නේ. ඒ නිසා ඒ ළමයිගෙන් පිළිතුරු පත්‍රය ලබාගෙන උත්තර පත්‍ර දෙන්න විදියක් නැහැ. ලකුණු ෂීට් එක මම ඔයගොල්ලන්ට තව සයි දෙකක් තුනක් ඇතුළත දෙන්නම්. හරි. එක පන්තියක එක්සෑම් එකක් දීුවා. එක පන්තියක තියන්න උනේ නැහැ. එක පන්තියක තියලා ලකුණු දුන්නා. අනිත් එකේ තියන්න උනේ නැහැ. පේපර් පිටිය ළමක් ඇතර තියෙනවා. අපි බලමු. හරි. එහෙනම් අපි මෙතන ඉඳන් වැඩ කරමු. තවත් මේ ළමයන්ගේ ප්‍රශ්න හොගා ලේන මේවටත් උත්තර දීලා මම වැඩ පටන් ගන්න. ICT ටයිම් තියලා තමයි තියෙන්නේ. කියන්නේ හරියට වෙලාවට තියෙනවා. එක්සෑම් එක මේ විසිකේ එක්සෑම් එක හරියම වෙලාවට තියෙන්නේ. කියන්නේ අපි හිතමුකෝ පදාත මම උදාහරණයක් කියන්නේ. පදාත හැන්දෑවේ 4 තියේ කියලා. නැත්නම් පදාත හැන්දෑවේ 7 ඉඳන් 8 වෙනකම් ඒ ටයිම් එකට විතරයි ලියන්න පුළුවන්. ඒක එහෙම තමයි සැලසුම් කරලා තියෙන්නේ. මම මොන හරි වෙනසක් තියෙනවා දැනුම් දෙන්න හැමතිස්සෙම WhatsApp Telegram channel වලට. ඊට පස්සේ මේ පදාද දවසේ පන්ති දින කට්ටිය මාරු කරගන්න. ඉතින් එදා දවසරවක්වත් චුට්ටක් ඉඳ දෙන්න. මාර්ගයේ කෙරමයිට කියන්න තියෙන්නේ ඕපාරෝ ගොලොට පන්තියේ තියෙන පදාද දවසේ මම කියන සූම් ක්ලාස් එක. පදාද දවසේම තියෙනෝ ඉරිදා උදේ තියෙන. අද ඉරිදා උදේ ඉරිදා උදේ 8 ඉඳන් 12 වෙනකන් තියෙන තියරි පන්තිය. අද විතරයි රිවිෂන් පන්තිය තියෙන්නේ. හොඳ. නැවත කියනවා නම් ඉරිදා උදේ 8 ඉඳන් 12 වෙනකන් සියලුම ළමයින්ට මාර්ග ඒ වගේම දැක්ම අතුරු සියරම ළමයින්ට තියෙන්නේ 8 ඉඳන් 12 වෙනකන් තියරි පන්ති. අද විතරයි රිවිෂන්. පදාත උදේ වරුවේ තියෙන තියරි පන්ති සමාවෙන රිවිෂන් පන්තිය හවස තියෙන තියරි පන්ති. එහෙමයි කාලසටහන. රෙකෝඩින් පන්තිය දැක්ම ඇයට පදාත පන්තිය පදාත හවස තියෙන දවස පුරාම ඒ කියන්නේ 8 ඉඳන් පදාත උදේ පන්තිය රෙකෝඩින් එකකට පටන් ගන්නවා. හවසේකේ රෙකෝඩින් එක 6ට තියෙන. ඉරිදා ගත්තට පස්සේ මේ ප්‍රශ්න කියලා වරන්නේ ඩියුට් ගන්න දවස් දැන් 7 දෙන් පස්සේනේ තියෙන්නේ 7 දෙන් පස්සේ රටේ තත්ත්වය බලලා ඕගොල්ලන්ට පන්තියට ඇවිල්ලා ගන්න පුළුවන්ද එහෙම නැත්නම් PDF දානවද කියලා තීරණය කරන්න ඒක ඉතින්ද කියන්නේ දැනට 7 දෙන් දක්වා අපි බලමු කොහොමද වෙන්නේ කියලා 7 දෙන් පස්සේ මම කියන්නම් PDF එකක් දාන්නම් එහෙම නැත්නම් ඩියුට් ගෙන යන්න පුළුවන් රටේ වාතාවරණයක් ඇදලා තිබුණොත් පන්තියට ඇවිල්ලා ගෙනියන්න එහෙම නැත්නම් පන්ති වලින් දෙපළ කරගෙන එහෙම මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒකට අනුගත වෙන්න නැත්නම් PDF එකක් දාන්න සුදුසු විදියක් කරන්න. ඒක දැම්ම කියන්න බෑ 7 දෙන් පස්සේ තමයි කියන්න පුළුවන්. සියලුම ළමයින්ට ලබන මාසෙ පන්ති ෆීස් ආයතන වලට ගෙවන්න පුළුවන්. ඕගොල්ලෝගේ සයිට් එකට ගියාට පස්සේ පේමන්ට් කියලා තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. ඒ නිසා සල්ලි අතික් ගිහිල්ලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාඩ් වලින් ඒ වගේම බැංකුවට ගිහිල්ලා ගෙවීමේ හැකියාව මාර්ග ඒ වගේම දැක්ම කියන ආයතන දෙකේම සරසර තියෙනවා. එක තේරෙන්නේ නැති අයට සයිට් එක ඇතුළට ගිහින් ඩයින වෙලාවක බලන්න සම්පූර්ණයෙන් සරලව සිංහලෙන් විස්තරය දාලා තියෙනවා. right අපි දැන් වැඩ කරමු. ගන්න එහෙනම් මේ දම්පාර ටියුට් එක. දම්පාර ටියුට් එකේ අපිට අද කතා කරන්න තියෙන්නේ තාප රසායනයේ 19 වෙනි ප්‍රශ්නේ. තාප රසායනයේ 19 වෙනි ප්‍රශ්නේ බලන්න මම හිතනවා අද ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ මේ වෙන විදිහට කළ ඇති කියලා. තාප රසායනයේ පාඩමේ 19 වෙනි ප්‍රශ්නේ. අපි බලමු එහෙනම් 19 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 0.4ක් සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා ඝනයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනයක් තියෙනවා ඒක ග්‍රෑම් 0.4ක්. ඝනයක් නිසා මම S කියලා දාන්නම්.
බිඳුවය දශම 4ක් සමග ඝන ඩෙසිමීටරයට මවුල බිඳුවය දශම 1ක සාන්ද්‍රණයක් සහිත 100. මේකත් එක්ක ප්‍රතික්‍රියා කළ තියෙනවා 100. SCL ද්‍රාවණයක් නිසා මම AQ කියලා දාන්නම්. SCL ද්‍රාවණේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1යි MOL DM ප්‍රිනතු. ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක්. ඒ වගේම ඝන සෙන්ටිමීටර 100ක ද්‍රාවණයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි කලින් කතා කරපු 18 වෙනි ගානට වඩා මේ ගානේ තියෙන විශේෂත්වය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කලින් ගානේ, ඒ කියන්නේ පස්මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි මොනවා හරි පස්මේ තියෙනනේ. ඒ පස්මේ ස්කන්ධයක් නෙවෙයි ද්‍රාවණයක් වශයෙන් තීරී තිබේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් විදියට. හැබැයි දැන් කතා කරන 19 වෙනි ගානේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තීරී තියෙන්නේ ස්කන්ධයක් වශයෙන්. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි. ඒ නිසා කලින් ගානට වඩා මේකේ තියෙන වෙනස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධයක් වශයෙන් තීපේක විතරයි. ස්කන්ධයක් වශයෙන් දුන්නයි කියන්නේ මෙතන ඝණයක් වශයෙන් ගාණක් පැහැදිලි කර තියෙන නිසා මම භෞතික අවස්ථාව සොලිඩ්නේ ඝණයක S වශයෙන් නිරූපණය කරා. දැන් දැන් මොනවද තියෙන්නේ? ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා. මේ සාන්ද්‍රණත් කොට මම ලියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මිශ්‍ර කළ විට පද්ධතිය ළඟා වූ අවසාන උපරිම උෂ්ණත්වය. මෙහෙම දැන් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණයනේ. මිශ්‍රණය. මේ මිශ්‍රණය ළඟා වෙච්ච අවසාන උපරිම උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 60ක් කියලා. අවසාන උපරිම උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 60ක්. මේ පද්ධතිය ළඟා වෙච්ච අවසාන උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 60යි. ඊට පස්සේ කියන ප්‍රතික්‍රියකවල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 බැගින් විය. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. ඒ වගේම SCL වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. මේ දෙක 25යි මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද 60යි කියලා ගානේ දීලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි. හරි නේද? ඊට පස්සේ කියනවා මෙම රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න. ප්‍රතික්‍රියා තාපය තමයි අපෙන් අහන්නේ. දැන් මට කියන්න ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකද්ද? දැන් ගිය සතියේද මම ඒක ඔයගොල්ලන්ට ඉගැන්වුවා. අපි දන්නවා ප්‍රතික්‍රියා තාපයක් කියලා කියන්නේ තුලිත රසායනික සමීකරණයේ දක්වන මෞල සංඛ්‍යා ප්‍රතික්‍රියා කරනකොට නිපදවන තාපය. යම් රසායනික ප්‍රතික්‍රියාවක කියනකොට තුලිත රසායනික සමීකරණයේ දක්වන මෞල සංඛ්‍යා ප්‍රතික්‍රියා කරනකොට නිපදවන තාපයට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියා තාපය කියලා. පැහැදිලිද? ඒ අනුව ප්‍රතික්‍රියා තාපය අපි ලියන්න නම් එහෙම නැත්නම් හොයන්න නම් අපි ඉස්සෙල් බලන්න ඕනේ මෙම රසායනික ප්‍රතික්‍රියාවේ කොච්චර තාප ප්‍රමාණයක් නිපදවුණාද කියලා. නේ? ඒ සඳහා අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. අපි දන්නවා තාපදායක ප්‍රතික්‍රියාව සිදුවන්නේ මෙන්න මේ ස්ථානයේ මිශ්‍රණය තුල. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි එකිනෙකට ප්‍රතික්‍රියා කරන මේ මිශ්‍රණය තුල තමයි තාපදායක ප්‍රතික්‍රියාව වන්නේ. අපි එහෙනම් මිශ්‍රණය සම්බන්ධ වෙන දේවල් දැනගමු. පළවෙනි එක හොඳට අහගෙන ඉන්න මෙන්න අද දවසේ ගිය සතියට වඩා වෙනස් වෙන සිද්ධිය. මට කියන්න මිශ්‍රණයේ අවසාන පරිමාව කීයද? මෙතන පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. හොඳට තේරුම් ගන්න. මෙතන පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. මෙතන පරිමාවක් දීලා නැහැ. මෙතන දීලා තියෙන ස්කන්ධය 0.4යි. මෙන්න දවසේ වැදගත්ම කතාවක් කියන්න හදන. ඒ තමයි ස්කන්ධයක් දීපු විටක බලන්නකෝ ස්කන්ධයක් දීප විටක අපි අවසාන පරිමාව සඳහා කිසි විටක මෙම ස්කන්ධයෙන් එන පරිමාවක් ගන්නෙ නැහැ. ඒක නීතියක්. අපි ගණන් හදන්නේ එහෙම. එහෙමද කියන්නකෝ තාප රසායනීය සම්බන්ධ ගණන් සාකච්ඡා කරනකොට තාප රසායනීය සම්බන්ධ ගණන් සාකච්ඡා කරනකොට එකක පරිමාවක් දීලා ඒක තුල දිය වෙනවයි කියලා ස්කන්ධයක් දීලා තියෙනවනම් අපි මේකෙන් පරිමාවක් ගන්නෙ නැහැ. මම ඔයගොල්ලන්ට ඒක ලියලා තියන්න. මෙතන පරිමාවක් ගන්නෙ නැහැ. හොඳේ. ස්කන්ධය වශයෙන් දීපු එකක පරිමාවක් ගන්නෙ නැහැ. ඒ නිසා පරිමාවක් විදියට අපිට සමස්ත මිශ්‍රණය තුල ගන්න වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණයේ පරිමාව විතරයි. ඒ කියන්නේ කීයද? ඝන සෙන්ටිමීටර 100යි. මම හිතන ඔයගොල්ලන්ට පැහැදිලිද? මෙතන පරිමාවක් නැහැ. ස්කන්ධය දීපු විටක ඒක කී සමාන පෙදීම වීදාලා
ස්කන්ධය ආදේශ කළ ඝනත්වය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හොයාගෙන එහෙම පරිමාව හොයන්නේ නැහැ. ඒක තමයි සම්මතය. පැහැදිලිද? ඒ නිසා මෙතන පරිමාවක් ගන්නේ නැහැ. පරිමාව ගන්නේ පරිමාව දීපු ස්ථානය වන හයිඩ්‍රොක්ලෝරික් වලට අදාළව විතරයි. පැහැදිලිද? ඒ නිසා මෙතන ඝන සෙන්ටිමීටර් 100ක් නම් අවසානයේ මොකක් වෙනවද? මිශ්‍රණයේ පරිමාවක් 100ද ඝන සෙන්ටිමීටර් 100ක් කියලා. මම හිතන පැහැදිලි. යතර තව දෙයක් මතක් කරන්න ඕන හදිසියාරි මේ ලයිව් ක්ලාස් එක අතරේ කරන්ට් එක ගියොත් ඔගොල්ලෝ මැසේජ් එවන එහෙම එවන්න එපා හොඳේ කරන්ට් එක ගියොත් මදිසිය මාව පේන්නේ නැතුව ගියොත් විනාඩි 5ක් බලන්න විනාඩි 5ක් තුල මම ඔයගොල්ලන්ට මොනවා හරි යම් අපහසුතාවයක් වෙලා තියෙනවා ඒක WhatsApp Telegram එකට මැසේජ් එකක් දාන්න හොඳේ දැන් අපිත් මෙතන මොනවා හරි අපහසුතාව වෙලාවකට ඔයගොල්ලෝ මේ දිගටම මැසේජ් එක දිගට එන කෝල් ආවොත් මොකක්වත් එතනත් පිට කරගන්න බැහැ එනිසා කණ්ඩායමක් වශයෙන් මොනවා හරි පණිවිඩයක් දෙනවා. චුට්ටක් ඉවසීමෙන් ඉන්න. මොකද අපි තුම කරන්ට් එක කිහිල දැන් මාවට හරියට පේන්නේ නැතුව යනවා. එහෙම උත් කරන්න ඕනේ මොකද්ද බලන්න WhatsApp එකට මේ මිනිහ මොනවා හරි වෙලා ඇතිනේ නේ. චුට්ටක් කල්පනා කරා WhatsApp එකට Telegram channel එකට message එකක් ගේ මේ අපේ ගෙදර කරන්ට් එක ගියා. චුට්ටක් ඉන්න මොනවා හරි පණිවිඩයක් ගේ. මොකද ඒ විදියට අනුගත වෙන්න. නැත්නම් හරි අමාරුයි පෙර ටික කරගෙන යන්න. හරි නේද? මිශ්‍රණයේ අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි මිශ්‍රණයේ අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක් නම් අපි දන්නෝ මිශ්‍රණයේ අවසාන ස්කන්ධය ග්‍රෑම් 100ක් බව. හේතුව මොකද්ද? ගානේ දීලා තියෙනවා. මම මේක පසුගිය සතියේ හොඳටම පැහැදිලි කරා. මිශ්‍රණයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි. මොකද්ද මේකේ තේරුම? මිශ්‍රණයේ ඝන සෙන්ටිමීටර් එකක් තුල ඝන සෙන්ටිමීටර් එකක් තුල තියෙන ග්‍රෑම් එකක් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි කියන එකේ තේරුම තමයි ඝන සෙන්ටිමීටර එකක් තුල ග්‍රෑම් එකක් තියෙනවා. එහෙනම් ඝන සෙන්ටිමීටර 100ක් තුල ග්‍රෑම් කීයක් තියෙන්න ඕනේද? 100ක් තියෙන්න ඕනේ. ඒක මම ගියේ සතියේ කිව්වා D සමානයි F බෙදීම V දාලා එහෙම නැහෙන්න ඕනේ නැහැ. එක සැරේටම මිශ්‍රණයේ අවසාන පරිමාව 100 නම් ස්කන්ධය 100යි කියලා ගන්න. ඊට පස්සේ මෙතන තියෙන උෂ්ණත්ව වෙනස. උගල ලියන්න එපා හොඳට අහන් ඉන්න. ලියන්න වෙනම වෙලාවක් දෙනවා. ගණන වෙලාවට ලියන්න එපා. අතහංගි. උෂ්ණත්ව වෙනස. මට කියන්න උෂ්ණත්ව වෙනස කීයද? මෙතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 60යි. මේ මොකද්ද අවසාන උෂ්ණත්වය? ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ගානේ තියෙනවා. ඒ නිසා අවසාන උෂ්ණත්වය වෙන 60න් ආරම්භක උෂ්ණත්වයන 25 අඩු කරන්න. වැරදිලා ආහාරෙ මෙතන උෂ්ණත්ව දෙකක් තිබ්බනම් අපි මොකද්ද කරන්නේ? උෂ්ණත්ව දෙකක් තිබ්බනම් අපි කරන්නේ මේ උෂ්ණත්ව දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එක නේද? නමුත් මෙතන ඒ උෂ්ණත්වයයි තියෙන්නේ. ඒ නිසා ආරම්භක උෂ්ණත්වය අපිට 25 වශයෙන් ගන්න පුළුවන්. 60න් 25ක් අඩු කරාම 10න් 5ක් අඩු කරාම 5යි. මෙතන තියෙන 5යි 5න් 2ක් 3යි. ඒ නිසා උෂ්ණත්ව වෙනස එනවා සෙල්සියස් අංශක 35. දැන් මිශ්‍රණයේ අවසාන ස්කන්ධය දාන උෂ්ණත්ව වෙනස දාන්න අපිට එහෙනම් පුළුවන් නේද ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය ඉස්සෙල්ලා හොයාගන්න. මම ඒක මෙතන ලියන්න. ප්‍රතික්‍රියාව. මෙම ප්‍රතික්‍රියාවනේ. මෙම ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය. මෙම ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය සෙවීම. අපි මේ ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය සොයමු. අපි දන්නෝ තාප විපර්යාසය හොයන්න දාන සමීකරණය Q සමානයි MCTට බව. ස්කන්ධය ග්‍රෑම් 100යි. දැන් ඒක අද දවසේ අපි විශේෂයෙන් ඉගෙනගත්තු දෙයක්. ගිය සතියේ ඉගෙනගත්තු නැති දෙයක්. ඇයි හේතුව? ස්කන්ධයක් සමග තමයි පරිමාවක් මෙතන කවලම් කරලා තියෙන්නේ. C කියන්නේ විශිෂ්ටතාප ධාරිතාවය ගානේ දීලා තියෙනෝ. ජලයේ විශිෂ්ටතාප ධාරිතාවය අපි සමානයි කියලානේ ගන්න. ඒක 4.2 කියලා ගානේ දීලා තියෙනවා. මේක නම් ඇත්තටම දීලා නැහැ. ඔගොල්ලෝ එක කලින් කොටසෙන් ගන්න
ගුරන් ටිකටම කී සතේ මම කිව්ව ඝනත්වය විශේෂතාවතරිතාවයයි ජලය අගයට සමානයි. ඒ වගේම ටීට කියන්නේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 35යි. සෙල්සියස් අංශක 35යි. දැන් කපන්න සීරිණයකට සී කැපෙනෝ ජීවලට ජීරිණයක කැපිලා අවසාන උත්තරේනෝ Q සමානයි 100 ගුණ කිරීම 4.2 ගුණ කිරීම 35. එන්නේ දැන් ජූල් වලින්නේ. මේක 1000 බෙදන්න. 1000 බෙදුවට පස්සේ අපිට අවසාන උත්තරේ කිලෝ ජූල් කරන්න පුළුවන්. මේ බින්දු දෙකට මේ බින්දු එක කැපිලා යනෝ දැන් පැත්තක මෙන්න මේක ගුණ කරන්න. මොකක්ද දැන් අපි ගුණ කරන්න ඕන? අපි ගුණ කරන්න ඕන 4.2 ඉස්සර 35 ගුණ කරන්න. 4.2 ගුණ කරන්න 35. 4.2 ගුණ කරන්න 35. එතකොට එනවා 147. 147. ඊට පස්සේ මේක 10ෙන් බෙදෙනවා. ඒ කියන්නේ දශම ස්ථානයක් වම් පැත්තට ගිහිල්ලා ප්‍රතික්‍රියා වාසිතා විපර්යාසය එනවා කිලෝ ජූල් 14.7. හැබැයි මේක නෙවෙයි ගානෙන් අහන්නේ. අහන්නේ ප්‍රතික්‍රියා තාපයනේ. අපි ඊට පස්සේ ප්‍රතික්‍රියා තාපය හොයමු. ඉතල ඔයගොල්ලන්ට විනාඩි දෙකක් විතර දෙනවා. මේක අඩුපාඩුවක් තියෙනම් හදා ගන්න. මේක හතර ඉවරලා මේක ඉන්නව නම් ඉතිරි කොටස දැන් හදන්න පටන් ගන්න. හොඳයි දැන් පටන් ගන්න හද. අපි එහෙනම් බලමු ඉතිරි කොටස ළමයි අහන විභාගයේ දෙසැම්බර් වලදයි කියලා. දෙසැම්බර් වල හෝ ඊට කලින් වෙන්න පුළුවන්, පහු වෙන්න පුළුවන්. ඉගෙන ඔයගොල්ලෝ හිතන්න එපා. මොකද දැන් ඔය කොරෝනා තව මාස දෙකක් තුනක් තියෙනකොට දෙකෙන් එකක් ගියා. ඒක අපි දේවි නැත්නම් අපි මැරෙට යාවේ. මොනවද දෙකෙන් එකක් කියලා අපි ඉවර වෙනවා. මේ ඊතොර ඉතිරි ටිකට හරිය තියද අපි ඉදිනේක අපි ඉන්නේ නැත්නම් මම ඉන්නේ නැත්නම් ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. කොහොම හරි අවසානයේ එදිකරාරි එක්සෑම් එක තියෙනවා. එතකොට කොහොම හරි ඕනම සංකතයක් වැඩි කාලයක් ගල්ලන්නේ. තව මාස දෙකක් තුනක් යනකොට වැඩට ඉවරයි. ඒ නිසා විභාගයේ දෙසැම්බර් හොයිට කලින් දෙන්න පුළුවන් කියලා හිතාගෙන වැඩ කරන එක තමයි වඩාත්ම හොඳ. හරි නේද? අපි එහෙනම් වැඩ කරමු. එතකොට අපි අන්තිමට කතා කරේ Q සමානයි MCT ට දාලා ප්‍රතික්‍රියා වාසිත තාප විපර්යාසය කිලෝ ජූල් 14.7ක් කියලා හොයාගත්තා. මම ඒක මෙහෙන් ලියාගන්නම්. හොඳේ. තාප විපර්යාසය. මේ ටිකත් උන්නේ නැහැ. අපි පරයාසේ විතරක්ම මම මෙහෙන් සටහනක් දාලා තියන්න. මම හිතන කවුරුත් ලියාගෙන ඇති කියලා. තාප විපර්යාසය. තාප විපර්යාසය. කීයද? 14.7 කිලෝ. දැන් මම ඇත්තටම ඊයේ රෙකෝඩින් එකක් කරා YouTube එකට දාන්න අර මම කර දෙවෙනි ප්‍රශ්නේ මේ කියලා. එතකොට ඊයේ මම සාකච්ඡා කරනකොට දැක්ක දේ තමයි තාප රසායනයේ මේ වගේ ප්‍රශ්නයක් තමයි 2020 දෙවෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් කිටානිත් ඔයගොල්ලෝ ඒක දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා පේපර් එක ලියන්න. හොඳේ පේපර් එක ලියලා ඊට පස්සේ තමයි 2020 ප්‍රශ්න පත්‍රය මගේ සාකච්ඡාවට සමත් දෙන්න ඕනේ. පැහැදිලිද? නිසා ටිකටම මේ දවස් කිහිපය තුර ඔයගොල්ලොන්ට 2020 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම මම සාකච්ඡා කරන මේ කියන්නේ ජූනි මාසයේ ඉවර වෙනකොට. සා ඒකත් ඔයගොල්ලෝ සමගාමීව YouTube එකට සම්බන්ධ වෙලා ඒකත් බලන්න. ඒක ඔයගොල්ලන්ට 2020 ප්‍රශ්න පත්‍රය කරලා ඉවර වෙනවා. මම ඩිවිෂන් එක 2020 ප්‍රශ්න දාන්න නැත්තේ මම ඒක වෙනමම 2020 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම තෝරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන නිසා. හරි. දැන් එහෙනම් අපෙන් අහන්නේ 19 වෙනි ප්‍රශ්නේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න කියලා. ඒ අනුව අපි ප්‍රතික්‍රියා තාපය ගණනය කිරීම කරමු. ප්‍රතික්‍රියා තාපය ගණනය කරමු. ප්‍රතික්‍රියා තාපය ගණනය කරන නම් අපි ඉස්සෙල්ලම මෙම ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙච්ච මවුල ගාන හොයන්න ඕනේ. මෙන්න මේකත් අද දවසේ උගන්වන විශේෂ කාරණයක්. අපි ඉස්සෙල්ලම හොයාගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන සෙවීම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන සෙවීම. දැන් තියරි දන්නේ නැති ළමයින්ට ඕන මන් දෙයක් උගන්වන්න හදන්න. ඝන ද්‍රව්‍යයක මවුල ගාණක් අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය.
n සමානයි simple එපෙදීම capital m මේ සමීකරණයට පදාදේශ කළා අපිට පුළුවන් මවුල ගන්න හොයන්න මෙතන simple m කියන්නේ ස්කන්ධය simple m කියන්නේ ස්කන්ධයට capital m කියලා කියන්නේ මෞලික ස්කන්ධයට මම නොදන්න කෙනෙකුට ලියන්න capital m කියන්නේ මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය කියලා අදහස් කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධයට තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ මේක අදවස ඉස්සෙල්ලා මෙහෙට ගන්න කාරණේ ඒ වගේම n කියලා කියන්නේ මවුල ගන්න n කියන්නේ මවුල ගන්න එහෙනම් දැන් මට කියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න අපිට හොයන්න අවශ්‍ය නම් අපි මොකද්ද කරන්න ඕන අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හෙවත් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න වෙනවා මට කියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය දීලද තියෙන්නේ නැහැ දීලා නැහැ ඒ වෙනුවට ටියුට් එකේ 7 වෙනි පිටුවේ දීලා තියෙනවා සෝඩියම් සමානයි 23යි O සමානයි 16යි S සමානයි 1යි කියලා දීලා තියෙනවා ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ඒ වැඩසටහන කරන්න කොහොමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අපි ඉස්සෙල්ලා මෞලික ස්කන්ධය හොයමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය මෙන්න මෞලික ස්කන්ධය හොයන හැටි අපි ඉස්සෙල්ලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිහම ලියනවා ඉන්නේ ඔය මෞලික ස්කන්ධය හොයනකොට අපි කරන්න ඕනේ මොකක්ද දන්නවද එක එක පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙන වෙනම එකතු කරන්න ඕනේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වරහන් ඇතුලේ දීලා තියෙනවා 23යි කියලා. ඔක්සිජන් වල 16යි කියලා දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල 1යි කියලා දීලා තියෙනවා. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය මේ ටික එකතු කරාම 40ක් කියලා. දැන් ගැටලුවක් නැහැ නේද? අපිට පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හොයන්න n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m ට පදාදේශ කළ සිම්පල් m කියලා කියන්නේ ස්කන්ධය කීයද ගානේ අපිට දීලා තියෙන මේ බලන්න 0.4යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ස්කන්ධය 0.4යි කියලා ගානේ දීලා තියෙනවා කැපිටල් m කියන්නේ මෞලික ස්කන්ධය හෙවත් සාපේක්ෂ අණුක ස්කන්ධයනේ ඒක ගානේ දීලා තියෙනවා ගානේ දීලා නැහැ අපි හොයාගත්ත 40යි අපිට ඉතා සරලව මේක 4ෙන් බෙදන්න පුළුවන් නේද 4ෙන් බෙදන්න 40 4ෙන් බෙදුවට පස්සේ 10යි මේක 4ෙන් බෙදුවට පස්සේ 0.1යි 0.1 10ෙන් බෙදුවට පස්සේ 0.01යි මවුල කියලා එහෙනම් අපි මේ හොයන්නේ මොකක්ද ප්‍රතික්‍රියා තාපය හොයන්න ප්‍රතික්‍රියා තාපය හොයනකොට පසුගිය සතියේ පැහැදිලි කරා වගේ එක් එක් ප්‍රතික්‍රියකවල ආරම්භක නැත්නම් ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච මෞල සංඛ්‍යාව සොයන්න ඕනේ. ඒ අනුව අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝණයක් එහෙම නැත්නම් ස්කන්ධයක් වශයෙන් දීපු නිසා n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m කියන සමීකරණය හරහා අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞල ඝන සොයාගත්තා. ඉක්මනින් මම විනාඩියක් තප්පර 10ක් දෙන්න මේක ලියා ගන්න මම ඉවර කට්ටිය ඊට පස්සේ SCL මවුල ගන්න හොයන්න අපි එහෙනම් බලමු ඊළඟ කොටස. මේ අද එක එක දවස් තමයි BST දවස් තමයි. අද එතකොට සිකුරාදා SFP දවසනේ නේ. සිකුරාදා වල ICD පන්ති දාසි. එසේ පන්ති මාරු කරගන්න. මම ඒක කලින් පටන් ගන්නකොටම කිව්වා. අද තංගල්ලේ BST දවස. ඒ කියන්නේ කිසිම තරකයක් නැහැ. දිනසුරාදා SFP දවස. සිකුරාදා SFP රිවිෂන් දවස.
දාස්තිකර තියෙන. ඒතකොට SFTC ගුණාද්දට ICT තියෙනවා නේ. ප්‍රදායන ICT දවසනේ. දාන ICT දා තියෙනවනේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අදාළය අදාළ දවසේ පන්ති කරනව නා ප්‍රශ්නයක් ඉන්නේ. එනිසා ඉතින් කවුරුත් කරන දවසට අපිත් කරන ඉති වෙන කරන් දෙයක් නැහැ නේ. මාතර අයට නම් ගැටලුවක් නැහැ. අදාළ නියමිත දවසේමයි පන්තිය පැවැත්වෙන්නේ. සංගල්ලේ ගුරුවරු අදාළ දවසට පන්ති දාපු නැති නිසා අපේ දවසට පන්ති දාන්න ඉඩ නැහැ. ICT actually වෙනත් PhD පන්ති ET පන්ති ඒ දවස්වලට දාලා තියෙන පන්තියේ 50%කට වඩා වැඩියෙන් ළමයි යන පන්ති තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ දවස් පන්තියේ කරන්නේ. මේක දිගටම ස්ථිර ටයිප් එකක්. මේලාට තමයි දිගටම තියෙන්නේ. මේ පන්ති කිසි විටක වෙනස් වෙන්නේ නැහැ. මාර්ගායතනයේ PhD පන්තිය නම් ගැටලුවක් නැහැ. ඒක අතක එක කොහොමත් සූම් මෙහෙණු ගන්න නැති රෙකෝඩින් යන පන්තිය නිසා ප්‍රශ්නයක් නැති නිසා ඒ ගුරුවරුත් එකයි මාර්ගායතනයත් එක්ක මම කතා කරලා ඒක දාලා තියෙනවා අද හැන්දෑවේ අද හවසට දාලා තියෙනවා ඔයගොල්ලොන්ට කියන්නේ අද හවස බලන්න පුළුවන් වෙලාවකට දාලා තියෙනවා ඒ නිසා ගැටලුවක් ඉන්නේ නැහැ ඒ වගේ අනිත් ඒවා පුළුවන් නම් ඔයගොල්ලෝ වෙනස් කරගෙන දැන් මෙතන ඉන්නේ වෙනස් කරගත්තු කට්ටිය පුළුවන් අයනේ අර කරන්ට් යන කට්ටියට මම අර මැසේජ් එකකුත් දාලා තිබ්බ හැමතිස්සෙම කරන්ට් යනවා නම් ලයිව් පන්ති ගැලපෙන්නේ නැහැ සිග්නල් අඩු නම් ලයිව් පන්ති ගැලපෙන්නේ නැහැ එයාට සුබරුදු විදියට කෝඩින් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මවුලක් වෙන්නේ හරි අපි එහෙනම් ඊළඟ කොටසට යමු ඊට පස්සේ මේ ළමයි ආයසරයක් අහනෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල පරිභාව ගත්තේ නැත්නම් මොකක්ද ඒ කියලා බලන්න මේක ස්කන්ධයේ 0.4යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ස්කන්ධයේ 0.4යි කියන්නේ ස්කන්ධය නොසරකේ හැකි තරම් කුඩායි ඒ නිසා තමයි ගන්න නැත්තේ මෙතෙන්ට මොන ස්කන්ධය දුන්නත් තාප රසායනයේ ගණන් හදනකොට එම ස්කන්ධයට අදාළ පරිමාව ගන්නෙ නෑ 0.4 ග්‍රෑම් කියන්නේ ඉතාමත්ම කුඩා ස්කන්ධයක් බව ඔයගොල්ලෝ දැනගන්න. ආ. හොඳයි එහෙනම් මේ බෝඩ් එක මකන්න එපා කියන ඉක්මනට ලියන්න ඕනේ මේක. පන්තියෙත් මේව ගන්නල තියෙන්නේ. ඉක්මනට ලියන්න. ඒක තමයි කියන්නේ රෙකෝඩින් පන්තියට එන්නේ කියලා මේ වීඩියෝ එක නවත්තගෙන ඔලට ඇති තරම් දවස් පුරාම ලියන්න පුළුවන්. දැන් ප්‍රාන්තිය වගේ හැබැයි කවුරක් කතා කරන්නත් නැහැ නේද කවුරු හරි ගෙදරව ඉන්නව? ගෙදර කවුරු හරි ඉන්නවත් දන්නේ නැත්තම් මේ කොච්චර ලියන්න වෙලාවක් යන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි හොඳේ මෙතන පරිමාව ගන්නෙ නැහැ ස්කන්ධයක් දුන්නට පස්සේ පරිමාව ගන්නෙ නැහැ. මේ පරිමාව විතරයි ගන්න. මේ වමුණුත් දෙකන වැඩ කරන්න බෑ. ස්කන්ධයේ ග්‍රෑම් 100ක් ආපෙටි අයහරයක් අහන. ඒ කියන්නේ අහපු එක කෙනා ගිය සතියේ ඉඳලා නැහැ පන්ති. ඔය දැක්මේ. දැක්මේ ළමයි ටික මෝඩය වෙන මම හිතන්නේ. බලන්න. අයහරයක් කියන්නේ දැන් මේක මකන්න. හරි මේ මේ ටික හරි මකලා දාන්න. ගිය සතියේ කිව්වේ කියන්නේ ළමයි වැරදිලාවක්වත් විහිළුවකට වක්වත් මේ පොත බාල නැහැ. හරි අයහරයක් මම කියන්න. අද පන්තියට එන කිසි කෙනෙකුට රෙකෝඩින් එකට සම්බන්ධ විය නොහැකි. ඒක සිස්ටම් එකෙන් ඉබේම නැවති වෙනවා. මොකද ඔයාට ඔයගොල්ලෝගේ ඇටෙන්ඩන්ස් මාක් කරලා තියෙන්නේ සූම් පන්තියට සම්බන්ධු නැහැ කියලා. ඒ නිසා නැවත අරකට එන්න බෑ. ඔයගොල්ලෝ පන්ති විතර වැටෙනවා. ඔබ මීට පෙර පන්තියට සම්බන්ධ වී ඇත. ඒ නිසා නැවත සම්බන්ධ විය නොහැකි කියලා සයිට් එකේ වැටෙනවා. හරි නේද? දැක්ම නම් කොහොමවත් බෑ. දැක්ම වෙනම පන්ති දෙකක් නේ හතර තියෙන්නේ ලයිව් එක සූම් එකයි රෙකෝඩින් එක. එසා ආයෙන්න බෑ. එක පන්තියකට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමයි කලින් තීරණය කරන්න. රෙකෝඩින් එකද හොඳ ලයිව් එකද හොඳ කියලා තීරණය කරන්න. ඒ අනුව පන්තියට එන්න. මෙන්න මේ ළමෙක් නැවත අහන නිසා කියනෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි SCA ලෙවල ඝන සෙන්ටිමීටර 100ක පරිමාව මෙතන ග්‍රෑම් 100ක් ආවේ කොහොමද කියලා. මං ගිය සතියේ ඉගැන්නුව මෙන්න මේම සමීකරණයක්. එයාට තුට්ටක් 18 වෙනි ගාන හරි 17 වෙනි ගාන හරි බැලුවනම් හරි ලේසි. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා සමීකරණයක් ගිය සතියේ ඉගැන්නුවා. මම අර ගිය හතු ගාන නිසා ಅದ ඒක කිව්වේ නැහැ. එතකොට ඝනත්වය ගානේ තීර තියෙන ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එකයි 19 වෙනි ගාන තීර නැහැ ඒක. මම කිව්වා 17 වෙනි ගාන 18 වෙනි ගාන වල ඒක දීපු නිසා ඒකෙන් තොරතුරු ගන්න. පැහැදිලිද? විශිෂ්ට ඝනත්වය කීයද? ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි. ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි. ස්කන්ධය තමයි දන්නේ නැත්තේ. පරිමාව ඝන සෙන්ටිමීටර 100.
ගණත්වය එකයි එක ගාන දෙන්න ඕන බලන්න 18 වෙනි ගාන දිහා එක දීලා තියෙන ඒ තත්ත්වෝ මේකටත් ගන්න ඕන ස්කන්ධය m මේක 100යි m සමානයි මෙතන තියෙන 100 බෙදීම 100ක් බෙදීම 100 මෙහාට ගියාට පස්සේ ගුණ කිරීම 100ක් වෙලා 100ෙන් ගුණ කරාට පස්සේ එනවා ග්‍රෑම් 100ක් එනිසා මම ගියේ සතේ මෙහෙමත් කිව්වා මම 17 වෙනි ගානට විතරයි මෙහෙම හදලා පෙන්නුවේ මම 18 වෙනි ගානට කිව්වා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම හදන්න එපා ඒ වෙනුවට මම කිව්ව මොකද්ද හැමතිස්සෙම පරිමාව ඝන සෙන්ටිමීටර වලින් දීපු මොහොතක ස්කන්ධය ඝන සෙන්ටිමීටර වෙනුවට ග්‍රෑම් කියලා දාන්න ඝන සෙන්ටිමීටර 100 නම් ග්‍රෑම් 100 ඝන සෙන්ටිමීටර 200 නම් ග්‍රෑම් 200 හැමතිස්සෙම ඝන සෙන්ටිමීටර ගන්න තමයි ග්‍රෑම් ගන්නට සමාන වන්නේ මේ වගේ ගණන්වල ඒකට හේතුව මොකද්ද ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකක් නිසා මොකද්ද ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එකයි කියන එකේ තේරුම ඝන සෙන්ටිමීටර එකක පරිමාවක් තුල ග්‍රෑම් එකක් තියෙනවා. එක ඝන සෙන්ටිමීටරයක් තුල ග්‍රෑම් එකක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර 100ක් තුල ග්‍රෑම් 100ක් තියෙනවා. මම හිතන ඕගොල්ලන්ට පැහැදිලි ඇති. දැන් එහෙනම් අපි මේ ගානේ මම ඔය තේරෙන්නේ නැති ළමයින්ට ඉතා ගිය සතියේවත් ආයසරයක් මතක් කරා. දැන් ඊළඟ දවසේ පන්තියට පාඩමට එනකොට පසුගිය සතියේ දේවල් අධ්‍යයනය කළේ ඉන්නේ නැත්තම් ටිකක් අමාරු වැඩේ කරගෙන. දැන් ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානත් හොයාගත්තා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයාගත්තා. දැන් ඔය විදියටම අපි ඊට පස්සේ හොයන්න ඕන HCl මවුල ගාන. HCl මවුල ගාන. මම ඒක මෙතන හදන්නම්. HCl මවුල ගාන. ඒකත් මං හිතන්නේ මට ආයසරයක් කියලා දෙන්න වෙයි මේ යන විදියට. එසම මං ඒකත් ආයෙ කියලා දෙන්න නැත්නම් ආයෙ ප්‍රශ්න අහරුනේ නැත්තම්. HCl මවුල ගාන ගන්න හැටි ගිය සතියේ කියන්නේ කොහොමද? 0.1 MOL DM ඍණ තුනක් නේ තියෙන්නේ. මං ගිය සතියේ මෙන්න මෙහෙම ලිව්වා. 16 වෙනි ගාන 17 වෙනි ගාන හදනකොට මෙහෙම ලිව්වා. මේකේ තේරුම තමයි මොකද්ද? ඝන ඩෙසිමීටර් එකක් තුල ඝන ඩෙසිමීටර් එකක් තුල අපි දන්නවා ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් කියන එකනේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් ඔගොල්ලන්ට ඒකමම ගිය සතියේ 13 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසේ පරිමාව සම්බන්ධ හිස්තැන් පුරවන කොටසක් යටතේ ඉගැන්නුවා ඒ අනුව ඝන සෙන්ටිමීටර් 1000ක් එවත් ඝන ඩෙසිමීටර් එකක පරිමාවක් තුල මවුල තියෙන කොච්චරක්ද 0.1 මවුල 0.1ක් තියෙනවා මේක තමයි මේකේ තේරුම මොකද්ද ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් එකක් එවත් ඝන සෙන්ටිමීටර් 1000ක පරිමාවක් තුල මවුල 0.1ක් තියෙනවා ඒ නිසා අපිට මේක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් 1000ක තිබෙන ඝන සෙන්ටිමීටර් 1000ක තිබෙන මවුල ගාන කීයද 0.1 ඒක මේ සාන්ද්‍රණය ප්‍රකාශිත වෙන ඒකකෙන් කියවෙන 1000ක ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන මවුල ගාන 0.1ක් නම් අපි හොයන්න ඕනේ කීයක තියෙන ගානද 100ක තියෙන ගාන 100ක තියෙන ගාන හරි නේද ඒ නිසා මේක 100ෙන් ගුණ කරන්න ඕන සුළු කරන්න මේ බින්දු දෙකට මේ බින්දු දෙක කැපිර ගිහිල්ලා 0.1 10ෙන් බෙදනවායි කියන්නේ දශම ස්ථානයක් වම් පැත්තට ගිහිල්ලා 0.1 බවට පත් වෙනවා දැන් එහෙනම් අපි HCl මවුල ගානත් ඔන්න මේ ආකාරයෙන් සොයාගත්තා. අපර 30ක් තාලයක් දෙන්න ඉක්මනින් මේක ලියාගන්න.
හොඳයි අපි එහෙනම් බලමු ඊළඟ එක මේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන ගැන හදුවා HCl මවුල ගාන ගැන හදුවා දැන් අපි එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාවට සහභාගී වන මවුල සංඛ්‍යාව බලමු අපි ඒකට මේ ප්‍රතික්‍රියාව තුලිත රසායනික සමීකරණ ලියන්න ඕන මේ දෙන්න එකතු වෙලා සුදු සමීකරණ ලියමු අපි මෙතන ලියමුකෝ එක නැත්නම් මේ කෙලවරෙන් ලියමු මෙතන මේකත් අවශ්‍ය නැහැ මෙතන ලියවත්ත උලන්නේ මෙතන ලියමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මතක ඇතුව මෙතන ලියන්න ඕනේ S කියලා ඝනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන HCl HCl කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක් නිසා AQ කියලා ලියන්න මග බලා ගන්න HCl ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවේදී සෑදෙන මේ ප්‍රතික්‍රියාවේදී සෑදෙන මොකද්ද මෙතන තියෙන සෝඩියම් මෙහා ගෙදර පිරිමියෙක් කෙනා මේ මෙහා ගෙදර ගෑණුවෙක් කෙනා එහා ගෙදර පිරිමියෙක් කෙනා මෙහා ගෙදර ගෑණුවෙක් කෙනත් එක ප්‍රතික්‍රියා කරලා හැදෙන මොකද්ද සෝඩියම් සමග ක්ලෝරීන් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් මේක ජලීය ද්‍රාවණයක් AQ ඉතිරි වෙන ජෝඩුව ඊට පස්සේ ප්‍රතික්‍රියා කරන මෙතන H සමග මෙතන OH මේකේ ධන ආයනයත් එක්ක මේකේ ඍණ ආයනය H ධන ආයනයත් එක්ක OH ඍණ සෙට් වුණාට පස්සේ අපිට සම්බන්ධ වෙනව මොකද්ද H2O ජලය ඒක ද්‍රවයක් වශයෙන් අපිට ලියන්න පුළුවන් පැහැදිලිද දැන් අපි බලමු මේක තුලිත කරලා මෙතන සෝඩියම් පරමාණු එකයි මෙතන සෝඩියම් පරමාණු එකයි මෙතන ඔක්සිජන් පරමාණු එකයි මෙතනත් ඔක්සිජන් පරමාණු එකයි මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා මෙතනත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් මේ ආදී වශයෙන් රස මෙතන Cl එකයි මෙතන Cl එකයි ඒ නිසා ඉබේම තුලිතයි ඉබේම තුලිතයි කියන්නේ මෙතන ඉලක්කම එක මෙතන ඉලක්කමත් එක මෙතන ඉලක්කමත් එක මෙතන ඉලක්කමත් එක ඒ කියන්නේ අදාළ ද්‍රව්‍ය හරියටම එක ගානේ තමයි ප්‍රතික්‍රියා කළ තියෙන්නේ. එනවා අපිට මෙහෙම ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියකවල මවුල අතර අනුපාතය කීයද? 1ට 1යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට HCl උත් මවුල එකක් ප්‍රතික්‍රියා කරනවා. දැන් අපි මෙතන හෙව්ව නේද ආරම්භයේ මෙම ප්‍රතික්‍රියාව ආශ්‍රිතව කිලෝජූල් 14.7ක තාපයක් හදෙනවායි කිය. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා මට කියන්න. මේ කිලෝජූල් 14.7ක තාපයක් නිපද වෙන්නේ. කිලෝජූල් 14.7ක තාපයක් නිපද වෙන්නේ ප්‍රතික්‍රියකාණු කොච්චර ගානේ ප්‍රතික්‍රියා කළද? බලන්නකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1කුත් එක්ක HCl උත් මවුල 0.1ක් ප්‍රතික්‍රියා කළ නේද සියලුම ප්‍රතික්‍රියක 0.01 ගානේ ප්‍රතික්‍රියා කළ තමයි මේ කියන කිලෝජූල් 14.7ක තාපයක් නිපදවන්නේ ඒ නිසා මම මෙන්න මෙහෙම සම්බන්ධීකරණයක් ගන්නවා මවුල 0.01ක් ප්‍රතික්‍රියා කරාට පස්සේ මවුල 0.01ක් ප්‍රතික්‍රියා කරාට පස්සේ නිපද වෙන තාප ප්‍රමාණය තමයි කිලෝජූල් 14.7ක් කියන්නේ මවුල 0.01ක ගාන ප්‍රතික්‍රියා කරාට පස්සේ නිපද වෙන තාපය තමයි කිලෝජූල් 14.7ක් කියන්නේ බලන්න ඒක අපි හොයාගත්තා මෙම පරීක්ෂණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගත්තා 0.01ක් HCl උත් මවුල 0.01ක් එහෙනම් අපි Q සමාන අපි Q සමානයි MCT ට දාලා කිලෝජූල් 14.7ක් කියලා තාප ප්‍රමාණයක් හොයාගත්තේ මේම ප්‍රතික්‍රියක මවුල කීය ගානේ ප්‍රතික්‍රියා කළද 0.01 ගානේ ප්‍රතික්‍රියා කළා ඒ නිසා අපි ලියනෝ මවුල 0.01ක් ප්‍රතික්‍රියා කරලා කිලෝජූල් 14.7ක තාපයක් ඉපද වෙනවායි කියන. දැන් 19 වෙනි ගානේ අහන්නේ ප්‍රතික්‍රියා තාපය. අපි දාන ප්‍රතික්‍රියා තාපය හොයන්නේ තුලිත රසායනික සමීකරණේ දැක්වෙන මවුල සංඛ්‍යා සඳහා. අපි මෙතන තුලිත රසායනික සමීකරණය ලියලා හොයාගෙන තියෙනවා
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ SiCl මවුල එක ගානේ ප්‍රතික්‍රියා කරනවායි කියනවා. මෙතන මේ මවුල එක ලිව්වේ කොහොමද? තුලිත කරන ඉලක්කම අපේකට කියනෝනේ ස්ටොයිකියෝමෙටික් අංකය. එම ස්ටොයිකියෝමෙටික් අංකය මවුල සංඛ්‍යාවට අරූප කරන්න. තරල සිංහලෙන් කියනවා නම් තුලිත කරන්න දාන ඉලක්කම තමයි අපි මේ අවස්ථාවේ මවුල සංඛ්‍යාව වශයෙන් සලකන්නේ. ඒ නිසා අපිට ප්‍රතික්‍රියා තාපය හොයනවා නම් තුලිත සමීකරණේ මවුල ගාණනය හොයන්න ඕනේ. ප්‍රතික්‍රියක මවුල එක ගාණේ නේද තියෙන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙතන එකකට අගේ බලන්න සමීකරණේ දෙපැත්තම අපි බිඳුවයි දශම බිඳුවයි එකෙන් මේ ආකාරයෙන් බෙදමු. මට කියන්න මේක මේකෙන් බෙදුම කීයද? මවුල එකයි. මේක මේකෙන් බෙදුව මවුල එකයි. මෙතන බෙදන්න ඔගොල්ලෝ පැත්තක කැල්කියුලේටර් දැන් පාවිච්චි කරන්න පුළුවන් කාලය යන්නේ 14.7 බෙදන්න 0.01 එකෙන්. එතකොට එනවා 1470. ඒකකේ මොකද්ද? මේක මවුලනේ. KJ MOL රිනේක. මවුල කියන එක උඩට ගියාට පස්සේ ඍණ දශකයක් වෙන. මේක කොහොමද ගුණ කරන්නේ? මහලු කුඩයක් නැහැ. උඩයි යටයි 100ක් වැඩි කරන්න. ඒක කැල්කියුලේටර් එකේ මේක බෙදන්න එපා. ඉතර මොඩ වෙන්න එපා. මේක 100ක් වැඩි කරන්න. 100ක් වැඩි කරාම එක වෙනවා. මේක 100ක් වැඩි කරාම 1470. ඒ නිසා පිළිතුර මවුලේට කිලෝ ජූල් 1470. ඒ අපි සාකච්ඡා කරේ 19 වෙනි ගාන. ඊට පස්සේ ළමයි අහන ප්‍රශ්නයක් තමයි මෙතන මවුල මගේ පෞද්ගලිකවත් තමයි ඇහුවා. මෙතන මවුල එකක් වෙලා මෙතන දෙකක් වෙලා හැමෝම මොකක්ද කරන්නේ? එහෙම ගණන් අපිට එන්නේ නැහැ. හේතුව අපේ විෂයපතේ තියෙන්නේ එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරන අම්ල බාෂ්ම වල ප්‍රතික්‍රියා තාපය හොයන්න විතරයි. ඒ නිසා එකට දෙකේව එන්නේ නැහැ. හොඳද? ඒ නිසා මවුල එකකට හොයන ගණන් තමයි අපිට සිලබස් එකට අදාළ වෙන්නේ. හොඳයි. දැන් ගාන හදා ගන්න. අපි එහෙනම් බලමු 20 වෙනි ගාන සාකච්ඡා කරන්න. 20 වෙනි ගාන. දෙවට අහගෙන ඉන්න කලින් වගේම හොඳ ගානක්. අර ගිය සතියේම 19 වෙනි ගාන හැදුවනම් ගොඩක් කාලෙ ඉතුරු වෙනවා. මොකද දන්නවද 19 වෙනි ගාන 18 වෙනි ගානත් එක්ක 17 වෙනි ගානත් එක්ක සම්බන්ධ. ඒක අර ගිය සතියේ එක මේ සතියේ තිබීමේ පාපේ තමයි මම මේ මෙතන ලා ගෙව්වේ. කොළමයිද මතක නැහැ. දැන් 20 වෙනි ගානේ දැන් ආයෙ අලුත් ගණන් තියෙනවා.
විසිවෙනි ගණන් 21 වෙනි ගණන් මීට කලින් අවුරුදු වල සස්පෙල පේපර් එක MCQ ප්‍රශ්න පත්‍රයටත් ඇවිල්ලා තියෙනවා හොඳේ 20 වෙනි ගණන වගේවත් ඇවිල්ලා තියෙනවා 21 වෙනි ගණන වගේකුත් ඇවිල්ලා තියෙනවා එනිසා මං හිතන ඔයගොල්ලෝ හොඳටම හගිනී දීවේ පසුගිය කාලේ ආපු පාස් පේපර් වලට සම්බන්ධ ගණන් නිසා අපි බලමු 20 වෙනි ගණන අධ්‍යයනය කරන්න දෙයට හගිනී ඉන්න විසිවෙනි ගාන මෙන්න මෙහෙමයි ගාන කියන්නේ C5 H12 හයිඩ්‍රෝකාබනය මෙන් C5 H12 C5 H12 හයිඩ්‍රෝකාබනය අපි දන්නවා හයිඩ්‍රෝකාබනයක් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් සමන්විත වෙන ඉගෙන කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් සමන්විත වෙන සංයෝග C5 H12 හයිඩ්‍රෝකාබනය ග්‍රෑම් 216ක් මේකෙන් ග්‍රෑම් 216ක් අරගෙන තියෙනවා C5 H12 කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ හයිඩ්‍රෝකාබන ශ්‍රේණියක් තියෙනවා පහට කියන්නේ එකට කියන්නේ මෙත් දෙකට කියන්නේ ඒත් තුනට ප්‍රොප් හතරට බියුට් පහට පෙන් මේකට කියන්නේ පෙන්ටේන් කියලා දැන් ඔහොම කියනකොට තමයි අටවෙනි එකට එන්නේ ඔක්ටේන් ඔක්ටේන් කියන්නේ පෙන්ටේන් C8 H18 ඒ වගේ C5 H12 කියලා කියන්නේ වායුව ඒ සමා මෙතන G කියලා දාන. දැන් වැදගත්ම දේ තමයි හිතට හගෙන ඉන්න පූර්ණ දහනයකට ලක් වෙනවයි කියලා තියෙනවා. එන වැදගත්ම කාරණා. යම් හයිඩ්‍රෝකාබනයක් පූර්ණ දහනයකට ලක් වෙනවා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න එයා ඔක්සිජන් සමග තමයි ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒ නිසා මම මෙතන ලියන O2 කියලා වායුවක් බව හඟවන්න G අකුර ලියනවා. C5 H12 වායුව ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන එක තමයි ඕනම පූර්ණ දහනයකදී ගන්න. ඊළඟට ඕනම හයිඩ්‍රෝකාබනයක්. ඒ කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් විතරක් සකස් වෙච්ච හයිඩ්‍රෝකාබන තියෙනනේ. ඕනම හයිඩ්‍රෝකාබනයක් පූර්ණ දහනයට ලක් වුණාට පස්සේ සෑදෙන ප්‍රධාන ඵල දෙකක් තියෙනවා. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව අනිත් එක තමයි ජලය. කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය තමයි ඕනම පූර්ණ දහනයකදී සෑදෙන ඵල දෙක හයිඩ්‍රෝකාබන. අර්ධ දහනයක් වුණොත් දැලි පිට වෙනවා, සී පිට වෙනවා කාබන් අංශ. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් වායුවත් පිට වෙනවා. පැහැදිලිද? දැන් අපි එහෙනම් පූර්ණ දහනයකදී නිසා මෙච්චරයි ලියන්නේ. දැන් අපි මේ සමීකරණය තුලිත කරමු. ඒක තමයි වැදගත්ම දේ. අපි චාලක රසායනය පසුගිය මාසේ සාකච්ඡා කළා. සමීකරණයක් තුලිත කරන ආකාරය ඉගෙනගෙනයි තියෙන්නේ. අපේ නිසා ප්‍රවේශමට තුලිත කරමු. මෙතන කාබන් පරමාණු සංඛ්‍යාව පහක් තියෙනවා. මෙතනත් කාබන් පරමාණු සංඛ්‍යාව පහක් කරන්න නම් කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහින් පහේ ඉලක්කම ලියන්න ඕන. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා. මෙතනත් හයිඩ්‍රජන් සංඛ්‍යාව 12ක් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඉස්සරහින් හය ඉලක්කම ලියන්න ඕන. හරි නේද? මේ ළමයි මේ කරුණාකරලා ඔය ප්‍රශ්න අහන එක නවත්තන්න 21 වෙනි ගාන 21 වෙනි ගාන 21 වෙනි ගාන තෝරන කොට 20 වෙනි ගාන දැන් 20 වෙනි ගානනේ තියෙන්නේ හොඳද මේ චුට්ට ඉවසන්න හැමතිස්සෙම නැත්නම් හරි අමාරුයි ඉවසන්න බෑ නම් චුට්ට මේ පුරුදු වෙන ඉවසන්න හොඳ නැත්නම් මේ වැඩේ කරන්න වෙනවා එක එක අනවශ්‍ය මැසේජ් ගහන එක නවත්තන්න එහෙම නැත්නම් මම මැසේජ් ගහන එක නවත්තුන කිරීම ඉස්සෙල්ලම හොඳ මේක හගෙන ඉන්නද දැන් බලන්න මෙතන කාබන් 5යි මෙතනත් කාබන් 5යි මෙතන හයිඩ්‍රජන් 12යි මෙතන හයිඩ්‍රජන් කීයද 6 වැඩි කිරීම දෙක 6 වරත් දෙක 12 දැන් බලන්න ඔක්සිජන් ගන්න මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා මෙතන ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද බලන්නකෝ මෙතන ඔක්සිජන් පරමාණු මේ පහ දෙකෙන් වැඩි කරාම 5 වරත් දෙක 10යි මේ පහ දෙකෙන් වැඩි කරන හැමතිස්සෙම අදාළ එක්කෙනාගේ තියෙන මුළු පරමාණු සංඛ්‍යාව බලන්න අපි ඉස්සරහ තියෙන ඉලක්කම ළඟ තියෙන ඉලක්කමෙන් ගුණ කරනවා. 5 + 1 10යි. මෙතන මේ 6 මෙතනින් වැඩි කරාම 6යිනේ. 10යි 6යි 16යි. 16ක් නිසා අපි මෙතන ලියනවා 8යි. ඒ හේතුව 8 + 1 16යි.
මෙතනත් 10ද 10යි 6යි 16. දැන් ඔන්න මේ විදියට අපි තුලිත කිරීම කරා. හරිද? දැන් තුලිත කිරීම කරාට පස්සේ තුලිත කිරීම කරාට පස්සේ අපිට පේනෝ මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ 1. දැන් මේක මවුල වලින් ලියන්න. C5 H12 එක මවුලයක් සමග ඔක්සිජන් වායුව මවුල 8ක් ප්‍රතික්‍රියා කරනවා. C5 H12 වායුව එක මවුලයක් එක්ක ඔක්සිජන් වායුව මවුල 8ක් ප්‍රතික්‍රියා කළා. කාබන් ඩයොක්සයිඩ් මවුල 5කුයි ඒ වගේම ජලය මවුල 6කුයි නිෂ්පාදනය වීම සිදු වෙනවා. මේක තමයි සමීකරණේ කියන දේ. හරිද? දැන් අපෙන් අහන්නේ මෙන්න මෙහෙම ගාන 20 වෙනි ගාන. C5 H12 හයිඩ්‍රෝකාබනය ග්‍රෑම් 216 පූර්ණ දහනයේදී ජනනය වන තාප ප්‍රමාණය කිලෝ ජූල් 1800 කි. මේක පොඩි සම්බන්ධයක් ලියමු. හයිඩ්‍රෝකාබනය මොකද්ද? C5 H12. ඒක කොච්චර දහනය වෙනවද? ග්‍රෑම් 216. ගෑම් 216ක් දහනය වුණාට පස්සේ නිපදවන තාප ප්‍රමාණය කීයද? කිලෝ ජූල් 1800යි. කිලෝ ජූල් 1800. දැන් අපෙන් අහන පළවෙනි කොටස මේ වෙන විටත් තියලා ඉවරයි. මොකද්ද? C5 H12 හයිඩ්‍රෝකාබනයේ පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික සමීකරණය කියනකොට මේකයි. මෙතන ඉස්සරහා එක ඉලක්කම ලියන්න අවශ්‍ය නැහැ. දැන් බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටස තමයි C5 H12 වායුව සඳහා. ඒ කියන්නේ මෙන්න මේ වායුව සඳහා ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්නලු. දැන් මට කියන්න එක සංඝටකයක් සඳහන් යහන්නේ මෙයාගේ දහනය සඳහා. මෙයාගේ දහනය සඳහා ප්‍රතික්‍රියා තාපය හොයන්නලු. දැන් මට බලලා කියන්න ඕගොල්ලෝ ත්‍රිවිධ සමීකරණයේ මෙම සංඝටකය පූර්ණ දහනය වෙනකොට මවුල කීයක්ද ප්‍රතික්‍රියා කළේ තියෙන්නේ. අපි දැන් ත්‍රිවිධ සමීකරණය ලියුවනේ. අපිට පේනෝ මෙම සංඝටකය එක මවුලයක් තමයි ප්‍රතික්‍රියා කළේ තියෙන්නේ. C5 H12 කියන වායුව එක මවුලයක් සමග තමයි මේ පූර්ණ දහනය වන ප්‍රතික්‍රියාව සිදු වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් අපෙන් අහන්නේ එම සංඝටකය එහෙම නැත්නම් C5 H12 වායුව සඳහා ප්‍රතික්‍රියා තාපය හොයන්න කියනනේ. එහෙනම් අපි දැන් හොයන්න ඕන මෙතන. මෙතන අපේ තියරිය මොකද්ද? C5 H12 එක මවුලයක් සඳහා තාපය නේද හොයන්න ඕනේ. එක මවුලයක් සඳහා තාපයට නේද අපි කියන්නේ ප්‍රතික්‍රියා තාපය. ඒ හේතුව ප්‍රතික්‍රියා තාපය අනුව තුලිත රසායනික සමීකරණයේ දැක්වෙන මවුල සංඛ්‍යාවලට අදාළ තාපය. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන්නේ එක මවුලයක් නිසා ප්‍රතික්‍රියා තාපය අපි හොයන්න ඕනේ එක මවුලයකට. දැන් එහෙනම් අපිට මේ වගේ ගණිතමය සම්බන්ධයක් සැරේට ගන්න බැහැනේ. අපිට පේන මොකද්ද? ගෑම් 216ක් දහනය වුණොත් කිලෝ ජූල් 1800ක තාපයක් නිපද වෙනවා. නැවත කියනවනම් C5 H12 ග්‍රෑම් 216ක් ප්‍රතික්‍රියා කරොත් තමයි කිලෝ ජූල් 1800ක තාපයක් එන්නේ. අපි හොයන්න ඕනේ කොච්චරකටද? ග්‍රෑම් 216කට කිලෝ ජූල් 1800ක තාපයක් නම් එක මවුලයකට කීයද? දැන් මෙතන පෑහෙන්නේ නැහැනේ නේ? එක මේකකේ නෙවෙයිනේ. ග්‍රෑම් 216කට දීලා මවුලයකට හොයන්න බැහැනේ යන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මවුලයක් තුල කොච්චර ග්‍රෑම් ගාණක් තියෙනවද කියලා බලුවනම් හරිනේ නේද? මෙතන අපි මවුලයකට තමයි හොයන්න ඕනේ. නමුත් ග්‍රෑම් ගාණක් එක්ක මවුලයක් සම්බන්ධ කරන්න බැහැනේ. ඒ නිසා අපි ඉස්සෙල්ම කරන්න ඕනේ මොකද්ද? එක මවුලයක් කියන්නේ ග්‍රෑම් කීයද කියලා හොයාගත්තනම් හරි. අපිට ඒ සඳහා උදේ උගන්වපු සමීකරණය වැදගත් වෙනවා. අපි ඉස්සෙල්ලම C5 H12 ලියලා ගාණේ දීර්ණයේ තියෙන සාපේක්ෂ පරමාණු කිස්කන්ද C සමානයි 12යි S සමානයි 1යි කියලා දීලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නේද මෙතන සාපේක්ෂ අනුකීස්කන්ධය එහෙම නැත්නම් මෞලික ස්කන්ධය හොයාගන්න. කොහොමද හොයන්නේ? කාබන් ගාණ 5යි.
එක කාබන් කෙනෙක් කියන්නේ 12 නිසා කාබන් ගාන 5ක් වෙනකොට 12 ගුණ කරනවා 5. ඒකට එකතු කරනෝ එක හයිඩ්‍රජන් කෙනෙක් කියන්නේ 1යි 1ව 12. නැවත බලන්න ගානේ වරහන් ඇතුලේ දීලා තියෙන කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි කියලා. 12 ගුණ කරනවා 5යි කාබන් පරමාණු 5ක් තිබෙන බව හඟවන්න. ඒ වගේම හයිඩ්‍රජන් 12යි. එක හයිඩ්‍රජන් කෙනෙක් කියන්නේ 1යි ඒ වගේ 12ක බලන්න 12න් ගුණ කරන්න. 12^5 60යි 1^12 12යි එකතු කරාම 72ක් වෙනවා. මේ මොකද්ද? C5යි H12 මෞලික ස්කන්ධය හේවත් සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් අපිට පුළුවන් නේද n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m ට පද ආදේශ කළා මෙතන තියෙන මෞල ගාන හොයන්න. සිම්පල් m කියලා කියන්නේ ස්කන්ධය. කීයද ස්කන්ධය? ග්‍රෑම් 216. නැත්නම් අපි එහෙම නැතුව මෞලයක ස්කන්ධය මෙහෙම ගමු. දැන් ඉවරයිනේ. අපි දන්නෝ මෙන්න මෙහෙම දෙයක් අපි ඉගෙනගෙන දිනට ඔයාලා ලේසි ක්‍රමයක් මේ කියන්නේ. ඕනෑම මේ මොකද්ද මෞලික ස්කන්ධයනේ. මෞලික ස්කන්ධ ඒකකය GMOL දින එක. මේ හොයාගත්ත මෞලික ස්කන්ධයනේ. මෞලික ස්කන්ධය කියන එකේ තේරුම මෞලයකට ග්‍රෑම් 72යි. ඒ කියන්නේ ඕනෑම නොදන්න බලමයට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්විට එහි මවුල එකක් ඇත. කෙටියෙන්ම කියනවනම් ඕනෑම ද්‍රව්‍යයක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගත්තොත් එහෙම නැත්නම් මෞලික ස්කන්ධය හොයාගත්තොත් එතන තිබෙන ස්කන්ධය කොච්චරද මෞලයක ස්කන්ධයට සමාන. ඒ කියන්නේ C5යි H12 සාපේක්ෂ අණුක ස්කන්ධය 72යි කියන එකේ තේරුම C5යි H12 එක මෞලයක් තුල ග්‍රෑම් 72ක් තියෙනවා. ඒකයි මම ලිව්වේ ඕනෑම සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තට පස්සේ එතන මෞලයක් තියෙනවා. එහෙනම් C5යි H12 මෞලයක් යන ග්‍රෑම් 72ක්. එහෙනම් දැන් මට කියන්න මෙතන මෞලයක් කියන එක වෙනුවට ලියන්න පුළුවන් සමාන පදයක් කියන්න. මෞලයක් කියන එක වෙනුවට ලියන්න පුළුවන් සමාන පදයක් කියන්න. ග්‍රෑම් 72ක් පිළිගන්නවද? කොහොමද ග්‍රෑම් 72 ගත්තේ? අදාළ සංගතකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගෙන. දැන් එහෙනම් හරිම සරලයි. කොහොමද කරන්නේ? ග්‍රෑම් 216ක් කියන්නේ කිලෝ ජූල් 1800ක් නම් එකකමේ එකක බලන්න 1800 ඉසෙලා 216 න් බෙදෙනවා. නැවත බලන්න. ග්‍රෑම් 216 ප්‍රතික්‍රියා කරලා කිලෝ ජූල් 1800ක තාපයක් හැදෙනවනම් ග්‍රෑම් එකක් සඳහා තාපය බලන්න 1800 ඉසෙලම 216 න් බෙදන්න ඕනේ. නමුත් දැන් ඕනේ ග්‍රෑම් එකකට නෙවෙයිනේ ග්‍රෑම් 72කටනේ. ඒ නිසා ලැබෙන පිළිතුර නැවත 72 න් ගුණ කරන්න. අපි දන්නවා 72කට හොයනවයි කියන්නේ C5යි H12 ග්‍රෑම් 72ක් කියන්නේ මවුල කීයක්ද? එකක්. හොඳට හංගින ලියනයි බං. දැන් එහෙනම් අපි මේක සුළු කරමු. මේක අපිට කපල දාන්න පුළුවන්. හයෙන් කපමු. 6 වරක් 3 18යි 3ක් ඉදිරිය 36ට 6 වරක් 6යි. මෙතන 6 වරක් 12 72යි. ආයි 12ෙන් කපන් 12ට 12සරක් 1යි 36ට 12සරක් 3යි. 1803 න් බෙදුවම 600යි. ඒ නිසා ප්‍රතික්‍රියා තාපය මෞලයට කිලෝ ජූල්. ඒ මෞලයක් සඳහානේ හොයන්නේ. මෞලයට කිලෝ ජූල් 600යි. දැන් මේ ගානම අපිට හදන්න පුළුවන් තව ක්‍රමයකත් තියෙනවා. මේක තමයි ලේසිම ක්‍රම. අමාරු ක්‍රමයකත් තියෙනවා. මම ඒක ඊට පස්සේ කියන්න. ඒ නිසා මැසේජ් දාන්න එපා. කල්පල වෙන්න එපා. ග්‍රෑම් 216කට කිලෝ ජූල් 1800ක් නා. ග්‍රෑම් 72කට කියන ගාන බැලුවට පස්සේ අපිට එක සැරේ ලේසි. මොකද ස්කන්ධයේ හදන එක ලේසි. එතකොට අපි කරේ ග්‍රෑම් 72 ගත්තේ කොහොමද? අදාළ සංගතකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන. සාපේක්ෂ අණුක ස්කන්ධයක් කියනො කොච්චරක්ද මෞලයක්. අපි මෙතන මෞලයක් හොයනවා කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයට අදාළ ග්‍රෑම් ගාණක් හොයනවා කියන එක. මේක අනිත් පැත්තට හොයන හැටි ඊට පස්සේ මම කියන්නම්. ඉතින් ඉති කරන්නේ මේක මෞල කරනවා. මේක පළමුව මෞල කළා මෞල ගාණට හොයන්නත් පුළුවන්. එතකොටත් එන්න ඕන මේකම. අපි ඉස්සෙල්ලා මේක හදාගෙන මම දෙවෙනි ක්‍රමයටත් හදලා පෙන්නනවා. හොඳයි දැන් හදන්න පටන් ගන්න.
හොඳයි. අපි දැන් බලමු මේක ආනම හතර අනික් ක්‍රමය. මම හිතන ඔයගොල්ලෝ මේක දැන ලියාගෙන ඇති කියලා. මේක ලියන කෙනෙක් ඉන්නවද? මේකෝ මම හතර අනික් ක්‍රමයට කියන්න. කාට හරි ඒක දිග වුණත් ඒක ලේසි නම් ඒ ක්‍රමයට හදන්න පුළුවන්. ඉස්සෙල්ලම මවුල කරගෙන. මේක හතර කෙනෙක් ඉන්නවද? දෙවෙනි ක්‍රමයට ගාන හදනවා නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ කියන්නේ මේ ටික හැමමයි ප්‍රතික්‍රියාතාවය හොයන්නත් ඕනේ මවුලයකට අපි ඉස්සෙල්ලම කරන්නේ දීපු ග්‍රෑම් ගාන තියෙනනේ C5 H12 ග්‍රෑම් ගාන 216 නේ අපි ඉස්සෙල්ල එක මවුල කරගමු ඒ සඳහා දාන සූත්‍රය H සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M ට පදාදේශ කරන්න N කියලා කියන්නේ දන්නේ නැහැ सिंपल एम के लिए स्कंदे ग्राम कैपिटल एम के मौल गापेक्षा දෙසිය දාසය 72 බෙදුවට පස්සේ අපිට එනවා මවුල 3. දැන් එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. කලින් අපි ලිව්වේ මොකද්ද? C5 H12 ග්‍රෑම් 216ක් කියලානේ. ග්‍රෑම් 216 වෙනුවට අපිට ලියන්න පුළුවන් මවුල 3. ඒ මවුල 3ක් කියලා ලියන්නේ අපි හොයාගත්තා C5 H12 ග්‍රෑම් 216ක් තුල අන්තර්ගත වෙන මවුල ගාන 3ක් කියලා. එනිසා මවුල 3කට 1800ක් කියලා ලියලා අපිට ඊට පස්සේ මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? අපි දන්නෝ මවුල 3ක්. මවුල 3ක් ප්‍රතික්‍රියා කරාම කිලෝ ජූල් 1800ක් එනවනම් ප්‍රතික්‍රියා තාපය හොයන්න ඕනේ තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන මවුල සංඛ්‍යාව. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන්නේ මවුල 1ක් ප්‍රතික්‍රියා කරනවායි කියලා. ඒ නිසා 3කට 1800ක් නම් 1කට බලන්න මේක 3ෙන් බෙදලා. එතකොටත් දෙනෝ 600යි. මවුලයක් සඳහා නිසා මවුලයට කිලෝ ජූල්. කාට හරි මෙහෙම පහසු නම් මෙහෙම හදන්න පුළුවන්. කාට හරි ඕන නම් මෙහෙමත් හදන්න. ඉතින්දී අපි ඉස්සෙල්ලම කරන්නේ දීපු ස්කන්ධය මවුල කරනවා. එම මවුල ගන්නට අදාළ තාපය මෙච්චරයි කියලා ලියලා එක මවුලයකට හොයන. හොඳයි. ඒකට මෙහෙමත් ඕන නම් හදන්න පුළුවන්. මේ ගාන හතර ඉවර නම් 21 වෙනි ගාන උත්සාහ කරන්න.
හොඳයි අපි දැන් බලමු 21 වෙනි ගාන සාකච්ඡා කරමු විසිය එක්කිනි ගාන සාකච්ඡා කරන්න බලමු හොඳයි විසිය එක සී හතයි ඉස්දාසය හයිඩ්‍රෝකාබනය ග්‍රෑන් 25ක් කූණ දහනයේදී ජනනය වන තාප ප්‍රමාණය කිලෝජූල් 1200ක් වේ සී හතයි ඉස්දාසය මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 1000ක් නම් සී හතයි ඉස්දාසය ප්‍රතික්‍රියා තාපය සොයන්න අපි බලමු සී හතයි ඉස්දාසයනේ අපි එන සුපුරුදු විදියට सी हताई इक्तासे लिया ला एक वायुवाक सामान्य वायुव्यवस्था भी दी नहीं बस तमाय द्रव अवस्था बट बे पेट्रोल सी दहाटा सी अटे दहाटा पाश्विया पश्चिम करना पुलवा द्रव पश्चिम करना पुलवा अभी मैं एक पूर्ण दहाने टो लग करना एक याने ऑक्सीजन वायुवात देख का प्रतिक्रिया करवा अलिंग ये बुद्धे माय किया न दिए හයිඩ්‍රෝකාබන යා පූර්ණ දහණයට ලක් වුණාට පස්සේ හැදෙන ඵල දෙකයි ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව සහ ජලය H2O මේක තමයි පූර්ණ දහණයට අදාළ වෙන සමීකරණය දැන් අපි සුපුරුදු විදියට තුලිත කිරීම පටන් ගමු මෙතන කාබන් පරමාණු 7ක් නිසා මෙතනත් කාබන් පරමාණු ගාන 7ක් වෙන්නේ ඉස්සරහින් අත ඉලක්කම ලිය දැන් මෙතනත් කාබන් 7යි අර කෙළවරත් කාබන් 7 දක්වාපත් වුණා ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු මෙතන හයිඩ්‍රජන් පරමාණු 16ක් තියෙනුනේ මෙතන හයිඩ්‍රජන් පරමාණු 16ක් තියෙනු මෙතන තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව 2 නිසා 16ක් කරාන ඉස්සරහින් 8ක් ලියන 8 වරා 2 16 බවට පත් වෙන දැන් ඔක්සිජන් ගන්න මෙතන 7යි මෙතන 2යි 4ත් 2 14යි ඔක්සිජන් කී ඉස්සරහා තියෙන ඉලක්කම 7 මේ 7 කාබන් ඩයි ඔක්සිජන් ඩයි දෙන්නටමයි තියෙන්නේ එනිසා ඔක්සිජන් ගේ ඉස්සරහ තියෙන ඉලක්කම 7 ළඟින් තියෙන ඉලක්කම 2 7 දෙකෙන් ගුණ කරාම 4 2 14යි මෙතන මේ 8 ඔක්සිජන් ටත් ඇයි නිසා 8ක් වෙනවා එකතු කරාම කීයද 14යි 8යි 22යි මෙතන 22 ගන්න නිසා 11ක් දැම්මනා තුලිත වීම වෙනවා හරිද දැන් එහෙනම් අපිට පුළුවන් මෙතන C 7යි එතසය එකක් බව ලියන්න. ඒ හේතුව ත්‍රිතකරණ ඉලක්කම මෙතන මොනවාක්වත් නැහැ කියන්නේ එකක්. දැන් එහෙනම් ගාණෙන් අහන්නේ C7යි එතසයේ ප්‍රතික්‍රියා තාපය. මෙම සංඝටකයේ ප්‍රතික්‍රියා තාපය. බලන්න මෙම සංඝටකයේදී මෙම සංඝටකය එක මෞලයක් තමයි ප්‍රතික්‍රියාවට ලායක වෙලා තියෙන්නේ. දැන් අපිට ගාණේ දීලා තියෙනෝ C7යි එතසය ග්‍රෑම් 25ක් පූර්ණ දහනයේ මම ක්‍රම දෙකටම හදන්නම් C7යි 16 ග්‍රෑන් 25ක් දහණය වෙනකොට නිපද වෙන තාප ප්‍රමාණය කිලෝජූල් 1200යි කියලා මේ ගාන මෙහෙම දීලා තියෙනවා C7යි 16 ග්‍රෑන් 25ක් පූර්ණ දහණයට ලක් වෙනකොට නිපද වෙන තාපය දීලා තියෙනවා කිලෝජූල් 1200යි කියලා දැන් එහෙනම් අපි හොයන්න ඕනේ මෞල එකකට අදාළ තාපය අපිට අර කලින් විදියටම හොයන්න පුළුවන් කොහොමද ගානේ දීලා තියෙනවා බලන්න මෙන්න මේ වාක්‍ය නිසා අපිට ගාන සුදු කිරීම අඩු වෙනවා ගානේ දීලා තියෙනවා C7යි 16 මෞලික ස්කන්ධය මම එක පැත්තක වලට විශ්ලේෂණයක් කරන්න මෞලික ස්කන්ධය දීලා තියෙනවා මෞලික ස්කන්ධය දීලා තියෙන කොච්චරක්ද 10යි G M O L රිනේක මේක තේරුම කියන්නේ මවුලයකට ග්‍රෑම් මවුලයකට ග්‍රෑම් 1000ක් කියලා ගානේ දීලා තියෙනවා මේක තේරුම කියන්නේ එක මවුලයකට ග්‍රෑම් 1000ක් කියන මේ බා මවුලයට ග්‍රෑම් 1000යි කියන්නේ එක මවුලයක් කියන්නේ ග්‍රෑම් 1000ක් මම ඒක කලිනොත් කිව්වා මවුලික ස්කන්ධය anu කුමක්ද මවුලයක් තුල අන්තර්ගත වෙන ස්කන්ධයයි එක මවුලයක් තුල ග්‍රෑම් කීයක් තියෙනවද කියන එක. එක මවුලයක් තුල ග්‍රෑම් කීයක් තියෙනවද? 1000. දැන් අපි දන්නෝ ප්‍රතික්‍රියා තාපය හොයන්න ඕනේ මවුල එකකට. ප්‍රතික්‍රියා තාපය හොයන්න ඕනේ මවුල කීයකටද? එකකට. එක මවුලයකට හොයනවයි කියන එකට සමාන පදයක් කියන්න. එක මවුලයක් යන ග්‍රෑම් 1000ක්නේ. ඒ නිසා එක මවුලයකට හොයනවයි කියන්නේ ග්‍රෑම් 1000කට හොයනවයි කියන එකයි.
අපි දන්නවා මවුලයකට හොයන තාපය මොකක්ද? තුලිත රසායන සමීකරණයෙන් දැක්කේන මවුලයට හොයන තාපයට කියන්නේ මොන තාපය කියලාද? ප්‍රතික්‍රියා තාපය. ඒ නිසා මේකටම කියන්න පුළුවන් තව විදියක් මොකක්ද? ප්‍රතික්‍රියා තාපය. ප්‍රතික්‍රියා තාපය. හරිද? දැන් එහෙනම් කොහොමද සම්බන්ධය ගන්නෙ? ගානේ දීලා තියෙනෝ ග්‍රෑන්ඩ් 25ක් සඳහා කිලෝජූල් 1200යි. ඒ නිසා 1200 අපි ඉස්සෙල්ලම 25ෙන් බෙදන ග්‍රෑම් එකකට හොයන්න. ගානේ දීප සම්බන්ධය ග්‍රෑම් 25කට 1200යි කියලානේ. 25කට 1200ක් නම් එකකට බලන්න 25ෙන් බෙදන. ඒක නැවත 1000ෙන් ගුණ කරනෝ 1000ක තිබෙන ගාන බලන්න. අපි දන්නෝ ගානේ தත්ත දීලා තියෙනෝ ග්‍රෑම් 1000ක් කියන්නේ මවුල එකක්. ග්‍රෑම් 1000ක් කියන්නේ මවුල එකක්. ඒ මෞලික ස්කන්ධය කියන්නේ මවුලයක් තුළ ස්කන්ධයනේ. එහෙනම් මවුලයක් තුළ ග්‍රෑම් 1000ක් තියෙනවා. අපි දන්නෝ මවුලයකට හොයනවා කියන්නේ මෙම ප්‍රතික්‍රියාව හැටියට ප්‍රතික්‍රියා තාපය. ඒ නිසා 25ෙන් බෙදලා 1000ෙන් ගුණ කරන්නයි තියෙන්නේ. දැන් මේක අපිට ඉතා සරලව සුළු කරන්න පුළුවන්. 25ෙන් කපන්න 25ට 25සරක් 1යි 100ට 25සරක් 4යි බිත්තුවයි. දැන් මේක සුළු කරන්න. 40 තියෙන බිත්තුව දාගන්න 4ෙන් ගුණ කරන්න. 4 වරක් 0යි 4 වරක් 0යි 4 වරක් 1යි 4 වරක් 1 4යි. ප්‍රතික්‍රියා තාපය නිසා ඒකකය මවුලයට කිලෝජූල් 48000යි. මේ හැදියේ පළවෙනි ක්‍රමය. මම මේකම දෙවෙනි ක්‍රමයෙන් හදන්නම්. දෙවෙනි ක්‍රමයෙන් හදනව නම් අපිට පුළුවන් මොකද්ද? සූත්‍ර මේ දෙවෙනි ක්‍රමයෙන් දැන් හදන්න. ඉස්සෙල්ලම මොකක්ද අපි කරන්නේ? C7 1000 මවුල ගාන සොයන නේ. C7 1000 අඩංගු වෙන මවුල ගාන සොයන. මවුල ගාන හොයන්න ගාන සමීකරණය කලින් වගේමයි n සමානයි simple m බෙදීම capital M. simple m කියන්නේ අදාළ සංගතකයේ ස්කන්ධය RAM 25යි. කැපිටල් F කියන්නේ මෞලික ස්කන්ධය. ගානේ දීලා තියෙන මෞලික ස්කන්ධය 1000යි කියලා. ඒ නිසා මෙතෙන්ට ලියනවා 1000යි. පැහැදිලිද? දැන් මේක සුළු කරන්න. 1000ෙන් 25යි කියන්නේ 0.0225. sorry 0.25. 1000ෙන් බෙදනවායි කියන්නේ දශම තිත ස්ථාන තුනක් සමගනේ තියන්න ඕනේ. ඒ නිසා 0.025 මවුල කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් සම්බන්ධය ගන්න. මොකද්ද? ග්‍රෑන් 25ක්. ග්‍රෑන් 25ක් කියන්නේ මවුල කීයක්ද? 0.025. ග්‍රෑන් 25ක් කියන්නේ මෙච්චරයි. C7යි 1000 ග්‍රෑන් 25ක් තුල මවුල 0.025ක් තියෙනනේ. ඒ නිසා අපි ලියනවා මවුල 0.025කට අදාළ තාපය කිලෝජූල් 1200යි. අපෙන් අහන්නේ මවුල එකකටනේ. එහෙනම් එකකට බලන්න මොකද කරන්නේ? 0.025ෙන් දෙපැත්තම බෙදලා. මේක මේකෙන් බෙදුවම එක මවුලයක් වෙනවා. මේක බෙදනවායි කියන්නේ මොකද්ද? 1000ෙන් ගුණ කරාම යට 25ක් එනවා. උඩ එනවා මොකද්ද? 1200නේ තියෙන්නේ. 1200 1000ෙන් වැඩි කරනවායි කියන්නේ තව බින්දු තුනක් වැටෙනවා. 1200 ලියලා ආයෙ තව බින්දු තුනක් ලියලා ඒක බෙදන්න ඕනේ කීයෙන්ද? 25. එතකොට එනවා මේ කියන 48000. 48යි බින්දු 3යි කිලෝජූල් නේ? සෝරි කිලෝජූල් මවුලයක් සඳහා නිසා මවුලයට කිලෝජූල් වැඩියෙන් ලේසීටින් අර ස්කන්ධයෙන් ඇසුරින්ම හොයන එක මේමත් අදාන්න පුළුවන්. මේ හැදේ 21 වෙනි ගාන. දැන් අපි යමු 22 වෙනි ගාන. ඊට කලින් ඔගොල්ලෝ මේක අදා ගන්න.
හොඳයි මෙතන හැබැයි පොඩි ගානේ ප්‍රින්ටි මිස්ටේක් එකක් තියෙනවා දැන් ගාන මේක විදියට හැදුවම ප්‍රශ්නයක් නැහැ හැබැයි 107 16 අපි සුරු කරාට පස්සේ එන්නේ මේක නෙවෙයි කියලා මේක මට දැන් දීලා තියෙනවා 107 16 අපි දැන් 107 එක ප්‍රින්ටි කරනකොට බිඳුවක් වැඩි වෙලා තියෙනවා හරි 107 16 ගත්තට පස්සේ කාබන් 12 ඉනේ 12 හතෙන් වැඩි කරන්න ඕනේ හයිඩ්‍රජන් එක 116 එක වැඩි කරන්න ඕනේ දොරසරක්කට 84යි 16යි එකතු කරාට පස්සේ 100යිනේ 84යි 16යි 100යි පැහැදිලිද එතකොට 84ට 16ක් එකතු කරාම 100ක් එනවනා මෙතන ඇත්තම ගාන කීයද මෞලික ස්කන්ධය ග්‍රෑම් 100ක් අර බිඳුව ඇවිල්ලා තියෙන වැරදිලා සවකුණු එතන 100 කියලා හදාගන්න එතකොට එක මෞලයක් කියන්නේ 100යි එහෙනම් මෙතනත් මොකද කරන්නේ 100ක් වැඩි කරන්න තියෙන්නේ එතකොට 4යි මෙතන එක බිඳුවක් අඩු වෙනවා මෙතනත් එහෙමයි මෙතන 100න් බෙදන්න තියෙන්නේ 0.25යි 0.25යි ඊට පස්සේ 0.25 බෙදුවට පස්සේ මෙතනත් 0.25යි එතකොට දශම බිඳුවක් අඩු වෙලා ජූල් වෙනවා කියද 4800 දැන් කවුරු හරි ළමෙක් 1000ක් දාලා හැදුවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ පොත ගන්න දීලා තියෙන 10යි කියලානේ නමුත් අතන එන්නේ 100 නිසා ඔගොල්ලෝ 100යි කියලා ගාන නිවැරදි කරගන්න හරි එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හොඳයි අපි එහෙනම් බලමුද ඊළඟාන මේක හදනවද කවුරු හරි ඊට පස්සේ අපිට තියෙන්නේ 22 වෙනි ගාන සාකච්ඡා කරන්න මේක හදන කෙනෙක් ඉන්නවද හොඳයි 22 වෙනි ගාන බලමු මේක ටිකක් හොඳ මට්ටමේ ගාන ඒකේ ඇත්තටම තාප රසායනය मूल को संपाद कर मटमे गाण මේ ගානේ ආරම්භය අර ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගාන හදන්න දෙනවා. ඒ අතරේ විනාඩි 10ක වගේ ඉන්ටර්වල් එකක් දෙනවා. ඒ අතරේ ඉන්ටර්වල් අවශ්‍ය කෙනෙක් ඉන්ටර්වල් අරන් ඉන්න. ඉන්ටර්වල් ඕන නැති කට්ටිය ගාන හදාගෙන යනවා. හරි. මම කියන්නම් ඉන්ටර්වල් එක දෙන වෙලාව. මම ඉස්සර ගාන හදලා ආරම්භය අර ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට වැඩේ තීරණය ඕන. 22 වෙනි ගාන. 22 වෙනි ගාන සාකච්ඡා කරන්නයි හදන්නේ. බලමු. 22 වෙනි ගාන පහත දැක්වෙන තුලිත රසායනික සමීකරණය සලකන්න මෙන්න මේව තුලිත රසායනික සමීකරණය තීරණය තියෙනවා x කියන ද්‍රව්‍ය එක ඝණයක් ඒක ප්‍රතික්‍රියා කරනෝ
වයිකියන ජලීය ද්‍රාවණයේ මවුල හතරක් සමග x තින්නේ එක්කෙනයි හැදෙනෝ xy xy කියන xy2 නේ xy2 කියන xy2 එක ජලීය ද්‍රාවණය සහ y2 කියන වායුව සෑදීම සිදුවේ මෙහෙම තමයි මේක දීලා තියෙන්නේ මේක තුලිත කරන ඉලක්කම් හොඳට මතු කරලා ලියුවොත් x කියන එක ඉස්සරහ මොනවත් නැහැ කියන්නේ 1යි x මවුල 1ක් සමග y මවුල 4ක් ප්‍රතික්‍රියා කළා තිය. එහෙම ප්‍රතික්‍රියා කළා xy2 මවුල 1කුයි y2 මවුල 1කුයි තමයි සෑදීලා තියෙන්නේ. මම ඒකත් එක මෙතන ලියන්නම්. x මවුල 1ක් එක්ක y මවුල 4ක් ප්‍රතික්‍රියා කළා xy2 මවුල 1ක් සහ y2 මවුල 1ක් සෑදීම සිදුවේ. හිටියෙම කියනවා නම් මේ මොහොතේදී තුලිතකරණ ඉලක්කම එහෙම නැත්නම් ස්ටොයිකියෝමෙටික අංකය අපිට ලියන්න පුළුවන් මොකක් විදියටද ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච මවුල සංඛ්‍යාව විදියට දැන් ගානේ ත්‍රිකොටස බලමු ගානේ මෙන්න මෙහෙම කතාවක් කියනවා ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක සාන්ද්‍රණයක් සහිත y ද්‍රාවණය නා y ද්‍රාවණය සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1යි mol dm ඍණතුන මේ තමයි y ද්‍රාවණයේ සාන්ද්‍රණය. සාන්ද්‍රණයක් සහිත y ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100ක්. ආ මේකේ පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 100ක්. සාන්ද්‍රණයේ පරිමාවයි දීලා තියෙනවා. කියන්නේ අපිට මවුල ගාන සීම ප්‍රශ්නයක් නැතුව හොයන්න පුළුවන්. සාන්ද්‍රණය දීලා මවුල ගාන දීලා. සමග වැඩිපුර x සංයෝගය ප්‍රතික්‍රියා කරනවා. නම් මේක වැඩිපුර තියෙනවා. වැඩිපුර හොඳයි ඉතල මට කියන්න වැඩිපුර තියෙනවයි කියලා අදහස් කිරීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් බලාපොරොත්තු වන්නේ y කියන සංකටකයත් එක්ක ඇතිතරම් ඒ කියන්නේ සෑහෙන්න තරම් ප්‍රමාණවත් තරම් ප්‍රතික්‍රියා කරන්න x කියන සංකටකයේ මේ ප්‍රතික්‍රියා කුටීරේ තියෙනවයි කියන්නේ ඒ කියන්නේ මේ හිටියම කියනවා මේ y වල මේ සාන්ද්‍රණය මේ පරිමාවට අදාළ වෙන මවුල ගානක් තියෙනුනේ එම මවුල ගානට ගැළපෙන ප්‍රමාණයක් x කියන සංකටකයේ තියෙන වැඩිපුර තියෙනවා කියන්නේ මෙයත් එක්ක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියාවට සහභාගී වීමට ප්‍රමාණවත් තරම් x කියන සංකටකයේ තියෙනවා කියන්නේ. තේරුණාද වැඩිපුර තියෙනවා කියන්නේ ඒක. දැන් බලමු මොකද කියන්නේ. මෙන්න මෙහෙමයි කියන්නේ. අපිට කියනෝ මෙහිදී මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පහළ බසින බව නිරීක්ෂණ කළා. අනේක හරි වැදගත්. මේ ප්‍රතික්‍රියා දෙක මේ ප්‍රතික්‍රියක දෙක මිශ්‍ර කරන්න ඕනේ. උඩ මිශ්‍රණය. මම මෙතන රූප සටහනක් ගැන්දොත් මෙන්න මිශ්‍රණය. මිශ්‍රණය. මේ මිශ්‍රණය තුල අපි උෂ්ණත්වමානයක් මේ විදියට සකස් කළ තිබුණොත් මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් අඩු වෙනවලු. මේකේ උෂ්ණත්වය අඩු වෙනව කොච්චර ප්‍රමාණයකින්ද සෙල්සියස් අංශක දෙකක ප්‍රමාණයකින් මේකේ උෂ්ණත්වය අඩු වෙනව දැන් අපිට තියෙනවා සෙල්සියස් අංශක දෙකකින් පහළ බසින බව නිරීක්ෂණය කරන ලද සෙල්සියස් අංශක දෙකකින් අඩු වෙනවා දැන් මට කියන්න මේකේ උෂ්ණත්වය වැඩි වෙනවයි කියන්නේ මොකද්ද මෙප ප්‍රතික්‍රියාවේදී තාපය බාහිර පරිසරයට පිට වෙනවා එතනදිලා හරි මේක රත් වුණා නම් දැන් අපි මෙච්චර වෙලා කතා කරපු කෝස්ටික් සෝඩා කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලොරික් වගේ ප්‍රතික්‍රියා වෙනකොට අදාළ භාජනය රත් වෙන්නේ ඇයි ප්‍රතික්‍රියාවේදී බාහිර පරිසරයට තාපය පිට වෙච්ච නිසානේ බාහිර පරිසරයට තාපය පිට වෙනව නම් අපි ඒ වගේවට කිව්වේ තාපදායක ප්‍රතික්‍රියාව කියලා. හැබැයි මේ x කියන සංගතකයයි y කියන සංගතකයයි ප්‍රතික්‍රියා කරන මෙම කුටීරය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් අඩු වෙනවයි කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ සිද්ධියක් වෙන්න ඕනේ. මේ ප්‍රතික්‍රියා කුටීරය විසින් මොකක් කරගන්නවද? බාහිර පරිසරයේ කියන මෙතන උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් අඩු වෙනවයි කියන්නේ ආරම්භක උෂ්ණත්වයට වඩා අදාළ ප්‍රතික්‍රියක විසින් බාහිර පරිසරයට තාපය කියන්නේ කලින් පිට කරා නම් උෂ්ණත්වය වැඩි වෙනෝනේ
එනම් බාහිර පරිසරයෙන් තාපය උරා ගන්න. පැහැදිලි. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් තමයි මෙතන වෙලා තියෙන්නේ. උගලට පැහැදිලිද? උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් වැඩි වුණා නම් බාහිර පරිසරයට තාපය පිට වෙලා තියෙනවා. බාහිර පරිසරයට තාපය පිට වෙලා තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් අඩු වෙනවයි කියන්නේ සීතල වෙනවයි කියන එකනේ. සීතල වෙනවයි කියන්නේ උදාහරණයක් වශයෙන් මතක් කරන් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව ග්ලූකෝස් ටිකක් අරගෙන අපේ බීකරයකට දාලා වතුරේ දිය කර. ඒක තමයි හොඳම උදාහරණය. ග්ලූකෝස් ටිකක් වතුරේ දිය කරාට පස්සේ මොකද වෙන්නේ? ග්ලූකෝස් අඩංගු භාජනය සීතල වෙනවා. ඇයි සීතල වෙන්නේ? ග්ලූකෝස් ජලයේ දියවීම යනු තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නිසා. ඒ නිසා මම ඕගොල්ලන්ට මුලදීම උගන්වලා තියෙනවා යම් රසායනික ප්‍රතික්‍රියාවක් වෙනකොට අදාළ ප්‍රතික්‍රියා ස්පුටීරය එහෙම නැත්නම් මිශ්‍ර කරන ස්ථානය සීතල වෙනවා නම් එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු වෙනවා නම් එතන සිදු වෙලා තියෙන තාප අවශෝෂණය. හේතුව මේක ඇතුලෙන් තාපය උරාගෙන තියෙනවා. මේ භාජනය අවට කොටසින් තාපය උරාගෙන තමයි මෙම රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙලා තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියා කුටීරයෙන් තාපය උරා ගන්නවයි කියන්නේ සමස්ත මිශ්‍රණය තුළ උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ සීතල වෙන්න. සෙල්සියස් අංශක දෙකකින් අඩු වෙනවයි කියන එක සරල වචනයක් කියන්න චුට්ටක් සීතල වෙලා. සීතල වෙලයි කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් තමයි මෙතන වෙලා තියෙන්නේ. අපි තවදුරටත් ඉස්සරහට යමු. දැන් අහන පළවෙනි කොටස. මොකද පළවෙනි කොටස? පළවෙනි කොටසෙන් අපෙන් අහනෝ මිශ්‍රණය ජලීය ද්‍රාවණයක් ලෙස සලකනවා. ඒ කියන්නේ මේ මිශ්‍රණය තියෙනවා. මේක තමයි මිශ්‍රණය කියන්නේ. මේක තමයි මිශ්‍රණය. මිශ්‍රණය ජලීය ද්‍රාවණයක් ලෙස සලකනවා. මිශ්‍රණය ජලීය ද්‍රාවණයක් ලෙස සලකා මෙහිදී සිදුවන තාප විපර්යාසය ගණනය කරන්න. අපි දන්නවා තාප විපර්යාසය ගණනය කරන්න අපි යොදා ගන්න සමීකරණය Q සමානයි MCT. ඔන්න අපි අද දවසේ සාකච්ඡා කරපු 19 වෙනි ප්‍රශ්නේ වැදගත් වෙන මොහොත. මට කියන්න හොඳට බලන්න කියන්න. මට කියන්න මෙතන තියෙන්නේ මොකද්ද? S කියන්නේ ඝණයක්. ඝණයක්. එහෙනම් මෙතන තියෙන්නේ ඝණයක්. ඒ කියන්නේ X කියන්නේ ඝණයක් නම් මෙතන අරගෙන තියෙන්න ඕනේ ස්කන්ධයක්. ඒක තමයි තර්ක කරන්න ඕනේ. ස්කන්ධයක්. ඒ කියන්නේ තවත් සරලව කියනනම් ග්‍රෑම් ගණනක් තමයි අරගෙන තියෙන්න ඕනේ. නැවත තර්ක කර මෙතන x කියන්නේ එක ගාව s ලියර තියෙන. s කියන්නේ මොකද්ද? ඝණයක්. එහෙනම් මෙතන ස්කන්ධයක් තමයි අරගෙන තියෙන්න ඕනේ ග්‍රෑම් වලින් වගේ. ඔගලොන්ට අද 19 වෙනි ගානේ මම කියලා දුන්නා ඝණයක් සමග ද්‍රවයක් එකිනෙකට කවලම් කරනකොට ඝණයක් සමග ද්‍රවයක් එකිනෙකට කවලම් කරනකොට මිශ්‍රණයේ අවසාන පරිමාව සඳහා මිශ්‍රණයේ අවසාන පරිමාව සඳහා මේ x කියන ඝණයේ ස්කන්ධය දායක වන්නේ නැහැ. අදාළ ද්‍රවයේ පරිමාව වන මේක නම් ඝන සෙන්ටිමීටර් 100 තමයි අවසාන පරිමාව වශයෙන් ගන්න. ඒක අමතක ළමයි ඉස්සෙල 19 වෙනි ගාන චුට්ටකට හරවන්න. 19 වෙනි ගාන හරවල බලන්න මෙන්න මේ 19 වෙනි ගානේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2.4ක් එක්ක HCl ඝන සෙන්ටිමීටර් 100ක් ප්‍රතික්‍රියා කළා තියෙනවා. එතකොට අපි මිශ්‍රණයේ අවසාන පරිමාව වශයෙන් ගත්තේ ඝන සෙන්ටිමීටර් 100. ඒ කියන්නේ ද්‍රවයේ පරිමාව විතරයි. මේ ඝණයේ පරිමාව ගත්තේ නැහැ. ඝණයේ ස්කන්ධය නොසලකිය හැකි තරම් කුඩා. ඒ නිසා අපි එකතරා පරිමාවක් ගන්නෙ නැහැ. ඒ වගේ මෙතන x කියන ඝණය ගත්තු නිසා ඝණයේ පරිමාව අවසානයකට අපි සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. ඒ නිසා මෙතන ද්‍රවයක් වශයෙන් තියෙන්නේ y විතරයි. එයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. ඒ නිසා අපි ගන්නේ ඝන සෙන්ටිමීටර් 100ක අවසාන පරිමාවක් තියෙ කිය. මෙයාගේ ස්කන්ධය පරිමාවක් කරලා ගන්නේ නැහැ ඝණයක් නිසා. ඒ නිසා මිශ්‍රණයේ අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. ඊට පස්සේ අපිට මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ ස්කන්ධයනේ. ඔයගොල්ලන්ට මම ඉගැන්නුවා මිශ්‍රණයේ අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර් 100 නම් මිශ්‍රණයේ අවසාන ස්කන්ධය මොකුව ඝන සෙන්ටිමීටර් 100 ග්‍රෑම් 100ක් වශයෙන් ගන්න. ඒකට හේතුවක් තෝරන්න මතක් කරන්න.
විසිදෙවනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ වරහන් ඇතුලේ දීලා තියෙනවා මිශ්‍රණයේ ඝනත්වය බලන්නකො මිශ්‍රණයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1ක් කියලා මිශ්‍රණයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි කියන්නේ 1 ඝන සෙන්ටිමීටරයක් ග්‍රෑම් 1කට සමානයි කියන එක ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි අනු 1 ඝන සෙන්ටිමීටරයක් ග්‍රෑම් 1කට සමාන වෙනවයි කියන එක ඒ නිසා ඝන සෙන්ටිමීටර 1ක් ග්‍රෑම් 1ක් වෙනකොට මෙතන මිශ්‍රණයේ අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර 100යි නේ ඒක ග්‍රෑම් කීයද 100යි ඒ නිසා මෙතෙන්ට ලියන්නේ ග්‍රෑම් 100 100 අනු විශිෂ්ට තාප ධාරිතාවය ගානේ දීලා තියෙනෝ 4.2 විදියට ගන්න කියලා පළවෙනි කොටස අවසාන තීට කියන්නේ උෂ්ණත්ව වෙනස බලන්න උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 2කින් සීතල වෙනවයි කියන්නේ එහෙම නැත්නම් සෙල්සියස් අංශක 2කින් පද්ධති උෂ්ණත්වය අඩු වෙනවයි කියන්නේ උෂ්ණත්ව වෙනස 2යි කියන්නේ. ඒක සමහර විට මෙහෙම වෙන්නේ නැති. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් වෙන්නේ නැති. මිශ්‍ර කරාට පස්සේ 23ක් වෙන්නේ නැති. නැත්නම් ආරම්භක උෂ්ණත්වයේ 30ක් වෙන්නේ නැති. මිශ්‍ර කරාම 28ක් වෙන්නේ නැති. ඔය උෂ්ණත්ව වෙනස එක සැරේට ගණනය කළ තමයි තියෙන්නේ. කොහොමද ඒක කියලා තියෙන්නේ සෙල්සියස් අංශක 2කින් 15 යන. 2කින් 15 යනවයි කියන්නේ ආරම්භකයයි අවසානයයි අතර උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 2ක් කියන එක. ඒ නිසා මෙතෙන්ට 2 ලියන්න. දැන් ඒකක කපන්න. සීට සීරිණේක ජීට ජීරිණේක කැපෙලා යනෝ Q සමානයි 100 ගුණ කිරීම 4.2 ගුණ කිරීම 2. අපි මේක කිලෝ ජූල් කරන්න ආයි 1000 න් බෙදමු. එතකොට කිලෝ ජූල් වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගිහිල්ලා මෙතන එනෝ කීයක්ද? 4.2 දෙකෙන් වැඩි කරාම 8.4යි ආයි 10 බෙදුවට පස්සේ කිලෝ ජූල් 0.4යි මේක මේකෙන් වැඩි කරාම 8.4යි ආයි 10 බෙදුවම දශම ස්ථානයක් පම්පෙද්දර ගිහිල්ලා 0.84ක් යනවා දැන් මම හිතන ඔයගොල්ලන්ට මම ආරම්භයේ අරන් දීපු නිසා ගැටලුවක් නැහැ මන්දර මේ ගොඩාක් කට්ටිය වරද්දගෙන තියෙන මෙතන ස්කන්ධය නැතුව ඒවර මේව අරගෙන කාලා කරලා තියෙනවා ඒ නිසා දැන් ගන්න හදන්න දැන් ගන්න හදන්න මෙතන ඉඳන් හරියටම අපි විනාඩි 10කින් නැවත පන්ති ආරම්භ කරනවා ඒ අතරේ ගන්න හදපු ළමයින්ට සා ඉන්ටර්වල් අවශ්‍ය කට්ටියට යන විනාඩි 10ක ඉන්ටර්වල් එකක් අරගෙන ගාඩ් සම්බන්ධ වෙන්න පුළුවන් මම ඊට පස්සේ වෙලාව දෙන්නේ නැහැ එක දිගට ඉතිරි ගණන් කොටස් ටික දෙරීම සිදු කරනවා හොඳයි දැන් එහෙනම් වේගයක් ගන්න විනාඩි 10ක එහෙම නැත්නම් ගාණ ඉතිරි කොටස් ටික හද
අපි නැවතත් පාඩම ආරම්භ කරමු. දැන් අපි අන්තිමට සාකච්ඡා කරේ මේ ප්‍රතික්‍රියා වාසිතෝ නිෂ්පාදනය තාප ප්‍රමාණය කිලෝජූල් 0.84 කියන කිලෝජූල් 0.84. මම ඒක මේ පැත්තේ දීලා තියන්නම් තාප විපර්යාසය. තාප විපර්යාසය 0.84 කිලෝජූල්. කිලෝජූල් 0.84. දැන් බලමු අපි දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙන් අපෙන් අහනෝ ප්‍රතික්‍රියාව ආරම්භයේ පැවති y මවුල ගණන සොයන්න. මේ ප්‍රතික්‍රියාව ආරම්භයේ y මවුල ගණන තමයි අහන්නේ. දැන් මේක ලියන්න එපා. මේ තියෙන්නේ මොකද්ද? ත්‍රිද සමීකරණේ දැක්වෙන මවුල සංඛ්‍යාව. ඒ කියන්නේ x මවුල 1ක් සමග y මවුල 4ක් ප්‍රතික්‍රියා කරනවා කියන එක තමයි ත්‍රිද සමීකරණේ දැක්වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව ආශ්‍රිතව තියෙන මවුල ගණන හොයන්න නම් අපි මෙන්න මේ දෙක ඇසුරින් අපිට ගුණකා ගන්න වෙනවා. කොහොමද? අපිට ලියන්න පුළුවන් y මවුල ගණන. y මවුල ගණන. කොහොමද y මවුල ගණන හොයන්නේ? අපි මේ කොටස විශ්ලේෂණය කරොත් මේකේ තේරුම කියන්න. ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක් කියන එකේ තේරුම තමයි ඝන ඩෙසිමීටර 1ක් හෙවත් ඝන සෙන්ටිමීටර 1000ක පරිමාවක් තුල මවුල 0.1ක් තියේ කියන එක. ඒ නිසා මම ලියනෝ ඝන සෙන්ටිමීටර 1000ක් තුල තියෙන මවුල ගාන 0.1යි. ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ඝන සෙන්ටිමීටරයක්. 1000ක් තුල මවුල 0.1ක් තියෙනවා නම් අපි හොයන්න ඕන ඝන සෙන්ටිමීටර 100ක් තුල තියෙන මවුල ගාන කීයද කියන එක. මේ බිත්තු දෙකට මේ බිත්තු දෙක කැපිලා යනෝ 0.1 10ට බෙදනවා කියන්නේ 0.01යි මවුල බවට පත් වෙන. මේක තමයි මේ ගානේ දෙවෙනි කොටසෙන් අහන දේ. ඊට පස්සේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසෙන් ගානෙන් අහනෝ ප්‍රතික්‍රියාවට වැය වූ x මවුල ගාන සොයන්න. දැන් ගානේ කියලා තියෙනවා ආරම්භයේ මෙම ප්‍රතික්‍රියාව සඳහා x වැඩිපුර සංඛ්‍යාවක් එකතු කරලා තියෙයි කියලා. x වැඩිපුර සංඛ්‍යාවක් එකතු කරලා තියෙනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් y සමග සම්පූර්ණයෙන්ම yට ගැලපෙන ප්‍රමාණයක් x කියන සංකටකේ ප්‍රතික්‍රියා කරනවා කියන එක. දැන් මේ වගේ මොහොතක කොහොමද අපි බලන්නේ x කොච්චර ප්‍රතික්‍රියා කළද කියලා? අපිට පුළුවන් ඒකට ත්‍රිවිධ රසායනික සමීකරණය උදව් කරගන්න. මොකද බලන්න y මවුල 4ක් ප්‍රතික්‍රියා කරනකොට y මවුල 4ක් ප්‍රතික්‍රියා කරනකොට ත්‍රිවිද සමීකරණ හැටියට x ප්‍රතික්‍රියා කරන්නේ එක මවුලයක්. මෙයා 4ක් ප්‍රතික්‍රියා කරනකොට මෙයා 1යි. ඒ කියන්නේ මෙයා වගේ 4න් එකක් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. නැත්නම් 4 ගුණයක් අඩුවේ. y ප්‍රතික්‍රියා කරන මවුල ගන්න හොයාගත්තොත් අපිට එයා 4ෙන් බෙදුවොත් x ප්‍රතික්‍රියා කරන මවුල ගන්න හොයන්න පුළුවන් නේද? එයි මං එහෙම කියන්නේ තුලිත රසායනික සමීකරණයෙන් අපිට එහෙම දෙයක් පෙන්වන්න තියෙන නිසා. මොකද පෙන්වන්න තියෙන්නේ y මවුල 4ක් ප්‍රතික්‍රියා කරනකොට x මවුල 1යි. පිටියෙම කියනවා නම් y ප්‍රතික්‍රියා කරන ගාන 4ෙන් බෙදුවට පස්සේ තමයි x ප්‍රතික්‍රියා කරන ගානේ. y ප්‍රතික්‍රියා කරන ගාන 4යිනේ. 4 4ෙන් බෙදුවම 1යිනේ. ඒ නිසා අපිට y ප්‍රතික්‍රියා කරන මවුල ගාන දන්නවා නම් එම මවුල ගාන 4ෙන් බෙදලා ප්‍රතික්‍රියාවට සහභාගී වන x මවුල සංඛ්‍යාව සොයා ගන්න පුළුවන්. අපි මේ වන විට දෙවෙනි කොටස යටතේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වන y මවුල ගන්න හොයාගෙන තියෙන්නේ. කොච්චරද? 0.01යි. එම නිසා ප්‍රතික්‍රියාවට සහභාගී වන x මවුල ගන්න බලන්න 4ෙන් බෙදන්න. 4ෙන් බෙදන්න 4 වරක් 0.01යි. 1ට 0.01යි. 10ට 4 වරක් 2.8යි. 20ට 4 වරක් 5යි. ඒ නිසා ප්‍රතික්‍රියාවට සහභාගී වන x මවුල සංඛ්‍යාව කීයක් වෙනවද? 0.0025 බවට පත් වෙනවා. කොහොමද ගත්තේ? මේක ගත්ත හැටි කියනවා නම් කොහොමද? තුලිත
තුලිත රසායනික සමීකරණයට අනුව ගත්තේ නේ තුලිත රසායනික සමීකරණයට අනුව කොහොමද මේක නොදන්න කෙනෙක් කියුවේ මේ ලියන්නේ y මවුල ගණන හතරෙන් බෙදුව විට මේක ලියා ගන්න ඕන දන්න කෙනෙක් විතරයි x y මවුල ගන්න හතරෙන් බෙදුව විට x මවුල ගන්න ලැබේ y මවුල ගන්න හතරෙන් බෙදුවට පස්සේ තමයි x මවුල ගන්න y මවුල ගන්න හතරයි තුල සමීකරණ හැටියට ඒක හතරෙන් බෙදුවම එකක් වෙනෝනේ එහෙනම් හැමතිස්සෙම y මවුල ගන්න වගේ y මවුල ප්‍රමාණය හතරෙන් බෙදුවට පස්සේ ලැබෙන ගණන තමයි x ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. හොඳයි දැන් ගණන හදන්න. නැවතත් මම මේ ගාන හදපු හැටි කියනවා නම් ගානේ දීර්ඝතියනෝ ආරම්භයේ පවතින y වල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක් කියලා. අපි දන්නෝ මම නැවත y ගැන කියන්නේ අපි දන්නෝ ඝන ඩෙසිමීටරයට මවුල 1ක් කියන එකේ තේරුම තමයි. ඝන ඩෙසිමීටරයට මවුල 1ක් කියන එකේ තේරුම තමයි ඝන ඩෙසිමීටර 1ක් තුල ඝන ඩෙසිමීටර 1ක්. ඒවත් ඝන සෙන්ටිමීටර 1000ක් තුල ඝන ඩෙසිමීටර 1ක් එවත් ඝන සෙන්ටිමීටර 1000ක් තුල මවුල 0.1ක් තියෙනවා. එහෙනම් අපි මෙහෙම ලියමු. ඝන සෙන්ටිමීටර 1000ක් තුල තියෙන මවුල ගාන 0.1යි. අපිට අවශ්‍ය වෙන්නේ ඝන සෙන්ටිමීටර 100ක් තුල තියෙන ගාන. 1000ක් තුල තියෙන ගාන 0.1ක් නම් 100ක් තුල තියෙන ගාන බලන්න 100ට ගුණ කරමු. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා 0.1 10 ගුණාම 0.1 බවට පත් වෙනවා. ඊට පස්සේ y මවුල එහෙනම් 0.1 තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. y මවුල ගන්නට x මවුල ගන්න සමාන නැහැ. y මවුල ගන්නට x මවුල ගන්න සමාන වෙන්න නම් මෙතන ත්‍රිත කරපු ඉලක්කත් එකම එක හා සමාන වෙන්න ඕනේ. දැන් ත්‍රිත කරපු ඉලක්කම කියන්නේ මොකද්ද? x මවුල 1ක් සමග y මවුල 4ක් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වන x මවුල ගන්න වගේ 4 ගුණයක් y මවුල ප්‍රතික්‍රියා කරනවා. මෙතන 1ක් ඇවිල්ලා මෙතන 4ක් ඇවිල්ලා නම් මේ මවුල ගණන් දෙක සමාන වෙන්න බැහැනේ. නේ? මෙයා මෙයා වගේ 4 ගුණයක් මෙයා සම්බන්ධ වෙන්න ඕනේ මවුලවල. ඒකේ අනිත් පැත්ත x වගේ 4 ගුණයක් y මවුල තියෙන්න ඕන නම් y වගේ 4 ගුණයක් අඩුවෙන් x තියෙන්න ඕන. එනම් y වල මවුල ගන්න 0.1යිනේ මේ මොහොතේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ. එනම් x කොච්චර වෙන්න ඕනේ? මෙයාගේ ප්‍රමාණය වගේ 4 ගුණයක් අඩු වෙන්න ඕනේ. 4 ගුණයක් වැඩි නම් 4ෙන් ගුණ කරන්න ඕනේ. 4 ගුණයක් අඩු නම් 4ෙන් බෙදන්න ඕනේ. ඒ නිසා මේ ගාන 4ෙන් බෙදුවට පස්සේ තමයි අපිට x වල මවුල ගන්න ලැබෙන්නේ. දැන් ඉක්මනින් අඩුපාඩුවක් තියෙනවා අත්දගන්න.
දැන් මම විශ්වාස කරන ඕගොල්ලෝ ඊළඟ කොටසත් හදන්න ඇති කියලා. දැන් අපි තුන්වෙනි කොටසත් ඇදුවා. හතරවෙනි කොටස. X වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 24ක් නම් ප්‍රතික්‍රියා කළ X ස්කන්ධය සර්. අපි දැන් මේව ලියලා තියාගමු මෙහෙන්නේ. Y මෞල කොච්චර තියෙද? Y මෞල තියෙනවා 0.01ක්. X මෞල කොච්චර තියෙනවද? X මෞල තියෙනවා 0.025. එන්න අපි කලින් හොයපු කොටස් ටික මෙතන ලියාගන්න. අපි බලමු ඊළඟ විස්තරේ. අපෙන් අහන්නේ හතරවෙනි කොටස. X වල මෞලික ස්කන්ධය දීර තියෙනවා. X වල මෞලික ස්කන්ධය. X වල මෞලික ස්කන්ධය දීර තියෙනවා. කොච්චරද? 24G MOL දිනේ. මෞලයට ග්‍රෑම් 24යි කියලා X වල මෞලික ස්කන්ධය දීර තියෙනවා. අපෙන් අහනෝ ප්‍රතික්‍රියා කළ x වල ස්කන්ධය. ඉතින් හරි ලේසියි. අපිට පුළුවන් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් F කියන සමීකරණයට පදාදේශ කරන්න. සිම්පල් F කියන්නේ x වල ස්කන්ධය. ඒක තමයි ගානෙන් අහන්නේ. ඒක හැමම m විදියටම තියෙනවා. කැපිටල් F කියන්නේ මෞලික ස්කන්ධය හෙවත් සාපේක්ෂක ස්කන්ධය. මම අද දවසේ හදපු 19 වෙනි ගානේදී මේ සමීකරණය පදත් එක්ක පැහැදිලි කරා. ඒ නිසා මෞලික ස්කන්ධය 24යි. n කියන්නේ මෞල ගාන. බලන්න මෙතන අපි මෞල ගාන හොයාගෙන තියෙන 0.02.25 කියලා. ඒ නිසා මෙතෙන්ට ලියන 0.02.25. 0.02.25. දැන් සුළු කරා. 0.02.25 තියෙද්දී මෙතන තියෙන 24 බෙදීම 24ක් මේ බෙදීම 24 මෙහාට යනවා. එතකොට ගුණ කිරීම 24ක් බවට පත් වෙලා මෙතන F ස්කන්ධය ඉතිරි වෙනවා. දැන් ඕගොල්ලෝ පැත්තක 0.02.25 ගුණ කරන්න කාගෙද 24. ගුණ කරාට පස්සේ එනවා 0.02.06 ග්‍රෑම්. ග්‍රෑම් වලින් උත්තරේ දාන්න හේතුව මෞල සම්බන්ධ කරද්දී අපි ග්‍රෑම් සමග සමායි මෞල සම්බන්ධීකරණය කරනවා. හේතුව ගානේ දීලා තියෙන්නේ මෞලයක් සඳහා ග්‍රෑම්. මෞලික ස්කන්ධයේ මෞලයක් සඳහා ග්‍රෑම් වලින් දුන්නට පස්සේ ස්කන්ධේ ඉන්න ඕන ග්‍රෑම් වලින්. මේක සරලව සුළු කරන්න දශම ගැන හිතන්න නැතුව 25න් ඇටි කරන්න මේව සරලව. 25/4 දැන් මේක මෙහෙම හදන්න නැතුව මෙතන නිකන් කැල්කියුලේටර් ඕනේ නිකන් හදන්න පුළුවන්. මෙතන දශම ගැන හිතන්න එපා. මෙතන 25 කියලා හිතන්න. 25 24 වැඩි කරලා 25/4 100 පිටුව 10ක් ඉතුරුයි. 25/2 50යි 10යි 60යි. දැන් දශම තියන්න. මෙතන දශම ස්ථාන 4ක් තියෙන නිසා දශම ස්ථාන 4ක් තියලා තිත තියන්න. මේ විදිවල වටිනාකමක් නැහැ. උත්තරේනෝ 0.02.06 ග්‍රෑම්. කැල්කියුලේටර් එකකින් සුරු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දැන් අපි පස්සේ ඉස්සර මේක හදන්නේ. හතරෙනේ කොටස හදා ගන්න. ඊට පස්සේ පස්සේනේ කොටස බලමු. අපිට අවශ්‍ය නම් මෞල ගාන හොයන්න C සමානයි ප්‍රතිම V ගන්න පුළුවන්. C කියන්නේ සාන්ද්‍රණය, N කියන්නේ මෞල ගාන, V කියන්නේ පරිමාව. ඊට වඩා ඉතර ටික ලොකුවට නැතුව නිකන් ඔහම හදන්න පුළුවන්. එහෙම ගත්තත් කමක් නැහැ.
අපි දැන් සාකච්ඡා කරමු පස්වෙනි කොටස. පස්වෙනි කොටසේ කියන්නේ x වැයවීමේ ප්‍රතික්‍රියාතාවය සොයන්න. x වැය වෙන ප්‍රතික්‍රියාතාවය බලන්න. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන විදියට x තියෙන එක මවුල එකක් නේද ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. එහෙනම් අපි ප්‍රතික්‍රියා වාසිය තාප විපර්යාසයත් එක්ක අපි x සම්බන්ධීකරණයක් කරමු. දැනට අපි දන්නෝ x ල ස්කන්ධය ග්‍රෑම් 0.02 හයක් කියලා. ඒක ඊට පස්සේ අපිට වැදගත්කමක් වෙන එකක් නැහැ නේද? මම සමීකරණ කරලා දානෝ. මේ බලන්න පස්වෙනි කොටස. අපි දැනට දන්න දෙයක් තමයි මෙම ප්‍රතික්‍රියාව සඳහා x තියෙන ප්‍රතික්‍රියකය මවුල 0.02 සම්බන්ධ වෙනවා. ඒ නිසා මම මෙහෙම ලිය. මවුල 0.02 x කියන සංගතකය ප්‍රතික්‍රියාවට ලක් වෙලා කොච්චර තාප ප්‍රමාණයක් ඇදිලා තියෙනවද? අපි මේක හෙව්වා පළවෙනි කොටස යටතේ. පළවෙනි කොටස යටතේ හෙව්වා 0.84. 0.84 kJ 0.84 ක තාපයක් ඇති. නැවත කියනවනම් x කියන සංගතකය මවුල 0.02 ප්‍රතික්‍රියා කරලා නිපද වෙන තාප ප්‍රමාණය තමයි 0.84 කියන්නේ. අපි දාන ප්‍රතික්‍රියා තාපය හොයන්න ඕන තුලිත රසායනික සමීකරණයේ දැක්වෙන මවුල සංඛ්‍යාව. x සංගතකය x සම්බන්ධයෙන් ගත්තොත් x නැමැති සංගතකය ගත්තොත් තුලිත සමීකරණ කියන්නේ මවුල එකක් සම්බන්ධ වෙනවයි කියන්නේ. එහෙනම් අපිට මවුල එකකට අත්ගේ බලන්න මේ සංඛ්‍යාව මේ බිඳැස 0.225 දෙපැත්තම බෙදමු. 0.025 අපි දෙපැත්තම බෙදීම සිදු කරමු. එහෙම බෙදුවට පස්සේ අපි දන්න මෙතන එනෝ මවුල එකක්. ඒකල තමයි කියන්නේ තුලිත සමීකරණයෙන් දැක්කෙන මවුල සංඛ්‍යාව. ඒකල තමයි කියන්නේ ප්‍රතික්‍රියා තාපය කියන්නේ. අපිට එහෙනම් අදාළ එක සංකටකයකට හොයන්න කිව්වනම් ඒ සංකටකයට විතරක් මවුල ගාන අදාළ කරලා හොයන්න පුළුවන්. දැන් මේක උඩයි යටයි 1000 ගුණ කරලා 84.4 10000 ගුණ කරලා 84.4 විදැසම 0.025 බෙදා. එතකොට එනවා 336. ඒකකේ මොකද්ද? මේක මවුලවල ඉන්නේ බෙදන්නේ. KJ mol රිනේ. මවුලයට කිලෝ ජූල් 336ක් කියන්නේ. දැන් ගාන හදාගන්න. මේ ටික ඉතින් ෆයිනොත් අතපු ටික. අදාළ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙච්ච මවුල ගාණේ නිපදේන තාප ප්‍රමාණය සම්බන්ධ කරලා දෙපැත්තම ගාණෙන් බෙදලා මවුල එකකට අදාළ තාප ප්‍රමාණය හොයන්න. මෙනි ගාණ හදන්න. මවුලේ කිලෝ ජූල් 336. මේක සමහර ළමයි ස්කන්ධයට සම්බන්ධ කරලා හදලා තියෙන එක හරි නෑ නේද? ස්කන්ධයට සම්බන්ධ කරලා හදන්න එපා. සාපේක්ෂ අනුකීර්ති ස්කන්ධ වෙනස් වෙනකොට උත්තර වෙනස් වෙනවා. උත්තර කරුවෙට හරි ගියාට හැමතිස්සෙම හරියන්නේ නෑ. ප්‍රතික්‍රියා තාපය හොයන්නේ ස්කන්ධයට නෙවෙයි මවුල ගන්නට. ඒ නිසා නිර්වචනයට ගැලපෙන්න හදන්න ඕනේ. අවසාන උත්තරය ආව ඵලයට ගාන හරියන්නේ නැහැ. ප්‍රතික්‍රියා තාපයේ නිර්වචනය කල්පනා කරන් ස්කන්ධයෙන් හදපුලම්. ප්‍රතික්‍රියා තාපේ නිර්වචනය වන්නේ දුවිත රසායනික සමීකරණයෙන් දැක්කෙන මවුල සංඛ්‍යාව. ඒ නිසා මවුල සංඛ්‍යාවට තමයි ප්‍රතික්‍රියා තාපය හොයන්නේ. ස්කන්ධයට හොයන්නේ නැහැ. ඒ නිර්වචනයට ගැලපෙන්නේ නැහැ. එහෙම හෙව්වොත්.
ඒක ක්‍රමවලින් හදලා අවසාන උත්තරය ආපලියට එක ගාන හරිය කියලා අපිට කියන්න බෑ. ගාන හදන නිර්වචනයට ගැලපෙන විදියට හදෙන්න ඕන. හරි. එතකොට ඒකත් හරි. ඒ කියන්නේ පස්වෙනි කොටස හරි. ඊට පස්සේ 6 වෙනි කොටස. 6. ඉහත ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද හේතු දක්වන්න. මේ කලින් කතා කරා. මතක නේද? ප්‍රතික්‍රියා කුටීරය සීතල වෙනවා කියන්නේ වාජනයේ තාපය උරාගෙන කියන්නේ තාප අවශෝෂකය. නැවත කියනවා නම් සෙල්සියස් අංශක දෙකක උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ සීතල වෙනවා කියන එක. සීතල වෙනවායි කියන්නේ මොකද්ද? වාජනයේ තාපය උරාගෙන. මම උදාහරණයක් වශයෙන් ගත්තේ මොකද්ද? ග්ලූකෝස් ජලයේදී වෙන ප්‍රතික්‍රියාව. ග්ලූකෝස් ජලයේදී වෙනකොට වාජනයේ සීතල වුණාට එහෙනම් ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ඒ නිසා උත්තරේ ඉහත ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද කියන්න තාප අවශෝෂක. ත්‍රිලියන තාප අවශෝෂක වේ. තාප අවශෝෂක වේ. ඊට පස්සේ ලියන්න එකට හේතුව අහනෝ. හේතුව මොකද්ද? ලියන්න හේතුව මිශ්‍රණය තුළ උෂ්ණත්වය අඩුවීම. හේතුව මොකද්ද? මිශ්‍රණය තුළ නැත්නම් පද්ධතියේ උෂ්ණත්වය අඩුවීම. මිශ්‍රණය තුළ එහෙම නැත්නම් පද්ධතියේ උෂ්ණත්වය අඩුවීම. මිශ්‍රණය තුළ එහෙම නැත්නම් පද්ධතියේ උෂ්ණත්වය අඩුවීම. හොඳයි. අපේ නම් ඊට පස්සේ මේ කොටසේ අවසාන කොටසට යන්නයි හදන්නේ. ඒ තමයි 7 වෙනි කොටස ඉහත ප්‍රතික්‍රියාව සඳහා ශක්ති සටහන ඇති. තොර ශක්ති සටහන අඳිනකොට අපි තේරුම් ගන්න ඕන මේක තාප මොන ප්‍රතික්‍රියාවක්ද අවශෝෂක ප්‍රතික්‍රියාවක්. තොර තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන අඳින හැටි ඕගොල්ලොන්ට කලින් දවසක මම කියලා දීලා තියෙනවා. නැවත සැරයක් මම ඕගොල්ලොන්ට සාමාන්‍ය පොත්පත් කියවන්න තිලමයි නිසා ඉන්නේ. මමත් අවසරයක් වේගයෙන් මතක් කරන්න. තොර හරි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනකොට වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධිය. දැන් මේක හැටියට කියනවා නම් මේ දෙන්නා රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන සංඝටක, ඒ කියන්නේ මේවට කියන්නේ ප්‍රතික්‍රියක කියලා. මේව මොනවද? රසායනික ප්‍රතික්‍රියාවේදී සෑදෙන සංඝටක, ඒවට කියන්නේ ඵල කියලා. ඕනම රසායනික ප්‍රතික්‍රියාවක වන්නේ ප්‍රතික්‍රියක රසායනික වශයෙන් ප්‍රතික්‍රියා කළා ඵල සෑදෙන එක තමයි වෙන්නේ. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනකොට බාහිර පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්න. ඒකනේ මේ වාජනය සීතල වුනේ. වාජනයෙන් තාපය උරාගත් නිසා වාජනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පද්ධතියේ උෂ්ණත්වය අඩු වුණා. බාහිර පරිසරයෙන් තාපය උරාගෙන සිදුවන නිසා මේකට කියන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. මම ගිය සතිය ඔයගොල්ලන්ට උදාහරණයක් වශයෙන් මෙහෙම කිව්වා. ප්‍රතික්‍රියකයේ සතු ශක්තිය කිලෝජූල් 100යි. තාපය වශයෙන් කිලෝජූල් 20ක ශක්තියක් උරා ගත්තොත් පළවලට ලැබෙන කිලෝජූල් 120ක තාපය. නැවත කියනවා නම් ප්‍රතික්‍රියාව සතු තාපය ප්‍රතික්‍රියක සතුව කිලෝජූල් 100ක් තිබුණොත් බාහිර පරිසරයෙන් කිලෝජූල් 20ක තාපයක් උරා ගත්තොත් අවසානයේ ඵලයට යන කොච්චරද? කිලෝජූල් 120ක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයට වඩා ඵල සතුවන ශක්තිය වැඩි බව තමයි මම ඒකෙන් පැහැදිලි කරන්නේ. දැන් එහෙනම් මේ ගානේ 7 වෙනි කොටසෙන් කියන ප්‍රතික්‍රියාව සඳහා ශක්ති සටහන අඳින්න කිව්වම අපි ඉස්සෙල්ම y අක්ෂය අඳිනවා. y අක්ෂය ඇඳලා එතන ලියනවා ශක්තිය මනින ඒකකය කිලෝජූල් බව. ඊට පස්සේ මේ වගේ සමාන්තර රේඛා දෙකක් ඇඳලා නිවැරදි විදියට ප්‍රතික්‍රියක සහ ඵල තියෙන අවස්ථා ලියනවා. බලන්න මම කියපු උදාහරණ හැටියට ප්‍රතික්‍රියක තියෙන අඩු ශක්ති ප්‍රමාණයක් ඵලවලට තියෙන වැඩි ශක්ති ප්‍රමාණය. ඒ නිසා ඉහළින් ඵල පහළින් ප්‍රතික්‍රියක වෙන්න ඕන. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට වඩා ඵල සතු ශක්තිය වැඩි ඉනේ. එහෙනම් ඵල යන කුමක්ද? xy2. නම් යා උඩින් අදින්. xy2 xy2 ජලීය ද්‍රාවණය සමග y2 වායු. මේක තමයි ඵල. ප්‍රතික්‍රියකයේ තියෙන ඊට වඩා අඩු ශක්ති අවස්ථාව x සහ 4y2. x ඝනය සමග 4y2. 4y ජලි. x ඝනය සමග 4y ජලි. එහෙනම් මේක
ප්‍රතික්‍රියා සමහර මේක ඵල මේක ප්‍රතික්‍රියා ඊට පස්සේ තව දෙයක් දක්වනකොට ප්‍රතික්‍රියාවේ දිශානතිය හැමතිස්සෙම දිශානතිය දක්වන්නේ ප්‍රතික්‍රියකෙන් ඵල දක්වයි සමේ නිල් පාටී ඉතලේ දිශාව දක්වන ඒ විතරක් නෑ ප්‍රතික්‍රියාවේ ශක්ති වෙනස පිළිබඳ අදහස් දක්වන අපි දන්නෝ ප්‍රතික්‍රියාවේ ශක්ති වෙනස රසයක් ලැබෙන්නේ ධන අංගයක් ඩෙල්ටේජ් ධන අංගයක් කොහොමද ඩෙල්ටේජ් ඉතත් ඒකත් ඔයගොල්ලෝට මතක් කරගන්න ඉවරයක් වෙන්නවා ඩෙල්ටේජ් ගත්තේ කොහොමද ඩෙල්ටේජ් යන ප්‍රතික්‍රියාවේ ශක්ති වෙනසයි ශක්ති වෙනස ගන්නෙ ඵලසතු ශක්තියෙන් ඵලවල ශක්තියෙන් අපි අඩු කරනෝ ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියෙන් අඩු කරනෝ ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තිය 120යි ප්‍රතික්‍රියකවල ශක්තිය 100යි අඩු කරාට පස්සේ 20ක් වෙනවා ලැබෙන්නේ මොන ආගයක්ද ධන ආගය හැමතිස්සෙම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති වෙනස ධන ආගයක් ලැබෙන නිසා මෙතෙන්ට ඩෙල්ටේජ් ධන කියලා කියනවා මේක තමයි මෙම ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන යම්ලාපේ කියලා තියෙනවා නම් මෙතෙන්ට ඵල මෙතෙන්ට ප්‍රතික්‍රියක කියලා ඒ විභාගයට ලකුණු දෙනවා නමුත් කිසියම් ප්‍රතික්‍රියාවකට ලියන්න කිව්වොත් වඩා සුදුසුයි අදාළ ප්‍රතික්‍රියාවේ ඵල සහ ප්‍රතික්‍රියකවල නම් ලියමින් කියන එක නමුත් කවුරු හරි ළමයේ මෙතෙන්ට ප්‍රතික්‍රියක මෙතෙන්ට ඵල කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ ඒත් ලකුණු දෙනවා හරිද මේවා විශේෂයෙන් තියෙන්න ඕනේ y අක්ෂයේ ශක්තිය කිලෝ ජූල් වශයෙන් ඊතලයේ උඩහට ප්‍රතික්‍රියකෙන් ඵල දක්වා මෙතන ලියලා තියෙන්න ඕනේ ප්‍රතික්‍රියක කියලා එහෙම නැත්නම් මේ ආකාරයේ මෙතන ලියලා තියෙන්න ඕනේ ඵල එහෙම නැත්නම් මේ විදිහට ඵල දෙකේ නම් ලියලා තියෙන්න ඕනේ මම හිතන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා දැන් අපි යමු 23 වෙනි ප්‍රශ්නේ ඉතල මේක ලියා ගන්න ආයි මේ ළමයි කහන තාප මේ 6 වෙනි එකට උත්තරේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා මම කිව්වේ 6 වෙනි එකට උත්තරේ කිව්වේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ඒකට හේතුව කිව්වේ බාහිර පරිසරයෙන් තාපය උරා ගන්නා නිසා නැත්නම් sorry උත්තරේ කිව්වේ පද්ධති උෂ්ණත්වය අඩු වෙන නිසා නිසා තමයි තාප අවශෝෂක කියලා තීරණය දැන් මේකට උත්තරේ මේක විතරයි මම මේ ටික පැහැදිලි කරන්න උගන්වපු ටික විතරයි මේක කී සතියේ ඔගලොන්ට කියන්නේ අය ලියන්න අවශ්‍ය නැහැ. ඔගලොන්ට මෙන්න මේ ප්‍රශ්නේ මේක උගන්වලා තියෙනවා 12 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ. මේ ටික. එසාය ලියන්න එපා. මේක විතරයි උත්තරේ. අපි ඊට පස්සේ යනවා තාප රසායනයේ අවසාන ප්‍රශ්නය. 23 වෙනි ප්‍රශ්නය තෝරන්න. අපි බලමු. තාප රසායනයේ කොටසේ තියෙන 23 වෙනි ප්‍රශ්නය අපි තෝරන්නයි හදන්නේ. ඉතින් අහගෙන ඉන්න 23. අම්ලයක් සහ භෂ්මයක් අතර ප්‍රතික්‍රියාවක් පහත දැක්වේ. අම්ලකෙයි භෂ්මකෙයි අතර ප්‍රතික්‍රියාවක් පහත දැක්වේ කියලා දීලා තියෙනවා. මොකද්ද? OH ලින ජලීය ද්‍රාවණය. H ධන ජලීය ද්‍රාවණය. OH ණයි H ධන. මේ විදියට ජලීය ද්‍රාවණ දෙකක් දීලා ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් වෙනවයි කියලා තියලා තියෙනවා ඊට පස්සේ මට මෙහෙමක් තියෙනවා H2OL H2OL මේකේ තාප ප්‍රමාණය දීලා තියෙනවා 55.7යි කිලෝ ජූල් මෝලේ මෝලේට කිලෝ හොඳයි දැන් මට කියන්න සෙල්ලම අම්ලයක් සහ භෂ්මයක් අතර ප්‍රතික්‍රියාවක් තිය කියලා මේ කිව්වේ. මේ මොකද්ද? OH ඉන කියන්නේ භෂ්මය. OH ඉන කියන්නේ භෂ්මය. H තන කියන්නේ අම්ලය. අපි ඉගෙනගෙන තියෙනවා 11 අවසරේ අම්ල භෂ්ම කියන පාඩමේදී J
ජලීය ද්‍රාවණයකදී එක්ස් ධන අයන නිකුත් කරන ද්‍රව්‍ය අම්ල වශයෙන්. ඒ නිසා එක්ස් ධන අයනේ නිරූපණය කරන්න ඔය කියන අම්ලය. ඒ වගේම අපි 11 අවස්ථාවේදී ගිරගෙන තියෙනවා ජලීය ද්‍රාවණයකදී OH ඍණ අයන නිකුත් කරන ද්‍රව්‍ය බාෂ්ම බව. ඒ නිසා OH ඍණයකින් කියන්නේ බාෂ්මය. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා අම්ලයක් සහ බාෂ්මයක් එකිනෙකට ප්‍රතික්‍රියා කරාට පස්සේ අවසානයේ හැදෙන මොනවද? ලවණය සහ ජලය. මෙතන අම්ලයේ H සහ OH අයන විතරක් නිරූපණය කරපු නිසා මෙතන ජලය සෑදීම විතරයි අපිට පෙන්වලා තියෙන්නේ. ලවණය පෙන්වන්න අම්ලයේ ඉතිරි කොටස පෙන්වලා නැහැනේ. අම්ලයේ H අයන කොටස පමණයි පෙන්වලා තියෙන්නේ. බාෂ්මයේ OH ඍණ අයන කොටස විතරයි පෙන්වලා තියෙන්නේ. දැන් උදාහරණයක් කියනවා නම් මෙතන NaOH කියලා ලියන්න නැතුව OH කොටස විතරයි ලියලා තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH කොටස විතරයි ලියලා තියෙන්නේ. HCl වල H කොටස විතරයි ලියලා තියෙන්නේ. එතකොට මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ජලය විතරයි පින නිරූපණය කරන්න පුළුවන් නේද? මෙතන OH එක විතරයි, මෙතන H එක විතරයි. OH එකයි H එකයි සෙට් වුණාට පස්සේ ජලය හැදෙන එක විතරයි පෙන්වන්න පුළුවන්. අපිට මේ ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl වගේ කෙලින්ම අපලේ බස්මේ සම්පූර්ණ කොටසම දීලා තිබුණා නම් අපිට මෙතන සෝඩියමුයි මෙතන ක්ලෝරිනුයි එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් එතන වැංගිල උනත් තියන්න පුළුවන්. එතකොට පාවගලොන්ට විස්තර කරේ මේක අම්ල බස්ම ප්‍රතික්‍රියාවක්. මේක විස්තර කරලා තියෙන්නේ අම්ලයේ H ධන අයනයයි බස්මේ OH ඍණ අයනයයි කියන කොටස විතරක් යොදාගෙන. දැන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ගානේ කියන මෙන්න මෙහෙම කතාවක්. HCl අම්ලයකින් මිලිලීටර් 100ක ප්‍රමාණයක්. එතකොට අම්ලයේ විදියට HCl අරගෙන තියෙන කොච්චර ප්‍රමාණයක්ද මිලිලීටර් 100ක ප්‍රමාණය. මිලිලීටර් 100ක ප්‍රමාණයක් වැඩිපුර NaOH. දැන් ඔයගොල්ලෝ දන්න වැඩිපුර කියලා ලිව්වට පස්සේ ඒකෙන් අදහස් වෙන දේ මොකක්ද කියලා. මොකද්ද වැඩිපුර කියන එකෙන් අදහස් කරන්නේ? අර නිවැරදි විදියට ප්‍රමාණයක් දීපු එක්කෙනා ඉන්නෝනේ. එනවා මේක හැටියට නම් HCl. එයාත් එක්ක ගැලපෙන ප්‍රමාණයක්. එහෙම නැත්නම් එයා සමග සම්පූර්ණයෙන්ම එයා සමග ප්‍රතික්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රමාණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා කියන එක තමයි වැඩිපුර කියලා දාන්නේ. ඒ කියන්නේ HCl සමග සම්පූර්ණයෙන්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන. HCl ටික ඉවර වෙනකම්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා කියන එක තමයි කියන්නේ. තවදුරටත් අපි බලමු. මෙහෙමත් කියනවා. HCl සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කිරීමේදී නිපද වූ තාප ප්‍රමාණය. දැන් මේ ප්‍රතික්‍රියාවේ නිපද වෙච්ච තාප ප්‍රමාණය කියල තියෙනවා කිලෝ ජූල් 5.57. කිලෝ ජූල් 5.57. මේ දීලා තියෙන්නේ මොකද්ද? අපි දන්නවා මේ දීලා තියෙන්නේ මවුලයට කිලෝ ජූල් කියන්නේ මේ මොකද්ද? ප්‍රතික්‍රියා තාපය වෙන්න ඕනේ. මේ දීලා තියෙන්න ඕන ප්‍රතික්‍රියා තාපය. මේක ප්‍රතික්‍රියා තාපය වෙන්න ඕන. මේ දීලා තියෙන්නේ අදාළ ප්‍රතික්‍රියාව ආශ්‍රිතව නිපදවන තාප ප්‍රමාණය. දැන් අපෙන් අහනෝ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. අහන්නේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය. අපි ඒක මෙන්න මේ පැත්තට හදමු. දැන් සම්පූර්ණයෙන්ම අපි මෙච්චර වෙලා කතා කරපු ප්‍රතික්‍රියා තියෙනනේ. හදපු ගණන් තියෙනනේ. ඒ ගණන් වල අනිත් පැත්ත තමයි මේ දීලා තියෙන්නේ. මම මෙන්න මෙතනින් වැඩේ අල්ලගන්න. ප්‍රතික්‍රියා තාපය දෙනින් අල්ලගන්න. මම ඉතින් මේ වචනේ ඔයගොල්ලොන්ට විස්තර කරන්න හදන්න. මට කියන්න 55.7 KJMol ඍණයක කියන එකේ තේරුම කියන්න. තේරුම තමයි එක මවුලයක් ප්‍රතික්‍රියා කරනකොට. මේ බලන්න. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම මොකද්ද? මවුල එකක් මේ තේරුම මොකද්ද? මවුලයකක් ප්‍රතික්‍රියා කිරීමේදී නිපද වූ තාප ප්‍රමාණය kilojoule වේ. ඕක නේද? නැවත බලන්න. මවුලයට kilojoule 55.7 කියන එකේ තේරුම තමයි මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට නිපද වෙච්ච තාපය තමයි කිලෝ ජූල් 55.7 වේ. මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට
නිපදවෙච්ච තාප ප්‍රමාණය තමයි කිලෝජූල් 55.7. නිසා දැන් මම මේක මෙහෙම ලියනවා. මම ලියනෝ වෙනත ලිව්වේ මවුලත් එක්ක තාපේන දැන් මම ලියනවා තාපයත් එක්ක මවුල ගන්න. මේ පැත්තට තාපය ගන්නෝ මේ පැත්තට ගන්නවා මවුල ගන්න. මේ පැත්තට තාපය ගන්නෝ මේ පැත්තට මවුල ගන්න. මම ලියනවා මෙහෙම. කිලෝජූල් 55.7. බලන්න හරිද කියලා. කිලෝජූල් 55.7ක් තාපයක් නිපදවීමට කොච්චර මවුල ගන්න ප්‍රතික්‍රියා කළද මවුල එකක්. හරි නේද? අපි වෙනද ලිව්වේ මේකේ අනිත් පැත්තට. මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට තාපය. දැන් අපෙන් අහන්නේ සාන්ද්‍රණයනේ අනිත් පැත්තනේ. ඒ නිසා අපි අනිත් පැත්තට ගලපෙන්න ලිය. කොහොමද? එක කොහොමද ලියන්නේ? කිලෝජූල් 55.7ක තාපයක් නිපදවන මවුල සංඛ්‍යාව කීයද? 1යි. දැන් අපි හොයමු ඉස්සෙල්ලම මෙච්චර ගානකට, ඒ කියන්නේ 5.57කට කොච්චර මවුල ගානක් හොයන්නද කියලා. එක සැරේට 5.54 බාන බැහැනේ. අපි ඉස්සෙල්ල එකකට හොයමු. එකකට හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම 55.7ෙන් බෙදමු. දෙපැත්තම 55.7ෙන් බෙදමු. 55.7ෙන් බෙදුවොත් මොකක්ද වෙන්නේ? මේ සංඛ්‍යාව මේකෙන් බෙදුවට පස්සේ එකක් නේ. නම් කිලෝජූල් එකකට අදාළ මවුල ගානේනෝ එක බෙදීම 55.7. අපිට අවශ්‍ය වෙනෝ මෙම ප්‍රතික්‍රියාවේදී කොච්චර මවුල ගානක් සම්බන්ධ වුණාද කියලා බලන්න. මෙම ප්‍රතික්‍රියාවේ කොච්චර මවුල ගානක් සම්බන්ධ වුණාද? සෝරි කොච්චර තාප ප්‍රමාණයක් සම්බන්ධ වුණාද? කිලෝජූල් 5.57. ඒ නිසා අපි මෙහෙම ලියන. එකකට අදාළ තාපය මෙච්චරක් නම් කිලෝජූල් 5.57කට අදාළ තාපය බලන්න. මේකට අදාළ තාපය බලන්න. එකකට අදාළ තාපය 5.55යි. එකකට අදාළ තාපය එකකට අදාළ මවුල ගාන සෝරි එකකට අදාළ මවුල ගානේ මේක. එහෙනම් 5.57කට අදාළ මවුල ගාන බලන්න. මේක 5.57ෙන් ගුණ කරලා. ගුණ කරාට පස්සේ ඔගලොන්ට මේක සරලව සුළු කරන්න පුළුවන්. උඩයි 8යි 10ෙන් වැඩි කරාම එතන 557 වෙනවා. මේක 55.7 වෙනවා. 55.7 බෙදන්න ඕනේ 557. එතකොට එනවා මවුල 0.1ක්. මෙතෙන් එනවා මවුල 0.1ක්. දැන් ගාන ඉවර නෑ. මම ආයෙ සැරයක් මේකම කියලා දෙන්නම්. ඊට පස්සේ ටික මම ඉවසෙ කියන්න. ඔන්න ආයෙ සැරයක් හොඳට අහගන්න. මුලින් ඉඳන් අහගෙන ලියන්න එපා. මේ ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ භෂ්මයක් සහ අම්ලයක් අතර ප්‍රතික්‍රියාව. භෂ්මයක් සහ අම්ලයක් අතර ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියා තාපය දීලා තියෙනවා. කොච්චරක්ද? මවුලයට කිලෝජූල් 55.7ක් කියන මේක ප්‍රතික්‍රියා තාපය කියලා තීරණය කරන්න හේතුව තමයි මවුලයක් සඳහා කිලෝජූල් ගාන දීපු නිසා. අපි දන්නෝ ගාන කියලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් SClයි තමයි ප්‍රතික්‍රියා කළ තියෙන්නේ. අපි දන්නෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් SClයි ප්‍රතික්‍රියා කරාට පස්සේ ඒ ප්‍රතික්‍රියක අතර මවුල අනුපාතය 1:1. ඒ නිසා එක මවුලයකට හොයලා තියෙන්නේ තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් SClයි අතර 1:1 අනුපාතයක් නිසා. ඒ නිසා අපි මෙහෙම ලියමු. ඉස්සෙල්ල මම කිලෝජූල් 55.7 විශ්ලේෂණය කරා. කොහොමද තියෙන්නේ? මවුලයට කිලෝජූල් 55.7 කියන එකේ තේරුම කියලා දුන්න මොකද්ද? මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට අදාළ ප්‍රතික්‍රියක වලින් නිපද වෙන තාප ප්‍රමාණය තමයි කිලෝජූල් 55.7ක් වෙන්නේ. එක මවුලයකට අදාළව තමයි කිලෝජූල් 55.7ක් නිපද වෙන්නේ. ඒ නිසා මම මෙහෙම ලිව්වා. එක මවුලයකට අදාළ වෙන තාපය මෙච්චර නම් අනිත් පැත්ත ගෙවුවා. මෙච්චර තාපයක් නිපදවන්න ප්‍රතික්‍රියක මවුල එකක් තියෙනවා. මෙච්චර තාපයක් නිපදවන්න ප්‍රතික්‍රියක මවුල එකක් ප්‍රතික්‍රියා කරනවා. එනිසා මම මෙහෙම ලිව්වා. කිලෝජූල් 55.7ක තාපයක් ලබා ගන්න නම් මවුල එකක් ප්‍රතික්‍රියා කරන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් SClයි. එහෙනම් එකකට බලන්න 55.7ෙන් දෙපැත්තම බෙද. මේක මේකෙන් බෙදුවට පස්සේ කිලෝජූල් එකක් වෙනවා. නමුත් මේ ගානේ කියලා තියනෝ මෙම ප්‍රතික්‍රියාවේදී මෙම පරීක්ෂණයේදී
විපදවෙච්ච තාපය 5.57යි කියලා. ඒ නිසා එකකට අදාළ තාපය මෙච්චරක් නම් 5.57කට අදාළ තාපය බලන්න මේක 5.57ෙන් ගුණ කරමු. එතකොට මේක මේකෙන් බෙදුවට පස්සේ මවුල කීයක් වෙනවද? 0.1ක් වෙනවා. ඒ නිසා මෙම ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා තියෙන ප්‍රතික්‍රියක මවුල මේ මොනවද? මේ 0.1 කියන්නේ මොනවද? ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක මවුල. මොනවද ප්‍රතික්‍රියක මවුල? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl මවුල 0.1 ගන්න තමයි ප්‍රතික්‍රියා කළේ. දැන් ගානෙන් අහන්නේ HCl වල මවුල ගාන නෙවෙයි HCl වල සාන්ද්‍රණය. අපි ඊට පස්සේ බලමු පරිමාව දීලානේ ගාන හදන හැටි. ඉතල ඔයගොල්ලෝ මේ දක්වා කොටස ලියන්න.
දැන් අපි බලමු ඉතිරි කොටස. අපෙන් අහන්නේ මොකද්ද? SCL ධාවනයේ සාන්ද්‍රණය සොය. දැනට අපි හොයාගත්ත මොකද්ද? ප්‍රතික්‍රියක මවුල 0.1 ගානේ තියෙයි කියලා. අපි ඒක මෙතනින් ලියමු. ප්‍රතික්‍රියක මවුල 0.1 ගානේ තියෙයි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලත් 0.1ක් තියෙනවා. SCL මවුලත් 0.1ක් තියෙනවා. सोडियम हाइड्रोक्साइड SCL प्रतिक्रिया කරනකොට මවුල හරියටම සමාන ප්‍රමාණයක් ගන්න තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. අපි මීට කලින් හදපු හැම ගානකම ද්විත සමීකරණ ලිව්වා. ඒ නිසා මම ආයෙ මේක ලියන්න ගියේ නෑ. දැන් මම එහෙම හිතනවා. මම හිතනවා SCL ධාවනයේ සාන්ද්‍රණය x කියලා. දැන් අහන්නේ සාන්ද්‍රණය. මම හිතනවා මෙහෙම. SCL ධාවනයේ SCL ධාවනයේ සාන්ද්‍රණය x කියලා සිතන ඝන ඩෙසිමීටරයට මවුල x හොඳයි SCL ධාවනයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල x කියලා සලකනවා හොඳයි දැන් මට කියන්න ඕගොල්ලෝ සාන්ද්‍රණයක් ඇසුරින් අද දවස පුරාමයි ගිය සතියේ මවුල ගන්න හෙව්වනේ දැන් කොහොමද හොයන්නේ SCL වල සාන්ද්‍රණය x නම් මේකේ තේරුම කියන්නේ ඝන ඩෙසිමීටර එකක් හෙවත් ඝන සෙන්ටිමීටර 1000ක තියෙන මවුල ගණන x අපි ලියනවා 1000ක තිබෙන මවුල ගණන x දැන් මීට කලින් ගණන් වලට මෙතෙන්ට මොනව හරි ඉලක්කමක් තිබ්බනේ 0.1 එහෙනම් අපි ලිව්වා 1000ක 0.1 ඒ වගේ දැන් අපිට SCL ධාවනයේ සාන්ද්‍රණයනේ හොයන්න තියෙන්නේ අපි හිතනවා සාන්ද්‍රණය x කියලා එහෙනම් දාහක තිබෙන මවුල ගාන x නම් අපි හොයන්න ඕනේ කීයක තියෙන මවුල ගානද බලන්න ගානේ කියලා තියෙනවා SCL ද්‍රාවණේ කොච්චර මවුල ගානක් තියෙනවද 0.1ක් තියෙනවා කොච්චර පරිමාවක් තුලද තියෙන්නේ ගානේ කියලා තියෙනවා මිලිලීටර් 100ක් බලන්න ගාන තියලා තියෙනවා SCL මිලිලීටර් 100ක් තුල තියෙයි එහෙනම් 1000ක x නා 100ක තියෙන ගාන බාන 100ෙන් ගුණ කර. මෙහෙම ගුණ කරාට පස්සේ ලැබෙන්නේ මොකද්ද? SCL වල අඩංගු මවුල ගාන. ඒක අපි කලින් හොයාගත්තා 0.1යි. ඒ නිසා මෙතෙන්ට ලියනවා 0.1යි. මෙතෙන්ට ලියනවා 0.1යි. දැන් මේක සුළු කරා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා x සමානයි 0.1 ලියලා මෙතන තියෙන 10 විදීම 10ක් ඒ 10 මෙහාට යනකොට ගුණ කිරීම 10ක් වෙලා x වල වටිනාකම එනෝ කොච්චරද ඝන ඩෙසිමීටරයට මවුලේ ඒ නිසා පිළිතුර ඝන ඩෙසිමීටරයට මවුලේ මේ ගාන අනිත් පැත්තට තමයි ඇති කලින් ගණන් වල මේක දීලා ඒක ඇසුරේ මවුල ගාන හෙව්වා මේකේ මවුල ගාන ඇසුරින් සාන්ද්‍රණය හෙව්වා එහෙම නැත්නම් c සමානයි n විදීම v දාල උනත් මේ කොටසට හදන්න පුළුවන් හරිද දැන් හදන්න පටන් ගන්න මේක මිලිලීටර දුන්නට අවුලක් නැහැ හේතුව මිලිලීටරයි ඝන සෙන්ටිමීටරයි සමාන බව ගිය සත්‍යය මම ඒකක පරිවර්තන තැනක ඉගැන්නුවා. ඒකේ ප්‍රශ්නේ කවුරු හරි අහනවා නම් එයා ඒක පොත පාඩ බලලා නැහැ. ඝන සෙන්ටිමීටර එකක් මිලිලීටර එකට සමානයි කිව්වා. ඒ නිසා මිලිලීටර 100ක් කියන්නේ ඝන සෙන්ටිමීටර 100ක්. ඒ කියන්නේ දෙකේ මේකක සමානයි. ඒසක් කිසිම ගැටලුවක් වෙන්න විදියක් නැහැ. සමාන එකක දෙකක් ගිය සත්‍යය ගැන එකක් තමයි ඝන සෙන්ටිමීටර අයිත් එක තමයි ඝන සෙන්ටිමීටර එකකට මිලිලීටර එකක් සමානයි කිව්වා ඝන ඩෙසිමීටර එකකට මොකද්ද ලීටර එකක් සමානයි කිව්වා ඒ නිසා අවුලක් මම මේක තවසරයක් ඔයගලට කියලා දෙන්නම් ඊට පස්සේ දෙනි වටේ කියලා දෙනකොට බලන වටේ මොනව හරි තේරුන්නේ නැත්නම් අවුලක් වෙන එක නැහැ. ගොඩක් දුරට ඔය තේරෙන්නේ නැති වෙන්නේ ගිය සතිවල මේ ගණන් ටික හදවු නැති ආයෙත් ඉතින් දවසට. ඒකට ඉතින් ආයෙ අමුතුවෙන්ම මුලින් ඉඳන් හිතන්න ඕන. ඉසරයක් ගිය සතියේ ගණන් ටික ඉසරයක් කරේ හදපු අයත් සාමාන්‍ය මේවා තේරෙන්න ඕන. දාසනලෝ මේ උගන්න. හැමතිස්සෙම
අවසාන උත්තරේ සමාන වෙන එක නේ වෙන්නේ ඒ තමන් හදපු ක්‍රමේ තර්කානුකූලව හරිනම් තමයි අවසාන උත්තරේ හරි ගියා හරි ගියත් නැත්තම් තව තර්කානුකූල වෙන්න ඕනේ හතර ක්‍රමේ නිවැරදි වෙන්න මොනව හරි ලක්ෂණ ටිකක් දාලා බෙදලා අපල කොටලා හරියන්නේ නැහැ එන විදිය තර්කානුකූලව ගොඩ කරලා තියෙන්න මම ඔයගොල්ලන්ට තව සැරයක් අර ගේ සතේ වැඩ කරගො නැති ළමයි සෙට් එකට ආයි සැරයක් මම මේක කියලා දෙනවා නැත්නම් ඒක තේරෙන්නේ නැහැ නේ දෙවෙනි වටේට වුණා මම ආයි මේකම කියලා දෙනවා හොඳට අහන්න ඊළඟ දවසේවත්වත් ගෙදර දෙන ප්‍රශ්න ආයි හොඳට බලන්න ඕනේ හොඳ මේව එක සැරයක් හදලා තියෙන්න ඕනේ ඒතකොට තමයි අතු ගන්න ඒවා තේරෙන්නේ නැත්නම් හරියම අමාරුයි අර මගේ හොඳ කම නිසා ඉතින් මම අර දක්ෂ නිසා හොඳ නිසා මේ වලට තේරෙනවා මිසක් අර මෙලෝ වැඩක් කරන්න තියෙන්නේ එක්කිනාට පවා එතෙදි මේව හරි අමාරු ගණන්. මේව හොඳට ගණන් හතර පුරුදු වෙන්න ඕනේ. ඉතින් මගේ මම අර දක්ෂයිනේ. ඒ නිසා ඉතින් උඩ හොඳයි. නහං දවසරයක් කියලා. මේ හොඳට අහන් ඉන්න. හොඳේ දැන් ආ ප්‍රශ්න අහන අයට වැඩිපුර තියෙන අහන් ඉන්න ඇති කම තියෙන්නේ. අහන් ඉන්න නැතුනම තමයි තේරෙන්නේ. ඉතින් හොඳේ මම කියලා දෙන්න හදන්නේ අහන් ඉන්න ඇසරේ. මං ඉසෙල්ලා ඇත්ත මාප්ලේ බෂ්මේ ලියන්න. මේක කියන ඇත්ත මාප්ලේ සෝඩියම් හයිඩ්‍රෝ සෝරි පස්මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ ඔය ඇත්ත මාප්ලේ හයිඩ්‍රෝක්ලෝර මේක ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන ඒවා අපි ලියලා තියෙනවා හතර හැරයක් විතර මේ පන්ති මෙතන සෝඩියම් සමග හයිඩ්‍රොක්ලෝරික් වල Cl Na සමග Cl සෙට් වුණාම NaCl ඊට පස්සේ මෙතන තියෙන S සමග OS සෙට් වුණාට පස්සේ ජලය H2O මම භෞතික අවස්ථා ලියන්නේ නැහැ. හරි ලියවනේ. මෙතන තුලිත කරාම සෝඩියම් එකක් සමග හයිඩ්‍රොක්ලෝරික් එකක් සෝඩියම් ක්ලෝරයිඩ් එකයි ජලයත් එකයි. මේක කලින් ඉඳන් ඊ සතියෙන් ලියවනේ. සෝඩියම් එකයි මෙතන සෝඩියම් එකයි ඔක්සිජන් එකයි මෙතන ඔක්සිජන් එකයි මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකයි මේ පැත්තේ ක්ලෝරින් එකයි මේ පැත්තේ ක්ලෝරින් එකයි. දැන් දීපු සමීකරණය මේක වගේම වෙන එකක්. මොකක්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH සින විතරයි තියෙලා තියෙන්නේ. HCl වල H ධන ආයන විතරයි තියෙලා තියෙන්නේ. එතකොට මෙතනින් Na කෑල්ලයි මෙතනින් Cl කෑල්ලයි දුන්නේ නැතු වුණොත් ඉතින් හැදෙන්නේ H2O. සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න එක පෙන්වන්න බැහැනේ ජලය විතරයි හැදෙන්නේ. ඒක තියෙලා තියෙන්නේ. ඒකේ ප්‍රමාණය තියෙලා තියෙනවා 55.7යි किलो जूल मौलेट मौलेट ने मौलेट किलो जूल मनस पहाई दशम हताए के लगाने दी रहती जब पलान उड़ती है तो इधर समय करन उड़ती है तो इधर समय करने यानो आप इधर पेनो मेक एका पलान मितना एका बेनो पर मितना एका ने इन्ने ओएचरिंग ओएचचाइन एका समग्र इचचाइना एका प्रतिक्रिया कल्ल तमाई ජලය මේ විදියට එකක් සැදිලා තියෙනවා. එහෙනම් මෙතන දීපු තාපය මොනවද? ප්‍රතික්‍රියක පවුල එක බැගින් ප්‍රතික්‍රියා කිරීමේදී තාපය. ඒක උඩ සමීකරණයෙන් ගත්තත් යට සමීකරණයෙන් ගත්තත් වෙනසක් නැහැ. ප්‍රතික්‍රියක එක පවුලයක්. ඒ නිසා මේකේ තේරුම කියන්නේ පවුලයට කිලෝ ජූල් 55.7 කියන එකේ තේරුම එක පවුලයක් ප්‍රතික්‍රියා කරා මේක තේරුමයි ලියන්න උත්පාදන කරුවා නැති ළමයින්ට
පනස්පහයි දශම හතයි කේජේ එම්මෝල් රින එක කියන එකේ තේරුම තමයි මෙත් ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියක මවුල එකක් මෙත් ප්‍රතික්‍රියක මවුල එකක් මේ ටික මොකද්ද ප්‍රතික්‍රියා කිරීමේදී ප්‍රතික්‍රියා කිරීමේදී ප්‍රතික්‍රියා කිරීමේදී නිපද වූ තාපය අගින මුලට කියවන ප්‍රතික්‍රියක මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට නිපද වෙච්ච තාපය තමයි කිලෝජූල් 55.7 කියන්නේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී කිලෝජූල් කියන්නේ සම්මත තුලිත සමීකරණයේ දැක්වෙන ප්‍රතික්‍රියාවේදී කිලෝජූල් 55.7ට තාප ප්‍රමාණයක් නිපද වෙයි. ඒකේ තේරුම තමයි ප්‍රතික්‍රියක මවුල එක ගානේ ප්‍රතික්‍රියා කරනකොට නිපද වෙච්ච තාප ප්‍රමාණය තමයි කිලෝජූල් 55.7 කියන්නේ. මේ සම්මත ප්‍රතික්‍රියාව. මේක ඇවිල්ලා සම්මත ප්‍රතික්‍රියාව. හරිද? නමුත් දැන් මෙතන වෙනම ආයතාපයක් දීලා තියෙනවා. ඒක කියවන්නකෝ. මෙන්න මෙහෙමයි සටහන කියලා තියෙන්නේ. SCL අම්ලයකින් මිලිලීටර් 100ක්. ඒතකොට මෙතන මිලිලීටර් 100ක්. SCL වලින් මිලිලීටර් 100කෝයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර තියෙනවා. SCL වලින් මිලිලීටර් 100ක් තියෙනවා. මේ දෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ප්‍රමාණයක් අරගෙන SCL වලින් මිලිලීටර් 100ක් අරගෙන දැන් ප්‍රතික්‍රියාව කරාට පස්සේ නිපද වෙච්ච තාපය දීලා තියෙනවා කිලෝජූල් 5.57. මේ දීලා තියෙන්නේ ප්‍රතික්‍රියා තාපය. මේ දීලා තියෙන්නේ ප්‍රතික්‍රියා තාපය. මේ දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණ ප්‍රතික්‍රියා කරාට පස්සේ මෙම ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප ප්‍රමාණය. මෙම ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප ප්‍රමාණය කොච්චරද? කිලෝජූල් 5.57. පැහැදිලිද? එතකොට මෙම ප්‍රතික්‍රියාව ආසිත වේ කියන්නේ මොකද්ද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ මිලිලීටර් 100කුයි සාන්ද්‍රණය දන්නේ නැහැ. ඒකනේ හොයන්න තියෙන්නේ. සාන්ද්‍රණය දීපු නැති SCL අම්ල ද්‍රාවණයක මිලිලීටර් 100කුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුරයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරාට පස්සේ මෙච්චර තාපයක් ඉදිරියට තියෙනවා. දැන් අපි අපෙන් අහන්නේ SCL කොච්චර සාන්ද්‍රණයක් තිබුණද කියලා. SCL සාන්ද්‍රණය හොයන්න අපි අදියර දෙකක් යන්න ඕනේ. ඉස්සෙල්ලා අපි හොයන්න ඕනේ SCL මවුල ගන්න නේ. ඉස්සෙල්ලා අපි හොයන්න ඕනේ ආරම්භයේ අපි හොයන්න ඕනේ කොච්චර SCL මවුල ගන්නක් තිබුණද. මේක ඉස්සෙල්ලා හොයා ගන්න. ඊට පස්සේ SCL මවුල ගන්න ඇසුලින් SCL සාන්ද්‍රණය හොයන්න. එහෙනම් මේ පියවර දෙකට තමයි ගාන හදන්න වෙන්නේ. අපි කොහොම හරි ඉස්සෙල්ලා SCL මවුල ගන්න හොයා ගන්න. SCL මවුල ගන්න හොයන්න පුළුවන් පොඩි මාර්ගයක් මෙතන පෙන්නලා තියෙනවා. මොකද්ද? ප්‍රතික්‍රියා තාපය දීලා තියෙනනේ. දැන් මම මේකේ තේරුම ගිහුව මොකද්ද? මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට නිපදවන තාපය කිලෝජූල් 55.7යි. දැන් අපි මවුල ගාණේ හොයා ගන්න ඕනේ. මම ඕගොල්ලන්ට කියන්නලා තියෙනවා. හැමතිස්සෙම ගාණෙන් අහන දේ සමීකරණ දකුණු පැත්තෙන් තියන්න කියලා. ගාණෙන් අහන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා හොනේ මවුල ගානනේ. දැන් මවුල ගාන කරු පැත්තේ තියාගන්න. මේ පැත්තේ තාපය ලියන්න, මේ පැත්තේ මවුල ගාන ලියන්න. මේ පැත්තේ තාපය ලියලා මේ පැත්තේ මවුල ගාන ලිය දැන් සම්බන්ධක. තාපය කොච්චරද? කිලෝජූල් 55.7. ප්‍රතික්‍රියා තාපය කිලෝජූල් 55.7. කිලෝජූල් 55.7 ක තාපයක් නිපද වෙන්නේ මවුල කීයකට? මවුල එකක් නේ. මවුල එකකට. ඒක මම ගිය සතියේ මේක තේරෙන්නේ නැහැ කියන්නේ ගිය සතියේ පාඩමේ මේක අහන් ඉඳලා නැහැ නේද? ප්‍රතික්‍රියා තාපෙන් කියන්නේ මවුලයට කිලෝජූල් කියන එකේ තේරුම කිව්වනේ මතකනේ. මවුල එක ප්‍රතික්‍රියා කරනකොට නිපදවන තාපය. එහෙනම් මෙතන කිලෝජූල් 55.7ක තාපයක් නිපද වෙලා තියෙන්නේ මවුල එක ප්‍රතික්‍රියා කරන. දැන් අපිට ඕන වෙන්නේ මේ ප්‍රතික්‍රියාවේ තිබිච්ච x මවුල ගන්න. ප්‍රතික්‍රියාවේ තිබිච්ච x මවුල ගන්න හොයන්න නම් ප්‍රතික්‍රියාවේදී හැදිච්ච තාපය අදාළ කරගන්න එපා. මේ ප්‍රතික්‍රියාවට අදාළ තාපය කොච්චරද? කිලෝජූල් 5.57. එහෙනම් අපි හොයන්න ඕන 55.7කට මවුල එකක් තියෙනව නම් 5.57ක් නේ ඇත්තර මේ ප්‍රතික්‍රියාවේ නිපද වෙලා තියෙන තාපය.
එනම් මේ ප්‍රතික්‍රියාව නිපද වෙච්ච කිලෝ ජූල් 5.57 ලැබිලා තියෙන්නේ කොච්චර මවුල ගාන ප්‍රතික්‍රියාවක් මේ මවුල ගාන කියන්නේ මොනවද ප්‍රතික්‍රියක ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl මේ සමීකරණය අනුව පේරුනේ දෙන්නම එක සමාන ප්‍රමාණයනේ ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ එහෙනම් අපි හොයන්න ඕනේ මොකද්ද දෙන ලද තාප ප්‍රමාණය ඒ කියන්නේ මෙම ප්‍රතික්‍රියාව ආසිතව නිපද වෙච්ච තාපය වෙන කිලෝජූල් 5.57ක තාපයක් ලැබෙන්නේ කොච්චර මවුල ගාන ප්‍රතික්‍රියා කළද එහෙනම් 55.7කට එකක් නම් අපිට එකකට බලන්න 55.7ෙන් ඉසෙල බෙදන්න ඕනනේ එකකට බලන්න 1 කිලෝජූල් ගන්න බලන්න නමුත් ඕනේ 5.57 කරන්නේ එහෙනම් මේක 5.57ෙන් ගුණ කරා එතකොට එනෝ ගානේ කියපු තාපය කියන්නේ ගානේ නිපද වෙච්ච තාපය 5.57ක්නේ ඒකට අදාළ වෙන මවුල ගාන. මෙතන ඉතිපැද්ද දකුණු පැත්තේ මවුලනේ. හැමතිස්සෙම ගානේ හොයන එක දකුණු පැත්තේ තියන. ගානේ පළවෙනි අතේරේ මවුල ගාන හොයන්න එපාය. සාන්ද්‍රණය හොයන්න කල. මේක සුළු කරන්න. මේක සුළු කරාම තමයි මවුල 0.1ක් ආවේ. එහෙනම් මවුල 0.1ක තාපයක් ලැබෙන්න නම් මවුල 0.1ක තාපයක් ලැබෙන්න නම් මවුල 0.1ක තාපයෙන් මවුල 0.1ක ප්‍රතික්‍රියා කරොත් තමයි මේ ගානේ කියන තාපය ලැබෙන්නේ. හරිද? නැවත කියනවනම් මේ ගානේ කියන්නේ කිලෝජූල් 5.57ක් ලැබෙනවායි කිය. මේ 5.57 හම්බෙන්න නම් හයිඩ්‍රොක්ලෝරික් මවුල 0.1ක් තියෙන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලත් 0.1ක් ප්‍රතික්‍රියා කරන්න. හරිද? දැන් මේ 0.1 කියන්නේ කවුද? HCl මවුල ගාන. එහෙම නැත්තම් හෝ එහෙම නැත්තම් මොකද්ද NaOH මවුල ගාන NaOH මවුල ගාන එක්කෝ HCl මවුල ගාන එහෙම නැත්තම් මොකද්ද NaOH මවුල ගාන ඔය දෙකෙන් ඕනම එකක් ඉදිරිය අපිට ගන්න පුළුවන් ඒ දෙකම සමානයිනේ දැන් එහෙනම් අපිට අවසානයට එන දැන් ඔන්න අපේ පළවෙනි අදියර හරි හයිඩ්‍රොක්ලෝරික් මවුල ගාන උඩ හොයාගත්තා හයිඩ්‍රොක්ලෝරික් මවුල ගාන හොයාගත්තා නම් අපි ඊට පස්සේ හොයන්න ඕනේ මොකද්ද HCl මවුල ගාන කොහොමද HCl මවුල ගාන හොයන්නේ sorry HCl හයිඩ්‍රොක්ලෝරික් මවුල ගාන හොයාගත්තා ඊට පස්සේ මොකද්ද හොයන්න ඕනේ හයිඩ්‍රොක්ලෝරික් වල සාන්ද්‍රණය 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 හොයන්න අපිට පුළුවන් නේද මෙහෙම එක්ක C සමාන N බෙදීම V දාන එහෙම නැත්නම් අපි සලකන මෙහෙම HCl වල සාන්ද්‍රණය HCl වල සාන්ද්‍රණය අපි සලකන X කියලා ඒකකේ ලියනවා නම් ඝන ඩෙසිමීටරයට මවුල ගණ ඩෙසිමීටරයට මවුල x කියලා සලකනවා. HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය. ගණ ඩෙසිමීටරයට මවුල x කියලා සලකනවා. දැන් එහෙනම් අපට තේරුම කියන්නේ ගණ ඩෙසිමීටරයට මවුල x කියලා ලිව්වොත් ඒකේ තේරුම කියන්නේ ගණ ඩෙසිමීටර එකක් හෙවත් ඝන සෙන්ටිමීටර 1000ක් තුල තිබෙන මවුල ගාන x. දැන් අපි මීට කලින් මේ වගේ වළන්තවත් දිවන්නේ ගණ ඩෙසිමීටර මවුල 0.1 නේ. අතකට ඒක තේරුම ගන්න. ඝන සෙන්ටිමීටර 1000ක් තුල තිබෙන මවුල ගාන x නම් අපි හොයන්න ඕන කීයකද ඝන සෙන්ටිමීටර 100ක් තුල මෙන් මිලිලීටර 100ක් කියන්නේ ඝන සෙන්ටිමීටර 100ක් මිලිලීටරයි ඝන සෙන්ටිමීටරයි සමානයි කියලා උගන්වුවේ 13 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසේ ඒ නිසා ඝන සෙන්ටිමීටර 100ක් තමයි මිලිලීටර 100ක් කියන්නේ අපි කොහොමද හොයන්නේ අපි හිතනෝ මෙම අවස්ථාවේ ගත් ද්‍රාවණය වන HCl වල සාන්ද්‍රණය x කියලා. ඝන ඩෙසිමීටරයට මවුල x නම් අපි ලියනෝ. ඒකේ තේරුම 1000ක තියෙන මවුල ගාන x නම් මේ පරීක්ෂණයට කොච්චර මිලිලීටර ගණන් ගත්තද 100ක්. එහෙනම් ඝන සෙන්ටිමීටර 100ක්. මේකේ තියෙන මවුල ගාන නේද මේ හොයාගත්තේ 0.1යි. කොහොමද මවුල ගාන 0.1 හොයාගත්තේ? නිපද වෙච්ච තාපේ. මවුලික තාපය හොයාගත්තා ඒක ඇසුරින් මේ පරීක්ෂණයේ නිපද වෙච්ච තාපය ඇත්තටම ලැබුණේ කොච්චර මවුල ගානකින්ද කියලා හෙව්වා. හරිද? දැන් මේක සමාන වෙනවා 0.1කට. මේ මොකද්ද? HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය. 1000ක x ප්‍රමාණයක් තියෙනවා නම් 100ක තියෙන මවුල ගාන තමයි අපි හොයාගත්තේ මේ තාපය යොදා ගනිමින් 0.1. දැන් සුළු කරා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා x සමානයි 0.1 ලියලා මේ 10 මෙහාට ගියාම ගුණ කිරීම 10ක් වෙලා ඔන්න මෙහෙම තමයි මං හිතන ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මං සෑහෙන මහන්සියලා එකම දේ සියවතාවක් විතර කියලා දුන්නා මං හිතනවා දැන් ඕගොල්ලන්ට පැහැදිලි කියලා දැන් එහෙනම් තවත් මොනවා හරි මේ බෝඩ් එකෙන් ගන්න දෙයක් තියෙනවා තවත් විනාඩියක් දෙන්න ලියා ගන්න
ගාන හදනකොට නැවතත් හිතන්න ලියන ගම මේ මවුලේට කිලෝ ජූල් 55.7ක් දීලා තියෙන්නේ ප්‍රතික්‍රියක මවුල එක ගානේ ප්‍රතික්‍රියා කරනකොට. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලෝරික් උයි මවුල එකක් ප්‍රතික්‍රියා කරොත් තමයි 55.7ක තාපයක් එන්නේ. ඊටසේ පල්ලෙහැයෙන් දීලා තියෙන මේ පරීක්ෂණයේදී නිපද වෙච්ච තාපය. මේ පරීක්ෂණයේ නිපද වෙච්ච තාපය තමයි කිලෝ ජූල් 5.57ක් වෙන්නේ. දැන් අපි එහෙනම් මොකද්ද බලන්නේ? උඩින් දීලා තියෙනවා මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට තාපය. පහලින් දීලා තියෙනවා මෙව පරීක්ෂණයේදී නිපද වෙච්ච තාපය. එහෙනම් අපිට පුළුවන් මෙව පරීක්ෂණයේදී නිපද වෙච්ච තාපය 5.57 නිපද වෙලා තියෙන්නේ කොච්චර මවුල ගාණක් ප්‍රතික්‍රියා කළදයි කියලා. ඒ අනුව අපි ලියනවා මෙහෙම. රතු පාටේ ලියපු එක ගාණෙන් කියන්නේ කොච්චරක්ද? කිලෝ ජූල් 55.7ක තාපයක් නිපද වෙන්නේ. කිලෝ ජූල් 55.7ක තාපයක් නිපද වෙන්නේ කොච්චර මවුල ගාණක්ද? මවුල එකක් ප්‍රතික්‍රියාද? එහෙනම් ගාණෙන් අහන 5.57කට බලන්න මොකද කරන්නේ? එකකට බලන්න 55.7ෙන් බෙදලා 5.57කට බලන්න එන උත්තරය 5.57ෙන් ගුණ කර. එතකොට එනවා 0.1. එතකොට ওই 0.1 කියන්නේ මොකද්ද? කිලෝ ජූල් 5.57ක තාපයක් නිපද වීම සඳහා මෙම ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගා. ඒ වගේම HCl මවුල ගා. ඒක තමයි 0.1 කියලා කියන්නේ. දැන් අපෙන් අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන නෙවෙයි HCl ගැන. එහෙනම් HCl ගැන නම් HCl එක මවුල ගාන 0.1 කියලා අපි අදාළ කරගන්නවා. අපි ඊට පස්සේ හිතන HCl වල සාන්ද්‍රණය 0.1 HCl වල සාන්ද්‍රණය අහන්නේ අපි ඒක x කියලා හිතමු. ගාන ඩෙසිමීටරයට මවුල x කියලා සලකන HCl වල සාන්ද්‍රණය. ඒ අනුව අපි ලියනවා ගාන ඩෙසිමීටරයට මවුල x කියන එකේ තේරුම මොකද්ද? ගාන ඩෙසිමීටර එකක් ඉවත් ඝන සෙන්ටිමීටර 1000ක් තුල මවුල x තියෙන. එනිසා පිළියන 1000ක තියෙන ගාන x නම් කීයකේ බලන්න ඕනේ. ධාවනයේ HCl තියෙන මිලිලීටර 100ක්. මිලිලීටර 100ක් කියන්නේ ඝන සෙන්ටිමීටර 100ක්. එනිසා ඝන සෙන්ටිමීටර 100ක ගාන බලන්න 100ෙන් ගුණ කර. එතකොට එන්නේ HCl මවුල ගාන අපි කලින් කිව්ව 0.1යි. මේක සුළු කරාට පස්සේ එනවා ගාන HCl මවුල 0.1 වැඩි කිරීම 10 කියන්නේ 1යි. ආට හර මේක c සමාන n බෙදීම v වලින් හදන්න ඕන නම් මෙන්න මේව හදන්න පුළුවන් එක ඉතින් අමාරුයි හොඳ ඒක ටිකක් අමාරුයි ඉතින් මම ඕන එකක් කියලා දෙන්නම් එතකොට මේ දක්වා සමානයි මේ දක්වා මේව හදලා මෙතන c සමාන n බෙදීම v දාන්න එතකොට කරන්න තියෙන ඒකක පරිවර්තනයක් කරන්නත් තියෙනවා ඒ මොකක්ද අන්නවද HCl වල සාන්ද්‍රණය සලකනවා c කියලා HCl පරිමාව අපි ඉස්සෙල්ල හොයාගන්න HCl පරිමාව දීලා තියෙන මිලිලීටර් වල ඉන්නේ මිලිලීටර් 100යි මිලිලීටර් 100යි කියන ඝන සෙන්ටිමීටර් 100යි ඒක 1000ෙන් බෙදලා ඝන ඩෙසිමීටර කරගන්න ඕනේ බිඳුවට බිඳු දෙක ගැපුණා 0.1යි ඝන ඩෙසිමීටර නම් මෙතන තියෙන පරිමාව ඝන ඩෙසිමීටර කරගන්න ඕනේ ඝන සෙන්ටිමීටර ගානක් ඝන ඩෙසිමීටර කරන්න 1000ෙන් බෙදන්න ඕනේ දැන් සමීකරණ ලියන c සමානයි n බෙදීම එහෙම ලියන නම් ඒ බවනම් මේ මඳුරට කැමති නැහැ C කියන්නේ concentration සාන්ද්‍රණය n කියන්නේ මවුල ගාන v කියන්නේ පරිමාණ සාන්ද්‍රණය තමයි අහන්නේ මවුල ගාන කීයද 0.1යි පරිමාව කීයද ඒත් 0.1යි සාන්ද්‍රණය මවුල ගාන 0.1යි පරිමාව කීයේ ඝන සෙන්ටිමීටර 100 ඝන ඩෙසිමීටර ගාන 1000 බෙදනොත් 0.1 0.1 බෙදුවම එකයි එතකොට එනෝ ඝන ඩෙසිමීටරේට මවුල එකයි කියලා එහෙම හදන්නත් පුළුවන් මෙතනින් අපි තාප රසායනයට අදාළ කොටස අවසන් කරමු. ඊට පස්සේ අපිට තියෙන බහුවායවික කොටස. දැන් අපි ඒකත් ආරම්භ කරන්න හදන එක මල්ටිමීඩියා දාලා කාට කියන ඕගොල්ලන්ට උගන්වන්න.
හොඳයි අපි දැන් ආරම්භ කරන්න හදන්නේ 14 වෙනි එකකේ බහුභවයාවික දැන් අපි සබ් ඩිවිෂන් එකේ ගොඩාක් දේවල් මේ වෙලාවට කතා කරලා තියෙනවා හොඳයි ගණන් පාඩම් තුනක් අපි සාකච්ඡා කරා පයිතගරස් කතා කරා වර්ගඵලයේ කතා කරා ත්‍රිකෝණමිතිය කතා කරා මම කියන රිවිෂන් එක ඊට පස්සේ මිනුම කතා කරා බලයේ ඉතා දීර්ඝ වශයෙන් කතා කරා ඊට පස්සේ ගිය මාසේ චාලක රසායනය කතා කරා මේ මාසේ තාප රසායනය බහුවවයවිකයි ඊට පස්සේ වෙයි චාලක රසායනයත් එක්ක විභාග ප්‍රශ්න එතකොට රසායන විද්‍යාවෙත් එතනමත් සැලකුවිදු ප්‍රමාණයක් කතා කරලා තියෙනවා ඒ වගේම තියරි පන්තියේ මේ දිනවල ආවරණය වෙනවා ගිය මාසවල ආවරණය වුණා ජෛවාණු පාඩම මේ මාසේ තාප රසායනය පාඩම ලබන මාසෙත් එක්ක තාප රසායනය කර්මාන්ත රසායනය කර්මාන්ත පාඩම එතකොට රසායන විද්‍යාවේ දුකූ ප්‍රමාණයක් මේ කාලය තුළ රිවිෂන් එකේ තියරි වලයි සාකච්ඡා වෙලා තියෙනවා එහෙනම් බහුවවයවිකත් මෙවර විභාගයේ ඉතාමත් වැදගත් වෙන මම උපකල්පනය කරන මම හිතන ගෙස් කරන කොටසක් නිසා මම විශ්වාස කරන ඔගල හොඳටම වැඩ කටයුතු වලට සවන් දීලා මට සහාය දක්වාවි කියලා හොඳයි හරි මම ඉස්සෙල්ල ඔයගොල්ලොන්ට කියලා දෙනවා ඊට පස්සේ ඔයගොල්ලොන්ට ලියා ගන්න වෙනම වෙලාවක් දෙනවා දැන් ගන්න ටියුට් එකේ දප්පාර ටියුට් එකේම 8 වෙනි පිටුව බහුවවයවිකයේ සම්බන්ධ ප්‍රශ්න ඉස්සෙල්ලම තියෙන පහත සඳහන් පද හඳුන්වන්න කියලා ඒකාවයවිකය සහ බහුවවයවිකය මම ඒක ඉස්සෙල්ල කියන්නේ ඒකාවයවිකයක් කියන්නේ බහුවවයවිකයක් නිර්මාණය වෙන්න දායක වෙන සාපේක්ෂ අණුකී ස්කන්ධය අඩු එහෙම නැත්නම් ව්‍යුහයට සරලානුව හඳුන්වන නම ඒකාවයවික රාශියක් මෙන්න මේ විදියට ඒකාවයවික රාශියක් මෙන්න මේ විදියට බන්ධනගත වෙලා නිර්මාණය වෙන යෝධ ධාමයක් විදියට තමයි බහුවවයවික නිර්මාණය වන්නේ ඒ නිසා ඒකාවයවිකය කියන්නේ මොකටද බහුවවයවිකයක් නිර්මාණය වන්න දායක වන සරල අණුව හඳුන්වන නම් බහුවවයවිකයක් වෙනකොට අපි මෙන්න මෙහෙම තමයි ඒක නිර්වචනය කරන්නේ බහුවවයවිකයක් නිර්වචනය කරන්නේ සරල අණු විශාල සංඛ්‍යාව ඒ කියන්නේ සරල අණු කියන එකට අපිට ඕනක් කියන්න පුළුවන් ඒකාවයවිකනේ සරල අණු වලට කියන්න පුළුවන් වචනයක් තමයි ඒකාවයවික සරල අණු හේවත් ඒකාවයවික විශාල සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ වෙලා දිගු ධාම එහෙම නැත්නම් ජාලාකාර අණු වශයෙන් පවතින ඒවා තමයි අපි හඳුන්වන්නේ බහුවවයවික කියලා. එතකොට සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ වෙනවයි කියන්න ඕනේ දිගු ධාම හෝ ජාලාකාර අණු කියලා කිය වචනය කියවෙන්න ඕනේ බහුවවයවික හඳුන්වනකොට. අපි දැන් ලියමු. ලියන්නේ ඉස්සෙල්ලම ඒකාවයවිකය පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ලියන්න උත්තරේ බහුවවයවිකයක් නිර්මාණයට දායක වන බහුවවයවිකයක් නිර්මාණයට දායක වන සරල අණුව බහුවවයවිකයක් නිර්මාණය වීමට දායක වන සරල අණුව බහුවවයවිකයක් නිර්මාණයට දායක වන සරල අණුව ඒකාවයවිකයක් ලෙස හැඳින්වේ බහුවවයවිකයක් නිර්මාණයට දායක වන සරල අණුව ඒකාවයවිකයක් ලෙස හැඳින්වේ බහුවවයවිකයක් නිර්මාණයට දායක වන සරල අණුව ඒකාවයවිකයක් ලෙස හැඳින්වේ බහුවවයවිකයක් නිර්මාණයට දායක වන සරල අණුව ඒකාවයවිකයක් ලෙස හැඳින්වේ ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස බහුවවයවික. ඒකට උත්තරේ ලියන්න සරල අණු විශාල සංඛ්‍යාවක් සරල අණු විශාල සංඛ්‍යාවක් සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ වෙමින් සාධන සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ වෙමින් සාධන ඉතා දිගු ධාම හෝ ඉතා දිගු ධාම හෝ ඉතා දිගු ධාම හෝ ජාලාකාර අණු
තාතිකුතා මොහෝජානාකාර අනෝ තාතිකු දාමහෝ ජාලාකාර අනෝ බහු අවයවික ලෙස හැඳින්වේ බහු අවයවික ලෙස හැඳින්වේ හොඳයි මේ පාඩම මීට කලින් ඕගොල්ලෝ කොහෙදවත් ඉගෙනගෙන තියෙන්න අවශ්‍ය නැහැ බහු අවයවික රිවිෂන් එකට හොඳද මුල සිට ඉතා සරලව ගැනීම කටයුතු කරනවා ඒ නිසා හොඳට අහගෙන ඉන්න දැන් එහෙනම් අපි ඒකාවයවික කතා කරා බහු අවයවික කතා කරා මේක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ තව ටිකකින් තියෙන මේ උදාහරණ සරලානුව ග්ලූකෝස් වෙනකොට ග්ලූකෝස් රාශියක් එකට බන්ධනගත වුණාට පස්සේ හැදෙන සෙලියුලෝස් එහෙම නැත්නම් පිෂ්ඨය පැහැදිලිද ඒව මොනවද බහු අවයවික වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් ඊට පස්සේ සරලානුව ඇමයිනෝ අම්ලයක් වෙනකොට ඇමයිනෝ අම්ල රාශියක් එකට එකතු වෙලා හැදෙන ප්‍රෝටීන අපිට සලකන්න පුළුවන් බහු අවයවිකයක් කියලා එතකොට කුදීම එව ගත්තොත් ඉතිලීන් එහෙම නැත්නම් ඉතීන් ඒකාවයවිකයේ හෙවත් සරලාණුව වෙනකොට ඉතීන් ගොඩාක් එකට එකතු වුණාට පස්සේ හැදෙන පොලිතීන් අපිට ගන්න පුළුවන් බහු අවයවිකයේ වශයෙන්. ඒ වගේම ස්ටෙරීන් ඒකාවයවිකයේ වෙනකොට ස්ටෙරීන් ගොඩක් එකට එකතු වුණාම පොලිස්ටයිරීන් ඉරිදු ෆෝම් කියලා පාවිච්චි කරන්න සාමාන්‍ය වහාර අන්න ඒක අපිට සලකන්න පුළුවන් බහු අවයවිකයේ වශයෙන්. මේක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මම ප්‍රශ්න වලට මේ හැම එකක්ම සම්බන්ධීකරණය කරලා දාලා තියෙනවා මේක ඔබ වාලියන්න දාලා තියෙනවා ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නයට බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා බහු අවයවික සතු ගුණාංග දෙකක් ලියන්න මේවා විභාගෙට ඇවිල්ලා තියෙනවා හොඳද මේ මොනවද බහු අවයවික සතු ගුණාංග පළවෙනි එක ඉතල හොඳට ඔළුවට දා ගන්න ඊට පස්සේ මම ලියන්න කිව්වට පස්සේ ලියා ගන්න හොඳ ඉතල දැන් පාඩම් කරන වෙලාව පළවෙනි කාරණා බහු අවයවික කියන්නේ ඉතාමත් දිගු අණු. ඒ වගේම ඒව නම්‍යශීලී. ඒ නිසා ඒව එකිනෙක මත වෙලිල පැටලිලා තමයි පවතින්නේ. නැවත කියනවා නම් බහු අවයවික ඉතාමත් දිගුයි. ඒ වගේම නම්‍යශීලී. ඒ නිසා ඒවා එකිනෙක මත වෙලිල පැටලිලා පවතින. පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි බහු අවයවික අණුක ස්කන්ධය අපි සැලකුවට පස්සේ ඒක ගොඩ නැගීමට දායක වෙන සරල අණුව තියෙනවනේ අපි ඒකට කියන්නේ ඒකාවයවිකය ඒකාවයවිකයේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සාපේක්ෂව බහු අවයවිකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය තාමත්ම විශාලාකයක් ගන්න නිසා දෙවෙනි ලක්ෂණය මොකද්ද බහු අවයවික අණුක ස්කන්ධය ඒක නිර්මාණයට දායක වෙන ඒකාවයවිකයේ ස්කන්ධයට වඩා තාමත්ම විශාල සංඛ්‍යාවක් විශාල ගුණයක් මම හිතන ඕගොල්ලොන්ට පැහැදිලියි දැන් එහෙනම් ලියමු මේ මොහොතේම ලියන ගමන් පාඩම් කරගන්න ලියන්න එක බහු අවයවික අණු බහු අවයවික අණු ඉතා දිගුහා නම්‍යශීලී වීම නිසා බහු අවයවික අණු ඉතාන දිගුහා නම්‍යශීලී වීම නිසා බහු අවයවික අණු ඉතා දිගුහා නම්‍යශීලී වීම නිසා ඒවා එකිනෙක වෙලී පැටලී පවතී බහු අවය දෙවෙනි එක ලියන්න බහු අවයවික අණුක ස්කන්ධය අර බෝඩ් එකේ ලයිට් එකක් වැඩින එක නවත්තන්න බෑ මම පාටවක්වත් නැති මොකද ඒ තමයි ඔයගොල්ලෝ දාන්න ඕනේ ආලෝකේ ඒ තමයි ප්‍රොජෙක්ටරේ ලයිට් එකේ එළිය බෝඩ් එකේ වැටුණු පස්සේ දිලිසෙන්නේ ඒක ඔයගොල්ලෝ පන්තියේ හිටියත් ඔය දිස්නේ ගහණයක තියෙනවා හරි ඒක නවත්තන්න බෑ කර ලයිට් එකක දිස්නේ නැවෙයි ප්‍රොජෙක්ටරේ ලාම්පේ තියෙන එළිය තමයි ඒ වැදිර තියෙන්නේ හරි මයින්සා කියන නිසා ගැටලුවක් නැහැ ඉතා කියන වචනයක් ආව එළිය වැටිලා තියෙන්නේ ඒක හොඳයි අද දැන් දෙවෙනි එක ලියන්න බහු අවයවික අණුක ස්කන්ධය බහු අවයවික අණුක ස්කන්ධය සරල අණුක ස්කන්ධය වරහන් ඇතුලේ ඒකාවයවිකයට මේ බහු අවයවික අණුක ස්කන්ධය වරහන් ඇතුලේ සරල අණුක ස්කන්ධය සෝරි බහු අවයවික ස්කන්ධය සරල අණුක ස්කන්ධය වරහන් ඇතුලේ ඒකාවයවිකයට මේ ඉතා විශාල ගුණයක් වේ ඉතා විශාල ගුණයක් වේ අහිතන ඔයගොල්ලන්ට පැහැදිලි. දැන් අර කලින් මම පොලිතින් ගැන කිව්වනේ.
පොලිතික්කුවට පස්සේ අපි සාමාන්‍ය ව්‍යවහාරේ පොලිතික් කියන එකයි මිනිස්සු පොලිතික් කියලා පාවිච්චි කරන ඒවා අතර වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොටම පොදු වෙ කියන්නේ පොලිතික් වුණාට මේ සමහර පොලිතික් දැන් මිනිස්සු පාවිච්චි කරන පොලිතික් වල සමහර ඒවා පොලිප්‍රොපිලී සමහර ඒවා පොලිවයිනයි ක්ලෝරයි. පැහැදිලිද? ඒ නමුත් ඔරිජිනල් පොලිතික් කියන්නේ තීන් වලින් හැදිච්ච එක. දැන් අර නැවක් මුදුපත් වුණාට පස්සේ ඒකේ පොලිඑතිලිනුත් තියෙනවා පොලිප්‍රොපිලීනෙත් තියෙනවා. එකිනෙකට වෙනස් බහුව අවයවික තියෙනවා. අපි පොදුවේ කියන්නේ පොලිතික් කියලානේ. නේ පොදුවේ පොලිතික් කිව්වට පොලිතික් කියන්නේ ඉතින් ගොඩක්ින් හැදෙන එකට විතරයි හරිනම්. නමුත් පොලිතික් කාණ්ඩයට ඇතුළත් වෙනවා පොලිප්‍රොපිලීන්, පොලිවයිනයි ක්ලෝරයිඩ් නේද? ඒවත් ඇතුළත් වෙන දේවල්. සාමාන්‍ය වහරේ නම් ඔය හැම එකටම කියන්නේ පොලිතික් කියලා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. දැන් ඔන්න බහුව අවයවික සතු ගුණාංග ලිව්වා. ඊට පස්සේ අපේ විෂය නිර්දේශ තියෙන බහුවයවික වර්ගීකරණය. බහුවයවික වර්ගීකරණයක් තියෙනවා. දැන් අපි බලමු බහුවයවික වර්ගීකරණය ගැන. පරණ සිලබස් එකේ නම් ගොඩාක් බහුවයවික වර්ගීකරණයක් තිබ්බා. අලුත් සිලබස් එකේ එනකොට බහුවයවික වර්ගීකරණය අඩු වෙලා ඒ වෙනුවට තමයි රබර් කියන එක ආවේ. දැන් පරණ සිලබස් එකේ රබර් වලට තිබ්බේ වාක්‍යයි දෙකයි. දැන් අලුත් සිලබස් එකේ බහුවයවික පාඩම වඩාම ફોකස් වෙන්නේ රබරුත් එක්ක. ඒ නිසා රබර් කියන කොටස ගොඩාක්ම හොඳින් ඉගෙන ගන්න ඕනේ. අපි ගොඩක් දුර ලබන සතියේ රිවිෂන් එකකට තමයි සම්බන්ධ වෙන්නේ. ලබන සතිය කියන්නේ මේ එන බත අදිරිදනේ. දවස් දෙකකින් තුනකින් එන පන්තියේදී රිවිෂන් එකේදී අපි ඒක කතා කරමු. හරිද? right. දැන් අපි බලමු වෙන විස්තර. බහුවයවික වර්ගීකරණය. ස්වභාවයේ පැවැත්ම අනුව සම්භවය අනුව බහුවයවික මූලික කොටස් දෙක. එහෙනම් පළවෙනි අතිය. බහුවයවයවික වර්ගීකරණයකට ශේෂ්ඨ කිහිපයක් තියෙනවා. ඕගොල්ලන්ට තුන්වෙනි ප්‍රශ්නේ කොටස් 6ක් යටතේ දාලා තියෙන්නේ ඔය කියන බහුවයවයවික වර්ගීකරණය කරන ශේෂ්ඨ. අපි ඉස්සර බලමු මොනවද? තුනේ පළවෙනි කොටසේ තියෙන ස්වභාවයේ පැවැත්ම අනුව හෙවත් සම්භවය අනුව. දෙවෙනි එකේ දීලා තියෙන තාපජ ගුණ අනුව. තුන්වෙනි එක ආතතියක් යටතේ ඇදීමට ලක්වන ආකාරය අනුව. හතරවෙනි එක ඇසිරී ඇති ආකාරය. පහ ව්‍යුහය අය ආන්තර. එහෙනම් ඔය කොටස් හයට අදාළ බහුවයවික බෙදෙන කොටස් ගැන ඕගොල්ලෝ අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් අපි එකක් නෑරි ඉගෙන ගමු. එහෙනම් ඉස්සෙල්ලම ඕගොල්ලෝ ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. මොකද්ද? ස්වභාවයේ පැවැත්ම හෙවත් සම්භවය අනුව. මෙන්න මෙහෙමයි වෙන්නේ. ස්වභාවයේ පැවැත්ම හෙවත් සම්භවය කියන්නේ බහුවයවිකයක් කොහොමද හැදෙන්නේ? මොන ක්‍රියාවලියක් කරහාද බහුවයවිකේ හැදෙන්නේ? සම්භවය නිෂ්පාදනය වන්නේ කොහොමද? එම පදනම ගත්තොත් අපි බහුවයවික බෙදෙන ප්‍රධාන කොටස් දෙකකට. ස්වාභාවික බහුවයවිකයි අනිත් එක තමයි කෘතිම බහුවයවික. නැවත කියනවනම් සම්භවයේ හෙවත් ස්වභාවයේ පැවැත්ම අනුව බහුවයවික අපි බෙදෙන ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි ස්වාභාවික බහුවයවික. අනිත් එක කෘතිම බහුවයවික. දැන් නමින්ම තේරෙනෝනේ ස්වාභාවික බහුවයවික කියන්නේ ස්වාභාවික ජෛව පද්ධති තුල. මොනවද මේ ජෛව පද්ධති කියන්නේ? ශාක සතුන් සහ සුද්ධ ජීවීන් තුල ස්වාභාවිකව, කියන්නේ මිනිසුන්ගේ බලපෑමක් නැතුව සබාදහම තුලම ඔය කියන ජෛව පද්ධති වල ශාක සතුන් සුද්ධ ජීවීන් තුල දකින්න හම්බෙන බහුවයවික. මේවා අපි දීර්ඝ කාලීනව ඉස්සරහටත් තව විස්තර කරන්න තියෙනවා. උදාහරණ ප්‍රෝටීන කියන්නේ ජීවීන් තුල අන්තර්ගත වෙන ජෛව බහුවයවික. නෂ්ටි අමලත් එහෙමයි. පිෂ්ඨයත් එහෙමයි. සෙලියුලෝසුත් එහෙමයි. ස්වාභාවික රබරුත් එහෙමයි. මේ හැම එකක්ම මිනිස්සගේ බලපෑමක් නොමැතිවයි නිෂ්පාදනය වන්නේ. ඒකයි මේවට ස්වාභාවික බහුවයවික කියන්නේ. ඕගොල්ලන්ට මම ජෛවානුපාතමේදී ඉගැන්නුවා මතක ඇති. ලිපිඩ කියන්නේ බහුවයවිකයක් නෙවෙයි. බලන්න ලිපිඩ දාලා නැහැ. ජෛවාණු වලින් බහුවයවික කාණ්ඩයට ඇතුළත් වන්නේ පොලිසැකරයිඩ්, කාබෝහයිඩ්‍රේට් වල පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් විදිහට තමයි පිෂ්ඨය, සෙලියුලෝස් වගේව දාලා තියෙන්නේ. ඊට අමතරව DNA, RNA අපේ විශේෂයේ නැස්ටි අම්ල උගන්නන්න නැහැ, විස්තර කරන්න නැහැ. නැස්ටි අම්ල දෙකේ නම් විතර ඇඳ ගන්න ඕන. DNA සහ RNA ගත්තට පස්සේ ඒවත් මොනවද? නැස්ටි අම්ල ස්වාභාවික බහුවයවික. ඊට අමතරව ප්‍රෝටීන ස්වාභාවික බහුවයවික කාණ්ඩයට ඇතුළත් වෙයි. මම හිතන ඔයගොල්ලන්ට පැහැදිලි. ඊට අමතරව අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදී කතා කරන ස්වාභාවික රබර්. සිස් පොලි අයිසොප්‍රීන් ස්වාභාවික රබර් කියලා කියන්නේ මොකද්ද? බහුවයවික. ඊට පස්සේ දෙවැනි එක තමයි කෘතිම බහුවයවික.
කෘතිම බහුවයවික කියන්නේ මිනිසා විසින් සංශ්ලේෂණය කරපු සංශ්ලේෂණය කරනවා කියන්නේ නිෂ්පාදනය කරපු මිනිසා සම්බන්ධ වෙලා මිනිසා විසින් නිෂ්පාදනය කරපු බහුවයවික වලට කියනවා කෘතිම බහුවයවික කියලා උදාහරණ වශයෙන් පොලිතී පොලි එතිලීන් කියන වචන දෙකෙන් තමයි පොලිතී කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ PE කියන්නේ ඒකයි පොලි ප්‍රොපිලීන් කියනකොට PP පොලි වයිනයි ක්ලෝරයිඩ් කියනකොට PVC පොලිස්ටයිරීන් කියනකොට PS පිරෙරෙන් සන්න වේමද පොලිස්ටයිරීන් නයිලෝන් ඔය හැම එකක්ම මොනවද කෘතිම බහුවයවික දැන් අපි එහෙනම් ලියමු තුන්වෙනි ප්‍රශ්න පළවෙනි කොටස අහන්න වර්ගීකරණය කළ උදාහරණනේ කියන්නේ ඉස්සෙල්ලම ස්වාභාවික බහුවයවික සාභාවික බහුවයවික කියලා ලියලා ඔයගොල්ලෝ එතන උදාහරණ ලියන්න ඒ බෝඩ් එකේ දාලා තියෙන දෙක තුන විශේෂයෙන්ම නෝට් නැති ළමයි හොඳට මේක නෝට් එක හොඳට පැහැදිලිව ලස්සනට ලියාගෙන පාඩම් කරගන්න මේ उदाहरण polyethylene polypropylene polyvinyl chloride අපි බලමු ඊළඟ එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ මොනවද? කෘතිම බහුවයවික වර්ගීකරණය කරන ශේෂ කිහිපයක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ අනුව තුන්වෙනි පස්සේ දෙවෙනි කොටස බලන්න. තාපජ ගුණාණුව බහුවයවික වර්ගීකරණය. අපි කෘතිම බහුවයවික තමයි ඊට පස්සේ වර්ගීකරණයක් කරන්නේ. කෘතිම බහුවයවික වර්ගීකරණය කරන පළවෙනි ක්‍රමයේ තමයි තාපජ ගුණාණුව තාපජ ගුණාණුව කෘතිම බහුවයවික අපි බෙදෙන ප්‍රධාන කොටස් දෙකකට තාප ස්ථාපන බහුවයවික සහ තාප සුවිකාර්‍ය බහුවයවික. නැවත කියන්නකෝ කෘතිම බහුවයවික තාපජ ගුණාණුව. ඒ කියන්නේ තාපය හමුවේ කෘතිම බහුවයවිකේ හැසිරීම පදනම් කරගෙන අපි බෙදෙනවා තාප ස්ථාපනයි තාප සුවිකාර්යයි කියලා. අපි ඉස්සෙල්ලා තාප සුවිකාර්යය කියන්නේ මොකක්ද කියලා බලලා ඊට පස්සේ ඕගොල්ලොන්ට ලියන්න දෙන්න. දැන් මේ හැඳින්වීම් ලියන්න එපා. ඒකට හේතුව තමයි මම ඊට පස්සේ මේකේ වෙනස්කම් ලියන්න දාලා තියෙනවා හතරවෙනි කොටස. සාමාන්‍ය විභාගෙට නෝට් ලියන්න එන්නේ නැහැ. මේ බහුවයවික අතර වෙනස්කම් ලියන්න. ඒ නිසා උපක්‍රමශීලීව ආය ඔයගොල්ලන්ට මේ කරුණු ටික ලියන විදියට තමයි මම මේ නෝට් එක මේ ප්‍රශ්න පත්‍රයේ හදලා තියෙන්නේ. පිටීම කියන විභාගෙට ප්‍රශ්න අහන විදියට. ඒ නිසා අවශ්‍ය ප්‍රශ්නට අවශ්‍ය ටික විතරක් ලියුවම මුළු නෝට් එකම සම්පූර්ණ වෙනවා. ඒ අනුව තාප සුවිකාර්ය බහුවයවික කියන එකේ තේරුම තමයි මේව තාපය හමුවේ පහසුවේ මෘදු තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ තාපය සැපෙව්වට පස්සේ මේව මෘදු බවට පත් වෙනවා. නැවත තාපය ඉවත් කරාට පස්සේ දෘඪ ව්‍යුහයක් එනවා. ආය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නැවත වරක් අපිට මේ බහුවයවික වලට තාපය සැපයලා හැඩය වෙනස් කරන්න පුළුවන්. සුවිකාර්ය anu හැඩය වෙනස් කරන්න පුළුවන් කියන අර්ථයනේ. එනිසා තාපය හමුවේ මෘදු තත්ත්වයට පත් කිරීමට හැකිවීම මේකේ ගුණාංගය. එතකොට මේවායේ හරස් බන්ධන නැහැ. හරස් බන්ධන නැහැ නිසා මේක ත්‍රිමාන ව්‍යුහයක් නෙවෙයි. කල්පනා කරන්න. මෙම බහුවයවිකවල හරස් බන්ධන තිබුණා නම් තාපය හමුවේදී හරස් බන්ධන නැති වෙලා යනවා. එතකොට ඒ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා නැවත ආරම්භක ද්‍රව්‍ය බවට පත් කරන්න බැරි වෙනවා. ඒ නිසා තාප සුවිකාර්ය බහුවයවිකවල විශේෂත්වය තමයි හරස් බන්ධන නැහැ. හරස් බන්ධන නැති ත්‍රිමාන ව්‍යුහයක් නැති ආකාරයක් තමයි තියෙන්නේ. ඒ නිසායි තාපය හමුවේ අවස්ථා කිහිපයකදී නිෂ්පාදන ක්‍රියාවලිය තුළ
අවස්ථා කිහිපයකදී අපිට අවශ්‍ය විදියට හැඩ ගන්නවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකයි මේ කියලා තියෙන්නේ. කියවන්නකෝ. තාපය හමුවේ පහසුවෙන් මුදු තත්ත්වයට පත් කිරීමෙන් අවශ්‍ය හැඩයන් ලබා දී. يعني තාපය සපයනෝ, තාපය සපේවට පස්සේ මුදු තත්ත්වයට පත් වෙනෝ. ඊට පස්සේ අපි අවශ්‍ය හැඩ ගැන්වීම කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සිසිල් කිරීමෙන් ආරම්භක හැඩයට වඩා වෙනස් හැඩයක් ඒ ද්‍රව්‍යය බවට පත් කරන්න පුළුවන්. අපිට ආයි පසු කාලීනව අපිට ආයි හැඩේ වෙනස් කරන්න ඕන නම් නැවත තාපය සපයනෝ ආයි අවශ්‍ය හැඩ ගැන්වීම කරනෝ නැවත සිසිල් කරනෝ මේ විදියට නිෂ්පාදන ක්‍රියාවලිය තුල අවස්ථා කිහිපයකදී මේක නැවත නැවත තාපය හමුවේ මුදු තත්ත්වයට පත් කළ හැඩ ගන්නවන්න පුළුවන් තේරුණා කියවත් තාපය හමුවේ පහසුවේ මුදු තත්ත්වයට පත් කළ හැකි අතර නැවත සිසිල් වීමේදී දුර තත්ත්වයක් පත් වේ ुभूवार පොලිතින් PVC ඒ වගේම පොලිස්ටයිරින් නයිලෝන් ටෙරිලීන් මෙන්න මේ වගේවා තාප ස්වීකාර බහුවයක විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් එනෝනේ ඩිමෝබට් එකක් එන්නේ. ඔබ කැටිච්ච පුඩුවක් දී බේසමක් ලබා ගන්න අරෝ මේ වර්ගෙන යනෝනේ. ඒ මොනවද කරන්නේ? මේව නැවතගෙන හිල්ලා නැවත හැඩ ගන්නවා. මේ ප්ලාස්ටික් PVC ව වර්ගෙන යනෝනේ පටනේ. ඒක ඇලලා පේන්න වර්ගෙන යනෝ. මේ පොඩි ගණන් දෙන්නේ. අරගෙන ගිහිලා ඒව නැවත නිෂ්පාදන ක්‍රියාවලියට ගන්නවා. ඒ දුව මොකද? තාප ස්වීකාර නිසා. ඊටසේ තාප ස්ථාපන කියන්නේ ඉතින් ඕක කියන්නේ පැත්තේ තාප ස්ථාපන. ඒ කියන්නේ මොකක්ද? තාපය හමුවේ ආයි වෙනස් වීම බ්ලොක් කරන්න බෑ. කරොත් කරාමයි එක සැරේ. කියවන්න. තාපය හමුවේ පහසුවේ පොදු තත්ත්වයට පත් කරන්න බැරි ඒවට තමයි අපි කියන්නේ තාප ස්ථාපන බහුවවයවික කියලා. මේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී වරක් හැඩ ගන්නව පසු ජීවිත කාලයටම එක සැරේ හැඩ ගන්නන්න පුළුවන් පළවෙනි ෂොට් එකේදී විතර. ඊට පස්සේ පහක් වෙනවයි ඒව සවි වෙනෝ ආයි නැවත රත් කළා මුදු බවට පත් කරන්න බෑ. දැන් තාප ස්වීකාරේවා අපිට ආයි පොර දැන් ගෙදර බේසමක් කරුණාට පස්සේ පුටුව කරුණාට පස්සේ අරන් ගිහලා ආයි උණු කළා ආයි හදනෝනේ. ඒ කියන්නේ මොකක් නිසාද? ඒක තාප ස්වීකාර නිසා. හැබැයි තාප ස්ථාපනයේව නැවත නැවතත් රත් කළ මුදු තත්ත්වයට පත් කරන්න බෑ. නිෂ්පාදන ක්‍රියාවලියටම එකම එක සැරේයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? හරස්මන් අරස්පන්දන සහිත ත්‍රිමාණ ව්‍යුහයක් තියෙන නිසා එක සැරයක් හැඩ ගන්නවට පස්සේ නැවත හැඩ ගන්නන්න බෑ. හේතුව ඒක රත් කරනකොට හරස්පන්දන දුබල වෙලා අදාළ බහුවයවිකේ ව්‍යුහය හාත්පසින්ම වෙනස් වෙන නිසා. අපට හමුවන ප්‍රධානම තාප ස්ථාපන බහුවයවික දෙක තමයි ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් සහ යූරියා ෆෝමල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් වලට තමයි කියන්නේ බේක් ලයිට් කියලා. ඒකට හේතුව විලියම් බේක්ලන් කියන විද්‍යාඥය තමයි ඔය ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් හොයාගත්තේ. එයාගේ නමෙන් කෑල්ලක් අරගෙන තමයි බේක් ලයිට් කියන්නේ. ඒක බ්‍රේක් ලයිට් නෙවෙයි. අර වාහනවල අතුපාටින් පත් වෙන බ්‍රේක් ලයිට් එක නෙවෙයි. මේක බ්‍රේක් මේක බේක්. මොකද විලියම් බේක්ලන් කියන විද්‍යාඥයගේ නමෙන් තමයි දාලා තියෙන්නේ. මම හිතන ඕගොල්ලන්ට පැහැදිලි කිරීම තේරෙන්නේ නැති කියලා. අපි දැන් ලියමු. මෙතන විස්තර ලියන්න ඕනේ නැහැ නේ. ලියන්න තියෙන්නේ මොකද්ද? තාපජ ගුණාණුව කොටස් දෙක ලියන්න. එක ලියන්න තාප ස්වීකාර බහුවවයවික. එක ලියන්න තාප ස්වීකාර බහුවවයවික. තාප ස්වීකාර බහුවවයවික. තාප ස්වීකාර බහුවවයවික. අනිත් එක තාප ස්වීකාර බහුවවයවික. දැන් අපි එකට උදාහරණ ලියමු. තාප ස්වීකාර බහුවවයවිකයට උදාහරණ ලියන්න. මේවා හරස්පන්දන ඇති අර මේ කතා මොකක්වත් කියන්නේ නැහැ. අපි ඒකට වෙනම තියනු ගන්නවා. හරි. තාප ස්වීකාර බහුවවයවිකයට උදාහරණ ලියන්න. පොලිතීන් PVC පොලිතීන් PVC පොලිස්ටයිරීන්
polystyrene, nylon, terephthalate. Nylon, terephthalate. ඊට පස්සේ තාප ස්ථාපන බහුවවයවික තාප ස්ථාපන බහුවවයවික ඊළඟට තාප ස්ථාපන බහුවවයවික කියලා ඒක උදාහරණ ලියන්න බේක් ලයිට් වරහන්නත් ලියන්න ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් දැන් මේවා පොත් බලන් ලියපු ළමයි ඉන්නවා නම් දැන් පාඩම් වෙන්න ඕනේ නැත්නම් නැත්නම් ඇති වැඩක් නැහැ ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් बेक लाइट के लिए लवर हाने दे लिया ना फीनोल फॉर्मेल्डिहाइड अनित्य के लिया ना यूरिया फॉर्मेल्डिहाइड फीनोल फॉर्मेल्डिहाइड अनित्य के लिया ना यूरिया फॉर्मेल्डिहाइड फीनोल फॉर्मेल्डिहाइड अनित्य के लिया ना यूरिया फॉर्मेल्डिहाइड බලන්න ඊට පස්සේ ඊළඟ කොටස ඊට පස්සේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස ආතතියක් යටතේ ඇදීමට ලක්වන ආකාරය මේ ඔක්කොම කෘතියම බහුවවයක වර්ගීකරණය කරන ක්‍රම කෘතියම බහුවවයවික ආතතියක් යටතේ ඇදීමට ලක්වන ආකාරය කියන්නේ අදාළ කෘතියම බහුවවයකට ඇදීමක් කරොත් ඒ ඇදීමට ලක්වන ස්වરૂපය පදනම් කරගෙන ප්‍රධාන කොටස් තුනකට බෙදෙන එකක් තමයි ප්‍රත්‍යස්ත බහුවවයවික දෙවෙනියකට කියනවා ප්ලාස්ටික් ද්‍රව්‍ය තුන්වෙනියකට කියනවා තන්තු. නැවත කියනවා නම් කෘතියම බහු අවයවික අපි වර්ගීකරණයකට ලක් වෙනවා ආතතියක් යටතේ ඇදීමට ලක් වෙන ආකාරය අනුව. කොහොමද? ප්‍රත්‍යස්ත බහු අවයවිකයි ප්ලාස්ටික් ද්‍රව්‍යයි තන්තුයි කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදෙන. මේවත් නැවත විස්තර කරන්න ඔයගොල්ලන්ට ඉදිරියේදී ලැබෙන නිසා දල වශයෙන් අහන්න. ප්‍රත්‍යස්ත බහුවවයවිකයක් කියනකොට ඕගොල්ලෝ රබර් හරි ඉලාස්ටික් හරි කල්පනා කරන් රබර් පටියක් හරි එව නැත්නම් ඉලාස්ටික් දාපු කලිසමක් එනන් ඉන්නවා නම් මතක් කරන්න රබර් පටිය අදිනකොට හරි ඉලාස්ටික් දාපු කලිසමක් මෙහෙම අදිනකොට හරි හොඳට ඇදෙනෝ නේද ඊට පස්සේ අපි ඇදෙන එක අතෑරියට පස්සේ නැවත මොකක් වෙනවද කලිසමක් මෙහෙම අදින්න හොඳට ඇදලා මෙහෙම අතාරින්න මෙහෙම අදින්න පුළුවන් ඇදලා ඊට පස්සේ මොකද කරන්නේ මෙහෙම අතාරින්න අතෑරිය ගමන් මොකක් වෙනවද නැත්නම් මුල් තත්ත්වයටපත් වෙන එහෙම නේද එහෙනම් මේ විදියට අදාළ බහු අවයවික ද්‍රව්‍යයට බලයක් දැම්මට පස්සේ ඇදිලා නැවත බලය නිදහස් කරාට පස්සේ මුල් තත්ත්වයටපත් වෙනවා. අපි ඒකට ලස්සන වචනයක් කියන ප්‍රතිවර්තී ලෙස මුල් ස්වરૂපය. ප්‍රතිවර්තී කියන්නේ දෙපැත්තට වෙනවයි කියන එකනේ. ඇදෙනකොට ඇදෙනෝ අතෑරියට පස්සේ මුල් තත්ත්වයටපත් වෙනවා. දෙපැත්තට වෙනවයි ඇදීම මුල් තත්ත්වයටපත් වීම. දෙපැත්තට වෙනවයි කියන එක තමයි කියන්නේ ප්‍රතිවර්තී. එහෙනම් බාහිර බලයක් නිදහස් කරාට පස්සේ නැවතත් ප්‍රතිවර්ති විදියට මුල් ස්වરૂපයට හරි ආසන්න වශයෙන් හරියටම දශමයට මුල් ස්වરૂපයට සමායෙන්න වෙන්න පුළුවන් ආසන්න වශයෙන් හරි මුල් ස්වરૂපයට එනවා නම් අපි කියනවා ඒකට ප්‍රත්‍යස්ත බහුවවයවික කියලා. එතකොට ප්‍රත්‍යස්ත බහුවවයවික වල මෙහෙම ස්වરૂපයක් තියෙන හේතුව තමයි ඒවායේ හරස් බන්ධන අඩුවෙන් තියෙන්නේ. කල්පනා කර බන්ධන අඩු නම් හරි නිදහස්නේ නේ. බඳපු කට්ටිය බඳපු නැති කට්ටිය කල්පනා කරන්න. බඳපු කට්ටියට එහෙම යන්න බෑනේ බන්ධන වලින් බැඳිලා. නේ? නෝනල් හතර පහ දෙනෙක් කිනු ළමයි 100000 ගාණක් ඉන්න. එතකොට මොකක්ද වෙන්නේ? හැමතැනටම බන්ධන වලින් බැඳිලා තියෙන. ඇදෙන්න බෑ. ලේසියෙන් දැක්පණ ඉන්න බෑ. හැබැයි නිදහස් කෙනෙකුට එහෙම නැහැ නේ. නම් මේකෙත් එහෙම. හරස් බන්ධන අඩු ප්‍රමාණයක් තියෙනවනම් ඒ හරස් බන්ධන අඩු ප්‍රමාණය තියෙන නිසා ඒ අයට පුළුවන් නිදහසේ ඇදීමට සහ මුල් ස්වરૂපයටපත් වෙන්න. පැහැදිලිද? එනිසා හරස් බන්ධන අඩු ප්‍රමාණයක් ඇති බහුවවයවික බොහෝ දුරට ප්‍රත්‍යස්තයි. ඒ වගේම දඟරාකාරයේ සකස් වෙලා තියෙන බහුවවයවිකත් ප්‍රත්‍යස්තයි. දඟරාකාරය වෙනකොට ශාක්‍රණයක් නැහැ, අතු බෙදිර නැහැ. දඟර ස්වරූපයේ තියෙන කට්ටියත් ප්‍රත්‍යස්ත විදියට අපිට සලකන්න පුළුවන්. අපට හමුවන හොඳම ප්‍රත්‍යස්ත බහුවවයවික දෙක තමයි රබර් සහ අනිත් එක තමයි මොකද? ඉලාස්ටම කියන. රබරුයි ඉලාස්ටමයි තමයි උදාහරණ වාක්‍ය. ඊට පස්සේ දැන් ආතතියේ ලක්ෂණ ආකාරය අනුව කොටස් තුනකට බෙදෙනවා කියුවනේ ප්‍රත්‍යස්තයි ප්ලාස්ටිකුයි තන්තුයි කියලා. දැන් ඇදෙන්නේ හොඳනම ප්‍රත්‍යස්ත. භාගයට ඇදෙන්නේ ප්ලාස්ටික්. කොහොමවත් ඇදෙන්නේ නැත්තේ තන්තු. එමය මතක තියාගන්න. හරිද? හොඳටම ඇදෙන එක තමයි ප්‍රත්‍යස්ත. දැන් බලමු ප්ලාස්ටික් ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා. ප්ලාස්ටික් ද්‍රව්‍ය.
ප්‍රත්‍යස්ත බහුවයවික වලට සාපේක්ෂව දෘඩගතිය වැඩි. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත බහුවයවික තරම් මොදු ගතියක් නැහැ. එදින සුළු ගතියක් නැහැ. ඊට සාපේක්ෂව දෘඩගතියෙන් වැඩි. මේවා මත බලය ඉවත් කළ විට නැවත මුල් තත්ත්වයටපත් වීම ප්‍රත්‍යස්ත බහුවයවිකට සාපේක්ෂව අඩුයි. දැන් රබර් පටියක් ඇද්ද වගේ ඇදිලා නැවත මුල් තත්ත්වයටපත් වෙන්නේ නැහැ ප්ලාස්ටික් ද්‍රව්‍ය. එදින ගතියක් තියෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යස්ත බහුවයවික තරම් එදින ගතියක් නැහැ. ඊට වඩා අඩු ගතියක් තමයි දකින්න හම්බෙන්නේ. මම කියන එක පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා එදිනෙදා ජීවිතයේදී අපට හමුවන ප්ලාස්ටික් ද්‍රව්‍යට උදාහරණ. එකක් තමයි PE. PE කියන්නේ පොලිඑතිලීන්. මොනවද? පොලිතීන් බෑග්, ඒ වගේම ඩේටා කේබල් වල ඇතුළත තියෙන ආවරණය ඒවා පොලිඑතිලීන් වලින් නිර්මාණය කළා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ PVC වෙනකොට වයර් වල ඇතුළත ආවරණය තියෙනවා, ඒ වගේම ජල නල. ජල නල තියෙන වතුර බට ඒව නිර්මාණය කරලා තියෙනවා PVC වල. ඊළඟ එක PP. PP කියන්නේ පොලි වයිනයි, sorry පොලි ප්‍රොපිලීන්. අලිනොත් කිව්වේ පොලි ප්‍රොපිලීන් වලින් තමයි ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ ඔය පුටු වගේ දේවල් හදලා තියෙන බලන් පුටුවේ ගහලා තියෙන PP කියලා. ඒ වගේම මූඩි වර්ග බෝතල් වල ඒව නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න අවසානේ තන්තු. තන්තුවක් ගත්තට පස්සේ මේව මත යොදපු බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටීමට පත් වීම ඉතාමත් පාඩුයි. සාමාන්‍ය මුල් පිහිටීමට පත් වන්නේ ප්‍රත්‍යස්තනේ. තන්තු වෙනකොට ඉතාමත් පාඩුයි. ප්ලාස්ටික් ද්‍රව්‍යය ඒ දෙන්න අතරමැදි ස්වරූපයක් තමයි තියෙන්නේ. මම හිතන ඔයගොල්ලන්ට පැහැදිලි. ඒ නිසා මේවායේ විශේෂත්ව බහුවයවිකණු වඩා ළඟින් ඇසිරීලා තියෙන තන්තුවල. ඒ වගේම මේවට තන්තුවක් සතු. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත ගතිය අඩු වෙනකොට හොඳට මතක තියාගන්න. ප්‍රත්‍යස්ත ගතිය යම් බහුවයවික අඩු වෙනවා නම් ඒක ස්පටිකීකරණය කරන හැකියාව, කැටි ගැහිීමේ හැකියාව වැඩි. නැවත කියන්නකෝ. ප්‍රත්‍යස්තභාවය අඩුම කෙනාගේ තමයි ස්පටිකීකරණය වීමේ හැකියාව ගොඩාක්ම වැඩිවන්නේ. ඒ නිසා ස්පටිකීකරණ ගුණය නිසා ආතතියට රොත් දීමේ ගුණය ඇති වෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දෙන්න හොරයි. ස්පටික ගතිය වැඩි කියන්නේ මොකද? ආතතියට හොඳින්ම රොත් දෙනවා කියන්නේ. අපට හමුවන තන්තුමය ද්‍රව්‍ය වලට උදාහරණ තමයි නයිලෝන්, සෙලියුලෝස්, සිල්ක් වගේ දේවල්. මම හිතනවා පැහැදිලි. නයිලෝන්, සෙලියුලෝස්, සිල්ක්. දැන් අපි මේක ලියාගමු. විස්තර ලියන්න අවශ්‍ය නැහැ. උදාහරණ ලියමු. ඊට පස්සේ අපි වෙන දවසක විස්තරයි අපිට කතා කරන්න තියෙනවා. තව ඉදිරියේදී ප්‍රශ්න වල. හරි. ලියමු එහෙනම්. ආතතියක් ඇත්තේ ඇදීමට ලක්වන අසරූපය අනුව බහුවයවයක වර්ගීකරණය වෙන ආකාර තුන. එක ප්‍රත්‍යස්ත බහුවයවයයි. කලියන්න ප්‍රත්‍යස්ත බහුවයවික. ප්‍රත්‍යස්ත බහුවයවික කියලා ලියලා ඒකට අදාළ වෙන උදාහරණ ලියන්න. ප්‍රත්‍යස්ත බහුවයවික කියලා ලියලා ඒකට අදාළ උදාහරණ ලියන්න. තවචුට්ටකින් පන්ති අවසන් වෙනවා. 12ටයි පන්ති අවසන් වන්නේ. හරි දැන් මේ කොටස ඉවර කරාට පස්සේ නතර කරන්න. දැන් 12 බහුවල. ප්‍රත්‍යස්ත බහුවයවිකට උදාහරණ වශයෙන් ලියන්න. රබර් සහ ඉලාස්ටම. රබර් අනිත් එක ඉලාස්ටම. රබර් ඉලාස්ටම. ඉලාස්ටම කියන්නේ ඉලාස්ටික් නේ. ඔය කලිසම් වල තියෙන ඒ රබර් සහ ඉලාස්ටම. දෙවෙනි එක ප්ලාස්ටික් ද්‍රව්‍ය. ප්ලාස්ටික් ද්‍රව්‍ය. ප්ලාස්ටික් ද්‍රව්‍ය වලට ඔයගොල්ලෝ උදාහරණ ලියන්න. පළවෙනි එක PE. PE තන ලියා ගන්න පොලිඑතිලීන් නැත්නම් පොලිතීන්. මේවා ඇතුළත විස්තර ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. PE තන ලියන්න පොලිඑතිලීන්. PE තන ලියන්න පොලිඑතිලීන්. ඒ වගේම දෙවෙනි එක ලියන්න PVC. ඒක නම් ගොඩතුර සම්මතයි. පොලි වයිනයිල් ක්ලෝරයිඩ් කියලා තමයි කියන්නේ. පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. ඊට පස්සේ ලියන්න PP කියන්නේ පොලි ප්‍රොපිලීන්. පොලි ප්‍රොපිලීන්. පොලි ප්‍රොපිලීන්.
පොලිප්‍රොපිලීන් හරි ඊට පස්සේ අපි ලියනවා තන්තු දැන් තුන්වෙනි කාණ්ඩය දැන් පළවෙනි එක ඉවරයිනේ රබර් පළවෙනි එක ප්‍රත්‍යස්තය ඉවරයි ප්ලාස්ටික් දාව ඉවරයි දැන් තන්තු තන්තු වලට උදාහරණ ලියන නයිලෝන් සෙලියුලෝස් සිල්ක් නයිලෝන් සෙලියුලෝස් සිල්ක් මෙතන සෙලියුලෝස් කියන්නේ ස්වාභාවික පද්ධති වල හම්බෙන කොටසක් දැන් අපි මෙතනින් අපි අතර නියමිත වැඩ කටයුතු අවසන් කරන චුට්ටක් ලියු වෙන්න එපා හොඳට හංග ඉන්න එතකොට අද 30 වෙනි ඉරිදා පන්තිය පැවැත්ුනේ පසුගිය දවසේ මගේ හැරිත් රිවිෂන් පාඩම නැවත ඔයගොල්ලන්ට පන්ති පැවැත්වෙනවා දෙවැනි බදාදා ජුනි මාසේ දෙවැනි බදාදා උදේ රිවිෂන් එක පන්ති දෙකටම මාර්ග සහ දැක්ම දෙකොල්ලොන්ටම බදාදා උදේ රිවිෂන් එක බදාදා හවස තීරි පන්තිය පන්ති ආරම්භ වෙන්නේ 8ට අවසන් වන්නේ 4:00ට 8 ඉඳන් 4:00 වෙනකම් උදේ වරුවේ තීරි පන්තියත් වසරේ රිවිෂන් පන්තියත් ඊට පස්සේ නැවතත් පන්තිය ආයේ තියෙන ඉරිදට ඉරිද උදේ ලබන සති ඉරිද උදේ 8 ඉඳන් 12 වෙනකම් 12ට අවසන් කරන අද විතර පහු කරේ තීරි පන්තිය. මේ විදිහට තමයි පන්තිය පැවැත්වෙන්නේ. තව වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට WhatsApp group එකට දාන්න. හැමතිස්සෙම WhatsApp එකට එන පණිවිඩත් Telegram channel එකට හරි WhatsApp එකට හරි එන පණිවිඩත් එක්ක හැමතිස්සෙම අප්ඩේට් වෙන්න දවස පුරා ඒක එන පණිවිඩ ගැන අවධානයෙන් ඉන්න. එහෙම කියලා අපෙන් අර පෞද්ගලිකව ප්‍රශ්න අහන එක චුට්ටක් අඩු කරගන්න. එහෙම නැත්නම් අර සාමාන්‍ය පන්තිය උගන්වනවට වඩා වැඩි මහන්සියක් මේ පන්තිය උගන්වනකොට අපිට බේසෙන් වෙනවා වීඩියෝ හදන්න තියෙනවා කට් කරන්න තියෙනවා ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් කණ්ඩායමක් වශයෙන් එන පණිවිඩයත් එක්ක තමන් අනුගත වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අදට නියමිත වැඩ කටයුතු අවසන් කරගෙන කාටත් සුබ දවසක් උදසරණ